කට්ටියටම ඇහෙනවනේ ඔව් මචං ඇහෙනවා සුබ සන්ධ්‍යාවක් කියලා කියනවා ෆයිව් වර්ක්ෂොප් එකට සම්බන්ධ වුණ ඔයගොල්ලෝ හැමෝටම මේ අපි මේ වර්ක්ෂොප් එක කරන්න ගත්තේ අපේ ඩිග්‍රී කරන යාළුවන්ට ඉන්කම් එකක් ගන්නයි ජොබ් කරන කට් අපේ යාළුවන්ට එක්ස්ට්‍රා ඉන්කම් එකක් ගන්න ගමන් අපි මේ කරන්න ගොඩක් හේතු වුණේ මේ ඒ වගේම අපි මේ ළඟදී ෆයිවර් ලෙවල් 2 ආවා ඒකට විශ් කරලා තිබ්බ ගොඩක් කට්ටිය ඒකට කට්ටියටම තැන්කියුවා එහෙනම් අද මේ ෆයිවර් වර්ක්ෂොප් එක එහෙනම් පටන් ගන්න යන්නේ නිමේෂ් හලෝ ආශ්‍රය එහෙනම් මාව එහෙනම් මං ස්ක්‍රීන් එක ෂෙයා කරා මේ ඔබට පේනවද ස්ක්‍රීන් එක නෑ මචං ගොඩේ මං පේන්නේ නෑද ආ දැන් හරි වා හැබැයි බ්ලර් වෙලා පේන්න මචං ආ වැඩ ඉන්න මගේ පවර් පොයින්ට් එක දැන් පේනව නේද? හලෝ. දැන් හරි ඔකේ. හරි. පේනවා. දැන් හරි දැන් හරි දැන් පේනවා. Thank you. මේ හරි වැඩේ පටන් ගමු එහෙනම්. මේ හරි. ඉස්සලා මෙහෙමයි. අපි අද කතා කරන්න යන්නේ මේ 5 ගැන. මේ 5 ගැන කතා කරන්න කලින් මම ඔයගලන්ට මුලින්ම කියන්නම් මේ දැන් ගොඩක් කට්ටිය තියෙන ප්‍රශ්නයක් තමයි මේ ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන්න පුළුවන්ද කියන එක. ඉතින් මෙහෙම ඉන්ටර්නෙට් එකෙන් අපිට සල්ලි හොයන්න ක්‍රම ගොඩක් තියෙනවා. හරිද? අපි හිතන්නේ අපි දන්නේ නැති ක්‍රම ගොඩකට සල්ලි හොයන කට්ටිය ඉන්නවා මේ ඉන්ටර්නෙට් එකේ. හරිද? ඉතින් ඉස්සල්ලාම අපි 5 වලට යන්න කලින් බලමු තව මොනවද මේ ඉන්ටර්නෙට් එකෙන් අපිට සල්ලි හොයන්න තියෙන ක්‍රම කියලා. ඉතින් අපි ලංකාව ගත්තම ලංකාවේ මේ ගොඩක්ම පොපියුලර් සල්ලි ඉන්ටර්නෙට් එකෙන් ඊමණි හොයන ක්‍රම තමයි අපිට කියන්න පුළුවන් ඩ්‍රොප් ෂිපින්, ඒතකොට ෆ්‍රීලාන්සින්, ඒ වගේම රෙෆරල් මාකටින්, ඒ වගේම මේ ඇඩ්සෙන්ස් මේ අපිට මේ ලංකාවේ මේ ගොඩක්ම පොපියුලර් මේ ඉන්ටර්නෙට් එක හරහා සල්ලි හොයන ක්‍රම කියලා අපිට පෙන්වන්න පුළුවන්. අපි මේ හැම එකක් ගැන නිකම් දලව බෝධයක් ගමු මේ මේ මොනවද කියලා. මේ හරි. මුලින්ම අපි ගමු මේ ඩ්‍රොප් ෂිපින් කියන්නේ මොකක්ද කියලා. ඩ්‍රොප් ෂිපින් කියලා කියන එක වලම සරලවම කිව්වොත් ඒ කියන්නේ අපි මොකක් හරි වෙබ්සයිට් එකක තියෙන භාණ්ඩයක් අපි මොකක් හරි ප්‍රොෆිට් එකක් තියාගෙන තවත් වෙබ්සයිට් එකක සෙල් කරන එක තමයි ඩ්‍රොප් ෂිපින් කියලා කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන්
ඔගොල්ලෝ හිතන්න මොකක් හරි AliExpress එකේ item එකක් තියෙනවා. හිතන්න මොකක් හරි AliExpress එකේ මොකක් හරි watch එකක් තියෙනවා එක ඩොලර් 2යි. ඔයාලට පුළුවන් මේ watch එක එහෙම්ම ගිහිල්ලා eBay එකේ list කරන්න. ඔයාලට eBay එකේ ad එකක් දාන්න පුළුවන් අර photo සහ ඒ විස්තරය බලලා ඒ විදිහටම ඔයාලට ඒ watch එක ඔයාලට eBay එකේ ඔයාලට මේ sell කරන්න දාන්න පුළුවන්. AliExpress එකේ ඩොලර් 2කට තියෙන watch එක ඔයාලට eBay එකේ ඩොලර් 5ට විකුණන්න දාන්න පුළුවන්. මෙතනදි වෙන්නේ කියන්නේ ඔයා ගාව මේ watch එක නැහැ. ඔයා මෙතනදී අතරමැදියෙක් විදියට කියන්නේ ඔයා ලාභයක් තියාගෙන තව කෙනෙක්ගේ භාණ්ඩයක් අතරමැදියෙක් විදියට ලාභයක් තියාගෙන තවත් කෙනෙක්ට විකුණන එක තමයි මෙතනදී වෙන්නේ. එතකොට දැන් ඔයාගේ eBay එකේ තියෙන watch එක දැකලා කවුරු හරි ඔයාගෙන් මේ watch එක buy කරොත් ඔයාලට පුළුවන් AliExpress එකට ගිහිල්ලා ඩොලර් 2ක් අර ඩොලර් 2ක් දීලා මේ watch එක අරගෙන ඒ eBay එකෙන් ඔයාට ගත්ත එක්කෙනාගේ shipping address දීලා කෙලින්ම එයාට යවන්න. මෙතන ඔයාට තේරෙනවා කියන්නේ ඔයා මෙතනදී භාණ්ඩේ ඇහැටවත් දැක්කේ නැහැ. කියනවා භාණ්ඩේ වගාව තිබ්බේ නැහැ කොටින්ම. ඔයා කරේ අරයාගෙන් බැඩි ගාණක් අරගෙන මේ AliExpress එකෙන් අඩු ගාණට අරගෙන කෙලින්ම එයාගේ ඇඩ්‍රස් එකට යවපු එක. ඔන්න ඕක තමයි සරලවම drop shipping කියලා කියන්නේ. අපි මේ මේ මේවා ගැන මොනවද කියලා විතරයි මේ අද සරලව කතා කරන්නේ. අපි අද මේ main අපි focus කරන්නේ 5 ගැන. එහෙනම් අපි මේ ටික මොනවද කියලා නිකන් සරලව බලාගෙන යන දැනට. හරි. ඊළඟට තව ගොඩාක් දෙනා සල්ලි හොයන ක්‍රමයක් තමයි මේ referral marketing කියන ක්‍රමේ. referral marketing කියන එක ඔයගොල්ලෝ දන්නේ නැති. ඒ කියන්නේ උදාහරණයක් වශයෙන් හිතන්නකෝ මොකක් හරි ඔයගලන්ටත් ඇවිල්ලා ඇති කියන්නේ මේ 5 එකේ තියෙන referral marketing කියන එක මොකක් හරි link එකකට ගිහිල්ලා මෙන්න මේ video එක බලන්න. මොකක් හරි මෙන්න මේ list කරලා තියෙන product එකක් බලන්න. අන්න ඒ වගේ කියන්නේ අපේ කාගේ හරි කියන්නේ මොකක් හරි දැන් ප්‍රොමෝට් කරන්න උදව් වෙනවා මේ මේ referral links හරහා. ඕක තමයි සරලවම referral marketing කියලා කියන්නේ. මේකේ තව ගැඹුරට ගොඩක් තියෙනවා. 5 එක ගැන කතා කරද්දී මම මේ referral marketing ගැන තව පොඩ්ඩක් කියන්නම්. මේ 5 එකේ තියෙනවා මේක. සරලවම ඔන්න ඔයගේ දේක් තමයි referral marketing කියලා කියන්නේ. ඊට පස්සේ අපිට මේ තව ගොඩාක් හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් ක්‍රමයක් තමයි Google AdSense කියන්නේ. Google AdSense වල දෙන්නේ මෙහෙම දෙයක්. හිතන්න ඔයා ගාව හොඳ ගොඩක් popular YouTube channel එකක් හරි එහෙම නැත්නම් ගොඩක් popular මේ blog එකක් හරි මොකක් හරි website එකක් හරි එහෙම නැත්නම් ඔයා ගාව මොකක් හරි mobile app එකක් හරි මොකක් හරි තියෙනවා කියලා ඔයාට පුළුවන් මේ ඔයාගේ YouTube එකේ හරි blog එකේ හරි ඔයාගේ app එකේ හරි ad දාන්න. يعني ad පෙන්වන්න. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති. ඔයගොල්ලෝ YouTube එකේ video එකක් බලද්දි සමහර ලාවට ඔයගොල්ලන්ට තප්පර 5කින් skip කරන්න කියලා ad එකක් යනවා. සමහර ලාවට දැන් හිතන්නකෝ ඔයගොල්ලෝ මොකක් හරි app එක free version එකක් ගත්තම ඒ අපිට ඇඩ් බලා ගන්න පුළුවන්. සමහර වෙබ්සයිට් වල අපිට ගියාට පස්සේ දැන් බයිස්කෝප් එකේ හැම ඔයගොල්ලෝ දැකලා ඇති. සෑහෙන්න මේ ඇඩ් යනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ මේක වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් හිතන්න ඔයා ගාව මොකක්ද පොපුලර් YouTube channel එකක් තියෙනවා කියලා. ඔයාට පුළුවන් මේ Google AdSense කියන එක ඉල්ලන්න. එහෙම වුණත් ඔයාගේ YouTube account එක හරි blog එක හරි බලලා ඒගොල්ලන්ගේ requirement ඔයා හරියට complete කරලා තියෙනවා නම් ඔයාගේ account එකට AdSense ගන්න පුළුවන්. එහෙම වුණොත් Google එකෙන් ඔයාගේ account එකේ ad පෙන්වනවා. ඔයාට තියෙන ඔයාගේ content එක quality එකට අරන් යන්න විතරයි ad දාන වැඩේ Google එකෙන් කරගෙන යනවා. දැන් හිතන්න එක වෙන්නේ මෙහෙමයි. දැන් හිතන්නකෝ ඔයා ගාව තියෙනවා මොකක් හරි හොඳ car business එකක්. ඔයා Google එකට Google AdSense එකට කතා කරලා කියනවා මට මේ මගේ car business එක ගැන ad එකක් දාගන්න ඕනි කියලා. ඊට පස්සේ Google එකෙන් ඔයාට කියනවා හරි අපි ad දාන්න. අපිට මෙන්න මෙච්චරක් ගාණක් ඕනි කියලා. ඊට පස්සේ මේ Google එකට ඔයා කියපු ගාණ දීලා හරියනම් ඇඩ් එක දාන්න කියලා කියනවා. ඊට පස්සේ Google එකෙන් මොකද කරන්නේ? ඔයාගේ ඇඩ් එක බලන්න ඕන ප්‍රේක්ෂකයෝ ඉන්නනේ. දැන් උදාහරණයක් හිතන්න YouTube එකේ ඔයා මොන හරි අලුතෙන් ආපු කාර් ගැන සර්ච් කරලා වීඩියෝ බලනවනම් අන්න ඒ වගේ කට්ටියට ඔයාගේ ඇඩ් එක පෙන්වනවා. එතකොට Google එකෙන් මේ 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 ඇඩ් එක දාන්න ඔයාගෙන් ගත්ත ගාණෙන් කොටස අපිටත් දෙනවා. ඔන්න ඕක තමයි සරලවම AdSense වලදී වෙන්නේ. හරි. හරි ඊළඟට අපි කතා කරමු මේ ෆ්‍රීලාන්සින් කියන්නේ මොකක්ද කියලා. මේ ෆ්‍රීලාන්සින් කියන දේ ගැන තමයි අපි අද ගොඩක්ම කතා කරන්න හදන්නේ. ෆ්‍රීලාන්සින් කියලා කියන්නේ අන්තර්ජාලය ඔස්සේ මොකක් හරි සේවාවක් අපි සෙල් කරලා මුදල් උපයන එක. හරිද? ඔයගොල්ලෝ දැන් මේ ගොඩාක් දැකලා ඇති ඔය මේ YouTube එකේ හැම පහුගිය කාලේ මේ පොඩේ ඔයගොල්ලෝ දැකලා තිය YouTube එකෙත් පහුගිය කාලේ ගොඩාක් පොපියුලර් වුණා මේ දවසක රුපියල් 60000ක් හොයන්න රෙජිස්ටර් වෙච්ච ගමන් 60000ක් හොයන්න ගෙදරින් ඉඳලා නිකන් ඉඳලා ලක්ෂ දෙකක් වෙමු මාසෙට අන්න ඒ වගේ ගොඩාක් දේවල් ඔයාලා දැකලා ඇති. ඔන්න ඔය දේ හින්දාම තමයි ගොඩක් කට්ටිය මේ මේ අන්තර්ජාලයෙන් සල්ලි හොයනවා කියන එක ගැන තියෙන විශ්වාසෙත් අඩු වෙලා තියෙන්නේ. සමහර කට්ටිය වගේ
ගොඩා බොරු දේවල් පස්සේ ගිහිල්ල කාලෙත් නාස්ති කරගෙන මේ ගැන තියෙන විශ්වාසෙත් නැති කරගෙන තියෙනවා හරිද ඒ වුණා ඒ කියන්නේ ඕගොල්ලෝ දන්නවා අපි මොකක් හරි ඒ කියන්නේ ක්‍රමයකට සල්ලි හොයන්න නම් අපි අනිවාර්යයෙන්ම බාණ්ඩයක් හරි සේවාවක් හරි සෙල් කරන්න ඕනේ අපිට නිකන් හිටියට කවුරුත් සල්ලි දෙන්නේ නැහැ ඉතින් මේ ෆ්‍රීලාන්ස් කියන ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් තියෙන්නේ අපිට මොකක් හරි තියෙන අපේ ස්කිල් එක කාට හරි සෙල් කරලා අන්න ඒ ඔස්සේ මේ සල්ලි මේ උපය ගන්න තමයි හරි මේ ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් ගත්තට පස්සේ අපිට වැඩ කරන්න පුළුවන් ෆ්‍රීලාන්සින් වෙබ්සයිට් ගොඩාක් ප්‍රමාණයක් තියෙනවා මේ ගොඩාක් ප්‍රොපියුලේව තමයි මම මෙතෙන් පෙන්නලා තින්නේ Upwork Freelancer Fiverr People Power Shutterstock G2G ඒ වගේ ගොඩාක් පොපියුලම මේ ගොඩාක් පොපියුලර් ෆ්‍රීලාන්ස් වෙබ්සයිට් ගොඩාක් තියෙනවා අපිට වැඩ කරන්න පුළුවන් ඉතින් අපි අද මෙතනදී වැඩිපුරම කතා කරන්න යන්නේ මේ Fiverr කියන වෙබ්සයිට් එකේ කොහොමද ඔයා මුලින් ඉඳලා account එකක් හදලා කොහොමද gig එකක් හදලා කොහොමද සාර්ථකව order ගන්න තත්ත්වයට වැඩේ කරගන්න කියලා තමයි අද අපි මේකෙන් මේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මීට අමතරව මේ මේ ඕගොල්ලෝ මේ දැන් මේක බැලුවට පස්සේ මේ Fiverr කියන එක මම දැම්ම කියන්නේ මේ Fiverr කියන එක ම රැඳිලා ඉන්න එපා ඊට පස්සේ ඕගොල්ලෝ මේ අනිත් ඒවා try කරලා බලන්න මේ මේ හැම එකෙන්ම සාර්ථකව සල්ලි හොයන්න පුළුවන් මගේ ස්ක්‍රීන් එකේ පේනව නේද ඔයගලන්ට මේ මම බ්‍රවුසර් එකේ ෂෙයා කරා ඔව් මචං පේනවා අපරේ දෙන්න ඉමේජ් කට්ටිය වේටින් රූම් එකේ ඉන්න පොඩ්ඩක් ගණන්ක ඇතුළට මචං මේ සීන් එක මේ මේකේ ලිමිට් එක දැම්මලා මම හිතන්නේ දැන් 100ක්ම ඇවිල්ලා තියෙනවා මචං පෙන්නන්නේ 61යි නේ 61යි පෙන්නන්නේ බා තව කට්ටින්න එලි අම්බාන්ට එතන පාටිසිපන් 100ක් පෙන්වනවානේ. එතන 61ක් වුණාට ආහරි හරි. හරිනේ. දැන් හරි. මගේ බ්‍රවුසර් එකේ පේනවනේ ඔයගොල්ලන්ට. ඔබ පේනවා. හරි. මේ හරි ඉස්සලාම අපි Fiverr account එකක් හදාගන්න තැන ඉඳන් මම මේ වැඩේ කතා කරගෙන යමු. මේ හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ මේ Fiverr account එකක් එක PC එකෙන් එක category එක එකයි හදන්න පුළුවන්. ඔයාට එක PC එකකින් එකම category එකේ Fiverr account දෙකක් හදන්න දෙන්නේ නැහැ Fiverr එකෙන්. එහෙම වුණොත් ඔයා හැදුවොත් එහෙම එකම PC එකකින් එකම category එකේ Fiverr account දෙකක් ඔයාගේ Fiverr account එක Fiverr account දෙකම බෑන් වෙන්න පුළුවන් හරිද ඒ හින්දා මට මෙතනදී ඔයගොල්ලන්ට Fiverr account එක හදන විදිහ මේ මේ මට machine එකෙන් කළාම පෙන්වන්න බෑ ඒ හින්දා මම ඒ වෙනුවට ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් ඒක පෙන්වන්නම් account එක හදන විදිහ ඊට පස්සේ මම gig එකක් හදන විදිහ සහ ඊටු ටික මගේ account එකට ගිහිල්ලා ඔයගොල්ලන්ට පෙන්වන්නම් මේ මම එක මේ YouTube එකෙන් ගත්ත කිචි පිටියට කීකන් රුවරුණම් වයි කතා කරන YouTube එකේ මේ ලංකාවේ channel එකකින්ම ගත්ත මේ video එකක් ඔයගලට පෙන්වන්න හින්දා මොකද මට මේ account එක මෙතන හදලා පෙන්වන්න බැරි හින්දා ඊට පස්සේ මම ඉතින් account එක හදන විදිය පෙන්වුවට පස්සේ මම මගේ account එකට ගිහිල්ලා ඔයගලන්ට ඊටු ටික පෙන්වන්නම් account එක හදන වැඩේ නම් එතරම් මේ හලෝ ඇහෙනව නේද කට්ටියට? ඒක වාට අරගෙන මේ කේජ් එකක් දාලා ඕ මචං ඇහෙනව. account එක හදන වැඩේ මේ එච්චරම සංකීර්ණ නෑ නිකන් අපි Gmail account එකක් හදනවා වගේ මේ බොහොම පොඩි සරල step ටිකක් තියෙන account එක හදාගන්න වැඩේ. account එක හදාගත්තට පස්සේ අපි gig එක හදන එක තමයි මෙතනදී අපිට මේ ලස්සන කරගන්න ඕනේ වැඩේ. mic කරලා නෑ. ඔයා දැන් ඒක 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 දැන් අර මොකද? මයික් ඔන් කරන් බං කට්ටේ. ඒක එන්ක්‍රිප්ට් කරලා ඊට පස්සේ ඒක ලයික් කරනවා. දැන් ඒක. ආ. ඒක ඩිකප් කරන්න
මයික් එක මියුට් කරගන්න. කටියක්ගේ මයික් එක ඔන් වෙලා තියෙනවා ඔෆ් කරගන්න. මේ 5 account එක හදාගෙන මෙහෙමයි ඉස්සලාම ආ යන්න www.5.com කියන site එකට. ඊට පස්සේ වාට මෙන්න මේ විදිහට තමයි මේ මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. එතනින් වාට උඩ දකුණු පැත්තේ කෙරවලේ මේ join කියන එක බලා ගන්න පුළුවන්. මෙතන join කියන එක ඊට පස්සේ වාට ලේසියෙන්ම වාගේ Google account එක හරි එහෙම නැත්නම් Facebook එක හරි නැත්නම් Apple ID එක හරි පාවිච්චි කරලා වාට මේ 5 එකට join වෙන්න පුළුවන්. මෙහෙම ඊට පස්සේ වාට එනවා 5 account එකට නමක් දෙන්න. මෙතනදී වාගේ මේ ඇත්ත නමම දෙන එක හොඳයි. ඒක මොකද පස්සේ verify කරද්දි චුට්ටක් ප්‍රශ්නයක් වෙනවා වෙන නමක් දුන්නොත්. ඒ හින්දා ඔයගොල්ලෝ මේ 5 එකට නම දෙද්දී ඇත්තම නම දෙන එක මේ හොඳයි. හරි මෙහෙම නමක් දීලා ඊට පස්සේ ඔයා මම මේ ටික පොඩ්ඩක් හයි යනවා. මේ ටික මොකද එච්චරම මේ සංකීර්ණ දෙයක් නැහැ. මෙතන ගොඩක් ලේසි මේ නිකන් Gmail account එකක් හදනවා වගේ. මම ඊට ටික මේ gig එක හදන එක ඔයගොල්ලන්ට ගොඩක් විස්තර කරලා කියා දෙන්න. මචං ඔව් මේ screen එක share කරලා නැහැ වගේ බා බ්‍රවුසර් එකේ විතරයි පෙන්වන්න. ආ බ්‍රවුසර් එකේ තප්පරය දෙන්න. දැන් පේනවද? තාම නෑ හැබැයි. තාම පේන්නේ නැහනේ. පේනව නේද? දැන්. හරි දැන් හරි. හරි මේ හරි මෙතන මේ මම ආයෙ කියන්න එහෙනම් ටික. ෆයිව් එකට ගියාට පස්සේ වරන මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මුලින්ම www.5.com කියන එකට ගියාට පස්සේ මෙතන ගියාට පස්සේ දකුණු පැත්තේ උඩ කරවරේ ඔයාලා ජොයින් කියලා බලා ගන්න පුළුවන්. ඔයගොල්ලෝ මේ ජොයින් කියන එක උඩ ක්ලික් කරන්න. ජොයින් කියන එක උඩ ක්ලික් කරලා පස්සේ ඔයාලට මෙහෙම බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතනදී ඔයාලට ලේසියෙන්ම වාගේ Facebook එක හරි Google account එක හරි Apple ID එක හරි පාවිච්චි කරලා මේ site එකට ජොයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතනින් වාගේ Google එක තේරුවා කියන්නේ Google එක තෝරලා වාගේ බ්‍රවුසර් එක ලොග් කරලා ඉන්නේ Gmail වලින් මොකද්ද කියලා තෝරගත්තට පස්සේ ඔයාලට එන 5 එකට ඔයාගේ 5 account එකට නමක් දෙන්න. මෙතනදී ඔයාගේ real name එක දෙන්න. මෙතනදී space දෙන්න බෑ. මේ ඔයාගේ නම් දෙකක් තියෙනවා නම් වඩ්නිමේෂ් බුද්ධික එහෙම නම් දෙකම දෙන්න ඕන නම් ඔයා underscore එකක් ගහලා ඔයාගේ නම දෙන්න. හරි. ඊට පස්සේ ඔයාගේ account එක create වුණා කියලා මෙතනින් බලා ගන්න පුළුවන්. Your account has been created කියලා ඔයාට උඩින් පෙන්වනවා. දැන් ඔයාගේ account එක create වෙලා තියෙන්නේ successful. හරි ඊට පස්සේ ඔයාලට මෙතනින් ඔයාගේ ප්‍රොෆයිල් එක බලා ගන්න පුළුවන්. මෙතන දකුණු පැත්තේ ගෙවලෙන් ඊට පස්සේ ඔයාලාගේ ප්‍රොෆයිල් කෙනෙක් ක්ලික් කළා ප්‍රොෆයිල් එකට යන්න. ඊට පස්සේ ඔයාලට ඔයාගේ ප්‍රොෆයිල් එක බලා ගන්න පුළුවන්. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ කන්ට්‍රි එක සහ ඔයාගේ account එක හදපු දවස මෙයා මෙතන අරගෙන තියෙනවා. හරි ඊට පස්සේ අපිට මෙතනදී ඊට පස්සේ අපි ආය යන්න ඕනේ. මෙතන අපේ දකුණු පැත්තේ උඩ පෙරවලේ අපේ නම පෙන්වන තැනට ගිහිල්ලා මේ become a seller කියන විදියට එක ක්ලික් කරලා අපේ මේ account එක seller account එකක් විදියට අපි හදා ගන්න ඕනේ. seller become a seller කියන එක ගියාට පස්සේ වට මෙන්න මේ විදියට බලා ගන්න පුළුවා. මෙතන වාය මේ become a seller කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ වට මෙන්න මේ වගේ මේ instruction ටිකක් පෙන්වනවා. වා මේවා ඔක්කොම හදන වෙලෙට පොඩ්ඩක් කියවල බලන්න. ඊපස්සේ මෙතන මේ continue කරගෙන ගිහිල්ලා හරි ඊට පස්සේ ඔන්නේ මෙතන වාගේ මේ personal information දාන form එකට. හරි මෙතනදී වාගේ name එක දෙන්න. මෙතනදී තුවාගේ real name එක දෙන්න. just ඔය profile pic එක දෙද්දිත් ඔයා real account මේ sorry වාගේ real photo එකක් දෙන්නේක හොඳයි. මේ මොකද ඒක වාගේ verify වාට account එක verify කරන්න වෙද්දී ඒක වාට ගොඩක් ලේසියක් වෙයි. එහෙනම් ඔයා මෙතන photo එකක් දාගන්න. හරි තව එකක් කියන්න ඕනේ. මෙතනදී වාග් මේ Google කරලා කාගේ හරි වෙන කාගේ හරි profile pic එකක් ගත්තොත් ඒක මේ 5 එකෙන් reject කරනවා කියන දවස් 10ක් විතර ගියාට පස්සේ වාට message එකක් එනවා. ඔයාගේ profile pic එකේ fake එකක්. මේ එහිඳ මේ profile pic එක මේ මාරු කරන්න කියලා වාට message එකක් එනවා. එහිඳ මේ ඒ වගේ Google කරලා image ගන්න එපා මේ profile pic එකට දාන්න. හරි ඊට පස්සේ මෙතන description එකට ඔයා දෙන්න ඕනේ. කියන්නේ මොකක් හරි කියන්නේ ඔයා ගැන පොඩි විස්තරයක්. ඒ කියන්නේ ඔයා කියන්නේ මොන වගේ කෙනෙක්ද, ඔයාට මොනවද තියෙන qualification, ඔයා මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ. උදාහරණයක් වශයෙන් ඔයා හිතන්න ඔයා graphic designer කෙනෙක් කියලා ඔයාට කියන්න පුළුවන්. මම මේ නෙමෙයි. සපරද දෙන්න.
ඔයා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් කියලා ඔයාට පුළුවන් මේ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් කියලා ඔයාට පුළුවන් මෙතනදී මම මෙහෙම 2007 ඉඳන් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් මට මෙන්න මම මෙන්න මේ ආයතන වල කරලා මට එක්ස්පීරියන්ස් එක තියෙනවා මම මෙන්න මේ වගේ ප්‍රොජෙක්ට් කරලා තියෙනවා අන්න ඒ වගේ කියන්නේ මේ ඔයාගෙන පොඩි විස්තරයක් තමයි එතන මේ ඩිස්ක්‍රිප්ෂන් කියන එකට ඔයා දෙන්න ඕනේ. ඔයාට උදාහරණයක් වශයෙන් කියන ඔයාට අයිඩියාවක් නැත්නම් කොහොමද කරන්න කියලා ඔයාට ආයේ 5 එකට ගිහිල්ලා මේ 5 එකේ ඉන්න සෙලර් කෙනෙක්ගේ account එකට ගිහිල්ලා මෙන්න මේ වගේ ඒගොල්ලෝ දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකක් බලලා මේ ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එක හදාගන්න පුළුවන්. හැබැයි මෙතනදී වැදගත්ම දෙයක් තමයි ඔයා කොයි වෙලාවෙවත් කායිවත් ඩිස්ක්‍රිප්ෂන් එකක් කොපි කරලා paste කරන්න එපා. එහෙම කරොත් මේ 5 එකෙන් දැනගන්නවා ඔයා මෙන්න මේ ආවල් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක කොපි කරලා paste කරා කියලා. එහෙම වුණොත් ඔයාගේ account එකට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා කොහොම හරි ඔයාට පුළුවන් විදියට ඔයා ඩිස්ක්‍රිප්ෂන් එකක් හදාගන්න. ඔයා වෙන එක්කෙනෙක් එකක් බලලා idea එකක් අරගෙන ඒ වගේ එකක් හැදුවට කමක් නැහැ. කොයි වෙලාවෙවත් ඔයා ඒකම ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් එකට කොපි paste කරන්න එපා. මේ ගොඩක් කට්ටිය මේ තව join වෙන්න බැරුව මේ එළිය ඉන්නා කියලා කියනවා බලමු මේගොල්ලන් ගන්න මොකක් හරි ක්‍රමයක් දැන් ගන්න බෑ බං fill වෙලා තියෙන. fill වෙලා තියෙන්නේ ගන්න විදිහක් නැහැ නේ. හරි. හරි මේ විදිහට වා description එකක් හදාගෙන මෙන්න මේ description කියන දඬ දාගන්න. ඊට පස්සේ වාට තියෙනවා ඔයාගේ language කියන ඔයාගේ ලැන්ග්වේජස් දාන්න. මෙතනදී වා අනිවාර්යයෙන්ම මේ ඉංග්‍රීසි කියන එක අයින් කරන්න එපා. ඉංග්‍රීසි කියන එක අනිවාර්යයෙන්ම තියන්න. ඒගොල්ලෝ ඉංග්‍රීසි කියන එක මෙහෙම මුලින්ම වාට ඔටෝම දීලා තියෙනවා. මෙතන මේ ලෙවල් කියන්නේ වාට ඉංග්‍රීසි වාට කොච්චර පුළුවන්ද කියන එක. මේකත් වා බේසික් තියන්න නැතුව ෆ්ලුවන්ට් තියෙන තරමට හොඳයි. කියන්නේ කස්ටමර් කෙනෙක් වාට වැඩක් දෙන්න හදද්දී ඒගොල්ලෝ ගොඩාක් බලන දේ තමයි. කියන්නේ වාගේ කමියුනිකේෂන් ස්කිල් එක. කියන්නේ ඔයාට එයා කියන දේ තේරුම් ගන්න බැරි නම් හරි ඔයාට එයාට දේවල් තේරුම් කරන්න බැරි නම් හරි කියන්නේ लंकावे इंडिया लोकों प्रश्न अभी लांग्वेज एनका मित्र बेसिक इंग्लिश की अकाउंट हदने फ्लूंट के नस्कर इंग्लिश की आट पुलवन तव लांग्वेज मित्र मे एटने उबला पुलवा सिंगल पुलवा सिंगल टमिल पुलवा टमिल ओने मित्र एट करगा पुलवा हर बस लांग्वेज कंटिव कर ඊට පස්සේ එනවා මේ ඔයාගේ ප්‍රොෆෙෂනල් ඉන්ෆර්මේෂන් දාන ෆෝම් එක. මෙතනදී මුලින්ම අහනවා ඔයාගේ ඔකියුපේෂන් එක මොකක්ද කියලා. කියන්නේ ඔයා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්ද නැත්නම් ප්‍රෝග්‍රෑමර් කෙනෙක්ද? කියනවා ඔයාගේ ෆීල්ඩ් එක මොකක්ද කියලා මෙතනදී අහන්නේ. මෙතනින්ද ඔයා කරන්න බලාපොරොත්තු වෙන ෆීල්ඩ් එක මෙතනින් දෙන්න. දැන් හිතන්න අපි ග්‍රැෆික් ඩිසයින් කරන්න කියලා ඔයාට මෙතනින් ග්‍රැෆික් ඩිසයින් කියලා දෙන්න පුළුවන්. හිතන්න ඔයා කරන ෆීල්ඩ් එක මෙතනින් තිබ්බේ නැත්නම් ඔයාට මේ පල්ලෙහා තියෙන අද කියන එක දෙන්න පුළුවන්. හරි. ग्राफिक डिजाइन के अभी तौरगा तौरगात्रे अभी तौरगत ऑक्युपेशन दाल मुनाद स्किल्स के लिए मेगोलो हाँ मिथन अभी कीपेम तौर दिखा वाट ग्राफिक डिजाइन इट खाली मेतन मे वाट ग्राफिक डिजाइन करने को मेगोलो हाँ अभी एक्सपीरियंस सामान्यो वेडी अवर्दाना हिट बलला පහකට වැඩි ගාණක් සෙට් වෙන විදිය ඔයගොල්ලෝ මෙතනට ඊයක දෙන්න. ඊට පස්සේ අපේ ස්කිල් මොනවාද කියලා අහනවා. මෙතනින් ඔයගලන්ට දැන් ලෝගෝ ඩිසයින් කරන්න පුළුවන් නම් ලෝගෝ ඩිසයින්, ෆ්ලයර් ඩිසයින් එහෙම ඔයගොල්ලෝ බලලා ඔයගලන්ට තියෙන ස්කිල්ස් මෙතනින් තෝරලා දෙන්න. හරි. ඔයගලන්ට ග්‍රැෆික් ඩිසයින් විතරක් නෙමෙයි ඕනනම් ඔයගලන්ට මෙතන ෆීල් දෙකක් වුණත් ඇඩ් කරන්න පුළුවන්. මෙතන මේ ඇඩ් නිව් කියලා බටන් එකක් තියෙනවා ඔයගලන්ට පේනවා. මෙතනින් ගිහලා ඔයගලන්ට තව ඔකියුපේෂන් එකක් තෝරලා ඕනනම් තව स्किल सैट ऐड कर मेथनिंग मे आना आय पाल स्की स्किल मेथनिंग पुलवा ग्राफिक डिजाइन करें लोगो डिजाइन ना लोगो डिजाइन लैंग्वेज लैंग्वेज लेवल फ्लूंट नेटिव मेतन स्किल वागे लेवल मेतन दिन लोगो डिजाइन कर इंटरमीडियट एक्सपर्ट बिगिन अने वे वाट लेवल मेतन दिन पुलवा मेतन वाट एड वाट अवश्य मेतन स्किल एड कर पुलवा इलांट वागे एड्युकेशन අහනවා මෙතනදී ඔයා ඩිග්‍රී එකක් කරනවා නම් එහෙම නැත්නම් ඔයා ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා නම් ඔයාගේ යුනිවර්සිටි එකේ නම ඔයා කරපු
ඊයක අන්නේ වගේ දේවල් මෙතෙන්ට දෙන්න පුළුවන් මෙතෙන්ටවත් දෙනෙව්වා එකපාරම හැබැයි ඇප්රූව් වෙන්නේ නැහැ ඒගොල්ලෝ පොඩ්ඩක් රිවිව් කරලා බලලා තමයි මෙව ඇප්රූව් කරන්නේ හරි ඊට පස්සේ ඔයාගේ සර්ටිෆිකේෂන් ප්‍රොෆෙෂනල් සර්ටිෆිකේෂන් මොනවා හරි තියෙනවා නම් ඔයාලට මෙතනින් දෙන්න පුළුවන් උදාහරණයක් වශයෙන් ඔයාලට Adobe සර්ටිෆයි සර්ටිෆිකේට් එකක් තියෙනවා නම් ඔයගොල්ලන්ට අන්නේ වගේ දේවල් මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන් සවලන්ට පර්සනල් වෙබ්සයිට් එකක් තියෙනවා නම් ඔයගලන්ට ලින්ක් එක දෙන්න පුළුවන් මෙතෙන්ට හරි ඊළඟට එතනින් කන්ටිනියු කරගත්තට පස්සේ වාගේ තියෙන account වලට අපේ five account එක ලින්ක් කරගන්න පුළුවන් Google account එකට Google එකට අපි දැන් Google එකෙන් log වෙච්ච ඉඳ කොහොමත් verify වෙලා තියෙන්නේ ඊළඟ අපේ Facebook එකට Twitter එකට ඒ වගේ account වලට අපේ five account එක connect කරගන්න පුළුවන් මෙන්න මෙතනදී හරි ඊට පස්සේ ඒක step එකත් අපි කන්ටිනියු කරගත්තට පස්සේ वागे ईमेल लेके वाटे वेरीफाई करने देना इट पास वागे फोन नंबर का वेरीफाई करने देना मित्रिंग फोन नंबर का पियानी वाले वेरीफाई करेगा अंदर उन्हें वाफो एड फोन नंबर के लिए वागे फोन नंबर का मित्र इंटर देने फोन नंबर के दूसरे डर पासे पाल लेंगे वाटे तोरण ब्लाइंड एसएमएस के इंदर कॉल लेके इंदर वेरीफाई करने के लिए इट पासे वामे के कॉल लेके हरी एसएमएस थिंग हरी वेरीफाई करेगा जिससे वाटे ने कोड डे मित्र इंटर के बड़े पासे वागे फोन नंबर का वेरीफाई वेना इट पासे वागे सिक्योरिटी क्वेश्चन ने कहना अकाउंट रिकव कर आवश्यक सिक्यूरिटी क्वेश्चन नहीं तत्व क्वेश्चन आंसर का देने पुलवा हर इट बस आप अकाउंट हरी आप अकाउंट प्रोसेस इट बस आप फिनिश कर पुलवा මගේ බ්‍රවුසරේ පේනව නේද ඔයාලන්ටද ඔව් බං පේනවා अकाउंट हदागत्तर पास वाट मेन मेमे वागे प्रोफाइल बला मगे प्रोफाइल तम इन्े मंगर अकाउंट हदने इक तम उल्ड वीडियो गेम पेना दम तीन मगे अकाउंट पेन अना पेर अनेंटे मोटा सर अकाउंट हदागत्तर पास वाड़ मेतन डैशबोर्ड डैशबोर्ड मेसेज गिग्स यानी पुलवा मे दम इसलम अवबोदेना मुकदमे गिग्गे हर गिग्गे मुखद इट कल पड़ी अवबोदेना फाइव गे मोन वगे तन अर्दा फाइव गे हितान हर सूपर मार्केट मेके एक जाति शॉप्स तीन वेलिंद इन कस्टमर्स अरद अपीटा मेन मेके खड़े दागन पुलवा मे अभी दाण खड़े वगे ईटम मेकट मेतन गिग्गे कील की अभी अभी वगे ये वगे खड़ दाप गोड़ कटे मे फाइव के इन्ना अरद मैं पेन मे मे तीन मे अन्े वगे मे कटे गिग्स अरद दिन कस्टमर्स मेन मे एक्की अत गिव तोरगने याव बाईकर मेतन सारे मेतन अभी ए हिंदा गुडाक महंस गुडाक लसंट कर मेन मे अपे गिग्गे हदने मुकद कस्टमर के अपे अपीट वेड बेड एंडे मुलिमे अपे गिग्गे दिखल अपे अपे कंटाक्ट करें गिग्गे अपी फुल अट्राक्टे विदीर हदंड ओणे हर अभी दम बल को गिग्गे हदागे की मुलिम प्रोफाइल लेडे अन्न प्रोफाइल लेडे गीयर पास वा मे मम्मी गिग्स हतर कदल दीयनवा मम्मी दिन पावित गिग्स मे वा गि कदल मुलिम गि कदल मे वागे मेतन मे क्रिएट न्यू गिग इतना तपेरा दिन मेसेज चट
එමස් මේ අර තව කට්ටියක් එන්න තියෙනවා මේ බලන් ටික හරි ඔගොල්ලන්ට මෙතන ඔගොල්ලන් ගික් හදලා නැති මුලින්ම මෙතෙන්ට ආපහු දැස් මෙතන create new geek කියන එක තමයි පෙන්වන්නේ. ඔයගොල්ලෝ මෙතනින් මුලින්ම මේ create new geek කියන එකට ගිහිල්ලා ඔයගේ geek එක හදන්න පටන් ගන්න පුළුවන්. හරි. geek එක හදද්දි මෙන්න මෙහෙම තමයි ඔයාලට මුලින්ම බලා ගන්න හම්බෙන්නේ. මෙතනින් මුලින්ම අහනවා ඒක geek title එක. ඒ කියන්නේ මේ geek title එක කියන්නේ අපි මේ ඒ කියන්නේ අපේ geek එකේ මාතෘකාව. ඒ කියන්නේ මම පෙන්වන්නම් අනිත් කට්ටියගේ geek title එක. දැන් මේ තියෙන I will design flyer poster postcard I will design flyer poster I will create professional flyer අන්නේ වගේ අපි මේ gig එකේ පේන නම තමයි gig title එක කියලා කියන්නේ. ඉතින් මේ අපේ image එක වගේම gig එකේ title එකත් ගොඩාක් වැදගත් වෙනවා අපේ customer කෙනෙක්ව attract කරගන්න. ඉතින් දැන් හිතන්නකෝ ඔයා flyer gig එකක් හදන්න කියලා කියන්නේ flyers කියන්නේ අත්පත්‍රිකා. අත්පත්‍රිකා design කරන gig එකක් තමයි ඔයා හදන්න මේ සූදානම් වෙන්නේ. ඉතින් ඔයාට පුළුවන් I will design I will do flyer design කියලා gig එකේ නම දාන්න. හැබැයි මේක එච්චර attractive මදි. ඔයාට මේ මෙහෙම සාමාන්‍ය විදියට දාන්න නැතුව ඔයාට පුළුවන් I will do attractive flyer design. I will do awesome flyer design. ඒ වගේ මොකක් හරි නිකම්ම දාන වෙනකොට මෙතන නමිනුත් කට්ටිය attract කරගන්න පුළුවන් විදියට මොකක් හරි වචනයක් දාලා ඔයාගේ gig එකේ name එක හදාගන්න. අපි දාමු I will do professional flyer design කියලා. තප්පර දෙන්න මේ මැසේජ් කියවන ගමන් මම මේ කරන්නේ. හරි. ඔයා මෙතන gig එකේ title එක හදාගන්න. ඊට පස්සේ මෙතන වැටෙනවා just perfect කියලා. ඊට පස්සේ ඔයාගේ category එක මෙතනින් තෝරන්න ඕනේ. ඊට පස්සේ ඔයා දැන් අපි මේ flyer gig එකම මෙහෙම හදාගෙන යයි ඉස්සරහට. දැන් මම flyer gig එකක් හැදුවට දැන් ඔයාගේ ඔයා හදන category එක අනුව මේ ඔයාගෙන් අහන දේවල් වෙනස් වෙනවා. පොඩි පොඩි වෙනස්කම් ටිකක් වෙනවා. ඔයා ඒ අදාළව ඔයාට බැලුවම තේරෙනවා මේ ඔයා මෙතනින් බලාගන්න මූලිකවම මොකද්ද gig එක හදද්දි මේ ක්‍රමය කියලා. හරි. මෙතනින් ඔයාගේ category එක තෝරන්න. මුලින්ම මෙතනින් දැන් අපි කරන්නේ graphic design නේ. මම මෙතනින් graphic design කියලා තෝරනවා. දැන් මේකෙන් අහන sub category එක මොකද්ද කියලා. පස්සේ මම මෙතනින් flyer design කියන එක දෙනවා. හරි. ඊළඟට අහන what type of product do you design කියලා. කියන්නේ මොන වගේ product එකක්ද design කරන්න කියලා. තු මම මෙතනින් flyer කියන එක දෙනවා. හරි. ඊළඟට search tags. search tags කියන්නේ අපිට ගොඩක් වැදගත් දෙයක්. search tag කියලා කියන්නේ කවුරු හරි ඇවිල්ලා මේ 5 එකේ search එකේ මොකක් හරි දෙයක් සර්ච් කරනවනේ. දැන් flyer කියලා සර්ච් කරොත් මේ ඔයගොල්ලන්ට පේනවා flyers design කරන කට්ටිය gigs එනවා. ඉතින් මෙහෙම සර්ච් කරලා අපේ gig එක තේරිලා එන්න අපේ gig එකේ search tag තියෙන්න ඕනේ. කියන්නේ දැන් කො මම මෙතන tag එකක් දානවා flyer කියලා. flyer කියලා tag එකක් දාපුවම කවුරුට හෙල් මේ විදිහට flyer කියලා සර්ච් කරොත් අපේ gig එක ඒ search result එකට අහු වෙනවා. අන්නේ ඒ වගේ කට්ටි ඇවිල්ලා සර්ච් කරයි කියලා හිතන වචන ඔයාලට මේ සර්ච් ටැග් වලට දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් මට හිතනවා කවුරු හරි ඇවිල්ලා කියන්නේ වැඩි දන්න තියෙක් කෙනෙක් ඇවිල්ලා Photoshop කියලා සර්ච් කරන්න පුළුවන්. දැන් මම මෙතන Photoshop කියලා ටැග් එකක් දාගන්නවා. තව කවුරු හරි ඇවිල්ලා මට හිතනවා design කියලා සර්ච් කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඔයාලට සර්ච් කරයි කියලා හිතන වචන වාචික gig එකට අදාළව දැන් හිතන්නකෝ ඔයා programming මොකක් හරි mobile app gig එකක් කරන්න කියලා. ඒතර වට ඒකට අදාළ සර්ච් කරයි කියලා හිතන වචන මෙතෙන්ට දාගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයා සර්ච් ටැග් දාගත්තට පස්සේ ඔයා සේව් ඇන්ඩ් කන්ටිනියු කරන්න. හරි. ඊට පස්සේ එනවා ඔයාගේ ප්‍රයිසින් කරන page එක. මෙතනදී අපිට අපේ gig එකේ package තුනක් හදන්න පුළුවන්. ඒ කියන්නේ basic, standard, premium කියලා. ඒක හරියට හිතන්නකෝ. හරි. ඔකට දන්නවනේ අපි ඩයලොග් ටීවී කනෙක්ෂන් එකක් ගද්දී අපිට පැකේජ් තියෙන්නේ ගෝල්ඩ් පැකේජ් එක, ප්ලැටිනම් පැකේජ් එක. අන්නේ පැකේජ් එකෙන් පැකේජ් එකට අපිට හම්බෙන බෙනිෆිට් වෙනස් නේ. කියන්නේ channel ප්‍රමාණය වැඩි, HD channel මෙච්චරක් හම්බෙනවා මේකට. සමහර ලොකු පැකේජ් වල ටිකක් රෙකෝඩ් කරන්නත් පුළුවන්, රිවයින් කරන්නත් පුළුවන්. අන්නේ වගේ අපිට අපේ මේ 5 gig එකෙත් එක එක
ස්පෙසිිකේෂන් වලට අපිට පැකේජ් තුනක් හදන්න පුළුවන්. හැබැයි මම නම් රෙකෝඩ් මේ රෙකමන්ඩ් කරන්නේ ඕගොල්ලෝ මේ අලුතෙන්ම පයි දෙකට ඇවිල්ලා ගිග්ගිය මුලින්ම හදද්දි ඔයා මේ මෙතන තියෙන පැකේජ් තුනම දෙන්න එපා. ඔයා පැකේජ් තුන ඕෆ් කරගලා මෙන්න මේ එක පැකේජ් එකකින් යන්න එක හොඳයි කියලා තමයි මම නම් රෙකමන්ඩ් කරන්නේ. මොකද දැන් ඔයා මේකට අලුත්ම සෙලර් කෙනෙක් විදියට ඇවිල්ලා ඔයා මේක පැකේජ් දාලා හිතන්නක ඔයා ඩොලර් පහේ පැකේජ්ජයි දහය පැකේජ්ජයි විස්ස පැකේජ්ජයි කියලා තුනක් දාගන්නවා. තුනක් දාගෙන ඔයා බේසික් එකට ඔයා කියනවා දැන් ඔයා ෆ්ලයර්ස් නේ හදන්නේ. ඔයා බේසික් ඩොලර් පහේ පැකේජ් එකට කියනවා එක ෆ්ලයර් එකයි සෝස් ෆයිල් දෙන්නේ නැහැ JPG එකක් දෙනවා. ස්ටෑන්ඩඩ් එකට ඔයා කියනවා ඩොලර් 10යි ෆ්ලයර්ස් ඩිසයින් දෙකක් දෙනවා සෝස් ෆයිල් දෙන්නේ නැහැ හයි ක්වොලිටි PDF එකක් දෙනවා දවස් දෙකෙන් ඩිලිව කරනවා. ඊට පස්සේ ප්‍රීමියම් එකට වා කියන ඩොලර් 20යි ඩිසයින් තුනක් දෙනවා එක දවසෙන් ඩිලිව කරනවා සෝස් ෆයිල් එකක් දෙනවා. එහෙම කිව්වොත් මේ අපිට මෙහෙම අමාසියක් තියෙනවා. මොකද අපි මේකට අලුතෙන් ඇවිල්ලා අපිට රිවියුස් මුකුත් නැතුව මේ අපි හිතන්නකෝ කවුරු හරි වෙන කෙනෙක් ඉන්නවා එයා ඩොලර් 5ට ඔක්කොම ටික දෙනවා. එහෙම වුණොත් අපි අලුතෙනුත් නිසා අපිට රිවියුස් උත් නැති නිසා අපෙන් ඒ වගේ දෙයක් ගන්න පෙළඹෙනවට වඩා අර ඔක්කොම දෙන කෙනා ගාවට අඩුවට ඔක්කොම දෙන කෙනා ගාවට යන්න තියෙන chance එක වැඩි. ඔයා ටික කාලයක් ගිහිල්ලා මේකේ රිවියුස් අරගෙන ටිකක් තත්ත්වයකට ආවට පස්සේ ඔයාට පුළුවන් මේ පැකේජ් වලට ඔයාට ඕන ඕන ගණන් දාලා සෙල් කරන්න. හැබැයි ඔයා මුලින්ම ආවට පස්සේ ඔයා දැනගන්න ඕනේ කස්ටමර්ස්ලා ටිකක් හදාගන්න එක මේ අඩු ගන්නට ඔයාගේ දෙන්න පුළුවන් සර්විස් ඔක්කොම දෙන්න. ඉතින් ඒ නිසා මම රෙකමෙන්ඩ් කරනවා ඔය අලුතෙන්ම gig එක හදනවා නම් ඔයා මේ 3 පැකේජ් කියන එක ඕෆ් කරන්න. ඕෆ් කළා මේ එක පැකේජ් එකෙන් ඔයා වැඩේ කරන්න. ඔයාට පුළුවන් මෙතනදී මේ පැකේජ් තුන ඕෆ් කළා මේ බේසික් කියන එකට ඒකේ නම ප්‍රීමියම් කියලා දෙන්න. ඒ කියන්නේ ඔයාගේ තියෙන එක පැකේජ් එකයි ඒක ප්‍රීමියම්. ඒවා ඩොලර් 5ට ඒකේ ඔයාට දෙන්න පුළුවන් සර්විසස් ඔක්කොම ටික දෙනවා. හරි ඊට පස්සේ ඔයාට පැකේජ් එක ගැන පොඩි ඩිස්ක්‍රයිබ් එකක් අහනවා. මෙතෙන්ට ඔයාට දෙන්න පුළුවන් ඔයා මොනවද මේ ගැට මේ පැකේජ් එකේ වාගේ මොනවද ඉන්ක්ලූඩ් වෙන්නේ කියලා උදාහරණයක් වශයෙන් මම පෙන්වන්නම්. වාට පුළුවන් දැන් ෆ්ලයර්ස් නේ හදන්නේ ඩබල් සයිඩ් ෆ්ලයර් හදන්නේ print ෆයිල් print කරන්න පුළුවන් ෆයිල් එකක් දෙනවා 300 dpi ෆයිල් එක CMYK නම් CMYK RGB නම් RGB unlimited revision දෙනවා සෝස් ෆයිල් එකක් දෙනවා. අන්න එහෙම කියලා වාගේ පැකේජ් එකේ ඉන්ක්ලූඩ් කරන්නේ මොනවද කියලා වාට මෙතනින් දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන delivery time කියලා කියන්නේ ඔයාට වැඩක් දුන්නම ඔයා කොච්චර කාලෙකින්ද මේක ආයෙ කස්ටමර්ට ඉවර කරලා දෙන්නේ කියන එක. මෙතනදී ඔයා ගොඩාක් දවස් ගන්න එපා. ඔයා මුලින්ම අලුතෙන් gig එක හදන එක නෙන්න. ඔයා පුළුවන් තරම් ඔයාට දවසක් දවසෙන් හෝ දෙකෙන් දෙන්නම් කියලා ඔයා ඩිලිවර් ටයිම් එක දාන්න. මොකද ඔයා වැඩ ටිකක් අල්ල ගන්න එකම ඔයාට පොඩ්ඩක් මුල් කාලේ ටිකක් ඒ ටිකක් අඩු ගන්න ටිකක් මහන්සි වෙලා ඉක්මනටත් වැඩේ කරලා දෙන්න වෙනවා. හරි. මෙතෙන් රිවිෂන් කියලා කියන්නේ මොකක් හරි අපි වැඩක් කරලා යවුවාට පස්සේ කස්ටමර්ට මොන හරි චේන්ජස් ඕනොත් අපි කරන වැඩේ අපි කී පාරක් චේන්ජස් කරලා දෙනවද කියන එක. මේක නම් අනිවාර්යයෙන්ම මේ unlimited කියන එක දාන්න. මොකද දැන් ගොඩාක් කට්ටිය unlimited චේන්ජස් දෙනවා. එහෙම හැමෝම unlimited දෙද්දී අපිට එහෙම limited ගාණක් දුන්නොත් ඒක අපිට ලොකු අවාසියක් වෙනවා. එතනවා මතක ඇතුව මෙතනත් unlimited revision කියන එක දෙන්න. හරි ඊට පස්සේ මෙතනදී අහනවා අපේ මොනවද මේ අපි අතන description එකේ දාපු ටිකම තමයි ආයෙ මෙතන තියෙන්නේ. කියන්නේ මොනවද අපේ package එකට include කියලා. කියන්නේ අපි මොනවද මේ තියෙන එකකින් අපි දෙන්නේ කියලා. print ready file එකක් අපි දෙනවා. ඉතින් අපි ඒකට tick කරනවා. ඊට පස්සේ source file එක අපි දෙනවා. ඊට පස්සේ double site. ඊට පස්සේ custom graphic කියලා හිතන් කියන්නේ දැන් හිතන්නකෝ. ඔයාට fly එකක් හදන්න දෙනවා. එයා දෙන photo වලට අමතරව අපිට තව මොන හරි custom ඇඳලා කරලා ඔකට දාන්න ඕන නම් අපි ඒවත් ඇඳලා කරලා දානවා. ඊට පස්සේ photo edit කියන්නේ එයාගේ fly එකට එයා දාන්න දෙන ෆොටෝසුත් අපි ඒවත් එඩිට් කළාම තමයි දාල් දෙන්නේ. ඊට පස්සේ සෝෂල් මීඩියා ඩිසයින්. සෝෂල් මීඩියා ඩිසයින් කියලා කියන්නේ දැන් අපි ෆ්ලයර් එකක් එයාට හදලා දෙනවා print කරන්න. ඒත් එක්කම එයාට සෝෂල් මීඩියා වල දාන්න වෙනම මේ RGB type එකකට හදපු වෙනම ෆයිල් එකකුත් දෙනවා සෝෂල් මීඩියා වල දාන්න. ඊට පස්සේ මෙතන තියෙන commercial use කියලා. commercial use කියලා කියන්නේ අපි දෙන අපි හදලා දෙන ෆයිල් එක යාට commercial use කරන්න පුළුවන්. commercial use කරන්න පුළුවන් කියලා කියන්නේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපේ ලංකාවේ එක ලොකුවටම නැති වුණාට වෙන රටවල් වල මේ අපිට ওই images එහෙම ගද්දි Google එකෙන් free images එහෙම ගන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු අපි Google එකට ගිහිල්ලා ගන්නවා කියලා image එකක් අපේ flyer එකට දාන්න.
පිරිමිලා මේගි ෆොටෝ එකක් ගන්න කිව්ව ෆ්ලයි එකට දාන්න අපි මේ ඉමේජ් එක දාන අපේ ෆ්ලයි එකට ඒ වුණාට අපි මෙයාගෙන් අවසරයකින් තොරවනේ මේ ඉමේජ් එක ගන්න මෙයා දන්නේ නැහැ අපි මෙයාගේ මේ ෆොටෝ එක පාවිච්චි කරනවා කියලා අපේ ෆ්ලයි එකට ඉතින් ඒ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන් ඒ හින්දා අපිට අපි ෆ්ලයර්ස් අනම්මනම් හදද්දී 5 එකේ විශේෂයෙන්ම වෙන රටවල කස්ටමර්ස්ලාට හදද්දී අපි මේ දේවල් ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ අපිට Google එකෙන් ෆ්‍රී ඉමේජස් අරගෙන එහෙම දාන්න බෑ අපි කමර්ෂල් යූස් කියලා දෙනවා නම් අනිවාර්යයෙන්ම අපි අපිට ලයිසන්ස් තියෙන ෆොටෝ තමයි අපි කස්ටමර්ස්ලාට මේ වැඩවලට දෙන්න අපේ වැඩවලට යොදා ගන්න ඕනේ ඉතින් ලයිසන්ස් තියෙන ඉමේජ් වලන් ලේසියෙන්ම ගන්න පුළුවන් මේ ෆ්‍රී ලයිසන් ඉමේජ් දෙන සයිට් තියෙනවා මම ඒවත් කීප එකක් පෙන්වන්නම් මේ Unsplash කියලා එකක් තියෙනවා ඊට පස්සේ Pixels කියලා සයිට් එකක් තියෙනවා අන් මේ මේ වගේ සයිට් වලින් ගොඩක් ක්වොලිටි ඒ වගේම ලයිසන්ස් තියෙන ෆොටෝ වලන්ට ෆ්‍රී ගන්න පුළුවන් commercial use කියලා කියන්නේ අන්න ඒක ඊට පස්සේ shipping කියලා කියන්නේ කියන්නේ මේක නම් අපිට එච්චරම අදාළ වෙන්නේ නැහැ මේ shipping shipping කියලා කියන්නේ අපි flyer එකක් හරි මොකක් හරි අපිට පටන අරගෙන ඔයාලා ගිහිල්ලා අපි හදන product එක මෙයාට physical කියන්නේ print කරලා ship කරනවා නම් නම් මේකට මේ shipping කියන ටික අපිට දෙන්න පුළුවන් හරි ඊට පස්සේ අපේ price එක අහනවා මේ මෙතන තියෙන අපේ starting price එක කියන්නේ අපේ gig එක පටන් ගන්න price එක කීයෙන්ද කියලා ඉතින් ඔයා අලුතෙන් මේ seller කෙනෙක් නම් ඔයා මෙතෙන්ට වැඩි ගණන් දාන්න එපා ඔයා අනිවාර්යයෙන්ම ඩොලර් 5ෙන් පටන් ගන්න මුලින්ම මේ 5 කියන්නේ ඔයාගේ starting price එක ඔයාට කියන්නේ වැඩේ 90යි පස්සේ ගාණක් කියන්න පුළුවන් හරි ඊට පස්සේ ඔයාගෙන් අහනවා add extra services කියලා තියෙනවා මෙතනින් ඔයාට පුළුවන් දැන් ඔයාගේ මේ පැකේජ් එකේ තියෙන ඒවට අමතරව තවම يعني ඇඩිෂනල් දේවල් තියෙනවා නේ ඒවට අය කරන්නේ කොහොමද කියලා මෙතනින් දෙන්න. මෙතනින් පුළුවන් දැන් අපි මෙතන ඩිලිවර් කරනවා කියලා දැන් මේ දවස් දෙකකින් ඉන්නේ කාට හරි එක්ස්ට්‍රා ෆාස්ට් ඩිලිවරි ඕනේ කියලා හිතනවද කාට හරි මේක දවසින් ඩිලිවර් කරගන්න ඕන නම් අපිට එහෙම නම් පුළුවන් මෙතන අපි 1 day ඩිලිවර් කරනවා. හැබැයි අපි එක්ස්ට්‍රා එකට තව ඩොලර් 5ක් ඇඩ් කරනවා. අන්නේ වගේ මෙතන අපේ extra services වලට මෙතනින් අපිට price දාන්න පුළුවන්. දැන් additional revision ඒ කියන්නේ දැන් අපි මෙතන දැම්මනේ unlimited revision කියලා. අපි එහෙම නැතුව මෙතනට revision 9යි කියලා දාලා ඊට පස්සේ අපිට පුළුවන්. හැබැයි revision 20ක් ගන්න පුළුවන්. තව මෙන්න මෙච්චර ගාණක් අපි වාගෙන් අය කරනවා. අන්නේ එහෙම කියලා ඔයාට මෙතනින් ඔයාගේ මේ extra services වලට මෙතනින් charge කරගන්න පුළුවන්. මෙතන නැති ඔයාට ඕන මෙතන add gig extra එකට ගිහිල්ලා තව ඇඩ් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ආමදින් save and continue කරන්න. හරි. ඊට පස්සේ එනවාගේ gig එකේ description එක දෙන තැන. gig description එක කියලා කියන්නේ කවුරු හරි දැන් අපි මේ gig එක ඇතුළට යම්. gig එක මෙහෙම click කරලා ඇතුළට ගියාට පස්සේ මෙන්න මේ පෙන්නන gig එක about this gig. ඒ කියන්නේ මේ gig එක gig එකෙන් මොනවද කරන්නේ කියන يعني ඔයාගේ සර්විස් එක ගැන පොඩි විස්තරයක් තමයි මෙන්න මෙතනට දෙන්න තියෙන්නේ මේකත් අර මම කලින් අපේ ප්‍රොෆයිල් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක හදද්දි කිව්වා වගේම මේකත් ඕගොල්ලෝ වෙන සෙලර් කෙනෙක්ගෙන් බලලා අයිඩියා එකක් ගත්තර කමක් නැහැ හැබැයි කොයි වෙලාවක කාජියවත් එක කොපි පේස්ට් කරන්න එපා දැන් දාන්නක් වශයෙන් මම මගේ වෙන gig එකම එකක් ඕගොල්ලන්ට දැනට කොපි කරලා දාලා පෙන්නන්න මෙතන සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දාන්න ඕනේ කියන්නේ ඔයා මොනවද දෙන සර්විස් මේ gig එකෙන් සා ඇයුවා කියන්නේ ඔයා මේ වැඩේට ස්පෙෂල් ඇයි වෙන කාවත් නැතුව ඔයාව මේ වැඩේට බයි කරන්න ඕනේ අන්න ඒ වගේ කියන්නේ කට්ටිය ඇක්ට්‍රැක්ට් කරගන්න පුළුවන් විස්තරයක් තමයි මෙතනට දාන්න ඕනේ දැන් දාන්න අවශ්‍ය මම මෙතන මයි gig එක දාලා තිනා why choose me ඇයි මාව තෝරගන්න ඕනේ මං කියලා දිනා මෙහෙම කස්ටමර් සැටිස්ෆයි වුනේ නැත්නම් මම 100% මනි බැක් කරනවා අය ඊට පස්සේ මල්ටිපල් යුනික් ඩිසයින්ස් කීපයක්ම දෙනවා unlimited revision දෙනවා කස්ටමර් සැටිස්ෆයි වෙනකන් 4 hours express delivery පැය 4කින් delivery කරනවා අවුරුදු 7ක experience එකක් තියෙනවා 24/7 available reply within 5 minutes අන්න ඒ වගේ කියන්නේ කස්ටමර්ට ආස හිතෙන විදිහට කියන්නේ ඔයාව දැක් ඔයාගේ gig එක දැක්කම ඇතුළට ආපුවම මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ කියුවම ඔයාව බයි කරන්න හිතන જાතියේ විස්තරයක් ඔයා මෙතෙන්ට දෙන්න ඕනේ.
ඊට පස්සේ ඔයා ඩිස්ක්‍රිප්ෂන් එක හදාගත්තට පස්සේ ඔයා මම මෙතන දාලා තියෙනවා මයි සර්විසස් කියලා මගේ මේ මේ ගිග් එකේ නැති ඒ වුණාට මට කරන්න පුළුවන් වෙන වැඩ ටිකකුත් මම දාලා තියෙනවා ඒ කියන්නේ මේ කියන්නේ හිතන්නකෝ ඔයා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් ඔයා ලෝගෝ ඩිසයින් ගිග් එකක් දාලා තියෙනවා හැබැයි ඔයාට ෆ්ලයර් ඩිසයින් කරන්නත් පුළුවන් ඔයාට මේ ගිග් ඩිස්ක්‍රිප්ෂන් එකේදී ඒක මෙන්ෂන් කරන්න පුළුවන් මම මේ ගිග් එක ලෝගෝ ඩිසයින් වලට මට මෙන්න මේ වගේ සර්විසස් තව දෙන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ එතකොට මේ කියන්නේ දැන් ලෝගෝ එකක් හදාගන්න එන කස්ටමර් කෙනෙක්ට මොකක් හරි ෆ්ලයර් එකක් හදාගන්නත් අවශ්‍යතාවයක් තියෙනවා නම් එයා වෙනම ෆ්ලයර් ගිග් එකකට යන්නේ නැතුව වෙන කෙනෙක්ගේ ඔයාට මේ වැඩේ දෙන්න chance එකක් මෙතනදී තියෙනවා. එහෙනම් ඕගොල්ලෝ ඔයගලගේ සර්විසස් ටිකත් මේ ගිග් ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්න අමතක කරන්න එපා. හරි. ඊට පස්සේ ගිග් එකේ ඩිස්ක්‍රිප්ෂන් එක මේ විදිහට ඔයා දාගත්තට පස්සේ ඊට පස්සේ ඔයාගෙන් ඔයාලට තියෙන frequently asked questions ඒ කියන්නේ නිතරම කස්ටමර්ස්ලා ඔයාගෙන් අහයි කියලා හිතන ප්‍රශ්න කීපයක් ඔයාලට දාලා ඔයාලට ඒවට උත්තරත් මෙතනට දාලා තියන්න පුළුවන්. ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩාක් ෆෝරම් වල එහෙම මේක තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ඔයාලට හිතෙන්න පුළුවන් ඔයාගෙන් කස්ටමර්ස්ලා අහන්න පුළුවන් when are you available කියලා. මම ක්වෙක්ෂන් එක ටයිප් කරගෙන මට ආන්සර් එකත් මටම මෙතන ටයිප් කරගන්න පුළුවන්. මම මෙතන දානවා we available always for your support. අන්න ඒ වගේ කියන්නේ කවුරු හරි වාගෙන් අහයි කියලා හිතන ප්‍රශ්න සහ උත්තර වාට මෙතනට දාලා තියන්න පුළුවන්. ඒතර වාට කවුරු හරි ප්‍රශ්නයක් තියෙනවා නම් එයාට මෙතනින් බලන්න පුළුවන් මේ frequently asked question වල පෙන්නනවා. ඒ කියන්නේ ඔයා දාපු question ටිකයි answer ටිකයි එයාගේ ප්‍රශ්න මෙතනින් ගොඩක් වෙලාට එයාට විසඳ ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට එයා message එකක් දායි. හරි. ඊට පස්සේ ඔයා මෙහෙම මෙතනට වාට එහෙම වෙන ප්‍රශ්න ටිකක් දාලා add කරගත්තට පස්සේ ඔයාට පුළුවන් save and continue කියන එක click කරන්න. හරි. ඊට පස්සේ ඔයාට මෙතනදී අහනවා ඔයා දැන් හිතන්න ඔයා ෆ්ලයර් ගිග් එකක් නෝ ආය දැන් මේ අපි හැදුවේ ෆ්ලයර් ගිග් එකට ඇවිල්ලා කවුරු ඔයා බයි කරොත් ඔයාට ඕඩර් එකක් දුන්නොත් ඕඩර් එක පටන් ගන්න ඔයාට කස්ටමර් ගෙන් මොනවද ඕන ইনফরমේෂන් අන්නේ දේවල් ටික තමයි ඔයාට මෙතනදී කස්ටමර්ට කියන්න පුළුවන්. ඒ කස්ටමර් ගෙන් ඕන දේවල් ඔයාට මෙතනදී දෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් හිතන්නකෝ දැන් අපි ෆ්ලයර්ස් නේ හදන්නේ ෆ්ලයර් එකක් හදන්න මොනවද අපිට ඕනේ ইনফরমේෂන් කස්ටමර් ගෙන් දැන් ගොඩක් ලාට සමහර එන කස්ටමර්ස්ලා දන්නේ නැහැ මොනවද ඕනි කියලා. දැන් අපිනේ දන්නේ අපිට මොනවද ඕනි කියලා. ඒ හින්දා අපි ඒ අපිට අවශ්‍ය දේවල් ටික මෙතනදී කස්ටමර් ගෙන් අපිට ඕන දේවල් ටික මෙතනදී අපිට සඳහන් කරන්න පුළුවන්. දැන් අපිට ෆ්ලයර් එකක් හදද්දී අපිට අනිවාර්යෙන්ම ඕනේ නෝ ෆ්ලයර් එකේ සයිස් එක. ඉතින් මම මෙතනින් ඕන සයිස් එකක් දීලා මෙතනින් අහනවා කියන්නේ කස්ටමර් ගෙන් මොන જાති උත්තරයක්ද ඕනි කියලා. කියන්නේ ටෙස්ට් එකක්ද නැත්නම් ඇටැච්මන්ට් එකද නැත්නම් මල්ටිපල් උත්තර මල්ටිපල් චොයිස් එකක්ද කියලා. දැන් මේ සයිස් කියන එකට මට ටෙස්ට් එක ගන්න ඕනේ. මම මෙතන ටෙස්ට් කියලා දාලා ඇඩ් කරනවා. ඊට පස්සේ මෙතෙන් තව අපිට ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේ තව මට ඕනේ ස්ටැන්ඩ් ඒගොල්ලන්ගේ තීම් කලර් එකක් තියෙනවනම් ඒකට මම ටෙස්ට් කියලා දාලා ඇඩ් කරගන්නවා. ස්ටැන්ඩ් ෆොටෝස් ඕනි කියලා මට ෆොටෝස් වුණනම් ෆොටෝස් උත් දාලා දැන් මට ඒකේ ආන්සර් එක ටෙස්ට් එකක් විදියට නෙවෙයි මට ෆොටෝස් වුණේ ඇටැච්මන්ට් එකක් විදියටනේ. මම මෙතන ඇටැච්මන්ට් කියන එක දාලා ඇඩ් කර ගන්නවා. අන්න ඒ වගේ ඔයාලට ඔයාලගේ ගිග් එකට අදාළව ඔයාලට කස්ටමර් ගෙන් ඕන දේවල් ඔයාලට මෙතනදී සඳහන් කරන්න පුළුවන්. ඒ වගේ ඒ ටිකක් දාගත්තට පස්සේ ඔයාලට පුළුවන් save and continue කරන්න. හරි. Save and continue කරාට පස්සේ එනවා ඔයාගේ ගිග් image දාන ප්ලේස් එක. මේ ගිග් image එක තමයි ඔයාලට ගොඩාක්ම වැදගත් වෙන්නේ. දැන් ඔයා මෙතනින් බයෝසෙල මූඩ් බය මූඩ් එක ගියොත් ඔයාලට පේනවා මේ තියෙන වෙන කට්ටිය දාපු ගීක්. දැන් කස්ටමර්ස්ලා ඇවිල්ලා බලද්දි මෙන්න මේම තමයි ඒගොල්ලන්ට පේන්නේ. ඒගොල්ලන්ට මුලින්ම හැයන දේ තමයි මේ ඔයාලගේ ගිග් ඉමේජ් එක. ඒ හින්දා ඔයාලා මේ ටයිටල් එකටත් වඩා ගොඩාක්ම ඇට්‍රැක්ටිව් විදිහට හදන්න ඕන ඔයාලගේ ගිග් ඉමේජ් එක. මේ ගිග් ඉමේජ් එක දැකලා තමයි කවුරු හරි මේකට ක්ලික් කරන්න පෙළඹෙන්නේ. ඒ හින්දා ඔයා මේ අනිත් අය දාලා තියෙන ගිග් ඉමේජ් හොඳට රිසර්ච් කරලා ඔයාට ගිග්ගර ගැලවෙන විදිහට ලස්සන ගිග් ඉමේජ් තුනක් හදාගන්න. මේ හැම ගිග්ගරම ගිග් ඉමේජ් තුනක් දාන්න පුළුවන් මේ වගේ. හරි. මෙතනින් ඊට ඔයා දැන් ඉමේජ් තුනක් හදාගත්තට පස්සේ මම කලින්ම ඉමේජ් තුනක් හදාගත්තා. ඉතින් ඉමේජ් තුන වාට ඔයගලට පෙන්වන්න.
මේ වගේ ඉමේජ් තුන ඇඩ් කරන්න පුළුවන්. ඉමේජ් තුන හදද්දී හැබැයි මෙතන මේ සයිස් එකක් කියලා නැහැ කොහෙවත් ඉමේජ් එකේ සයිස් එක. මම සයිස් එක ඔයගලන්ට කියන්නම් gig image එකේ ඉන්න ඕන සයිස් එක. gig image එක ඔයගලන්ට pixel 3250 size එකට හදාගත්තා නම් මේ gig එකේ perfect fit වෙන විදිහට මේ gig image එක ඔයගලන්ට හදාගන්න පුළුවන්. හරි ඊළඟට ඔයගලන්ට ඔයගලගේ product එක මේගොල්ලන් service එක ගැන තියෙන මොකක් හරි වීඩියෝ ක්ලිප් එකක් හදලා වාට මෙතනින් gig එකට දාගන්න පුළුවන්. ඒක වීඩියෝ එක නම් ගොඩාක්ම අවශ්‍ය වෙන දෙයක් නෙමෙයි. උනට මේගොල්ලෝ මේ මේ කියන විදිහට නම් මේ 5 එකකින් කියන විදිහට නම් වීඩියෝ එකක් දැම්මොත් ඔයගේ කස්ටමර් සලා 140කින් විතර වාව buy කරන්න තියෙන chance එක වැඩි වෙයි කියලා කියන වීඩියෝ එකක් දැම්මොත් ඔයගලන්ට පුළුවන් නම් මෙතනට වීඩියෝ එකකුත් හදලා දාගන්න. හරි ඊට පස්සේ මෙතනින් ඕගලන්ට ඕගලන්ගේ portfolio එකක් attach කරන්න පුළුවන්. portfolio කියන එක නම් ඔයා graphic designer කෙනෙක් නම් ඕගලන්ට අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. ඒ කියන්නේ ඔයාගේ කලින් කරපු වැඩ කීපයක් දාලා ඔයා හදපු document එකක් PDF file එකක් විදිහට හදලා ඔයාට මෙතනදී ඒක මේ වාජි gig එකට දාලා තියන්න පුළුවන්. මම ඔයාලට උදාහරණයක් වශයෙන් මම හදලා තියෙන මගේ gig එකක් පෙන්වන්නම්. මේ තියෙන මගේ මං කලින් හදපු flyer gig එක මං ඒකට නම දාලා තියෙනවා I will create amazing flyers and brochures කියලා. මේ තියෙන මගේ gig image එක දාද්දිත් මේ ඔගොල්ලෝ මේ මෙතන primary කියලා වැටෙන image එක තමයි ඔගොල්ලන්ගේ ඉස්සරහටම පේන image එක වෙන්නේ. එහෙනම් primary කියන තැනට ඔගොල්ලන්ගේ image වලින් හොඳම image එක දාන්න අවතක් කරන්න එපා. මේ වගේ image මේ තියෙන මං දාගත්ත gig image තුන දැන් ඔයගොල්ලෝ ෆ්ලයර්ස් මොනවා හරි නම් ලෝගෝ මොනවා හරි නම් හදද්දී ඔයගොල්ලෝ මතක තියාගන්න. ඒ කියන්නේ එකම ඉමේජ් එකට කියන්නේ ගොඩාක් ෆ්ලයර්ස් ගොඩාක් ලෝගෝ දාලා හදනට වඩා එක ෆ්ලයර් එකක් එක ලෝගෝ එකක් වගේ කියන්නේ ක්ලියර් නීඩ් ඩිසයින් එකක් හදුවොත් ඒක කස්ටමර්ගේ ඇහැට යනවා වැඩි. ඒ හින්දා ගොඩාක් බිසි ඩිසයින් එකක් නැතුව gig image එක හදද්දී හොඳ ක්ලියර් නීඩ් ඉමේජ් එකක් හදන්න. හරි ඊට පස්සේ මේ මං කව පෝට්ෆෝලියෝ එක මේ තින් මගේ පෝට්ෆෝලියෝ එක මං හදාගත්ත එක මේ වගේ ඔයගොල්ලන්ට PDF ෆයිල් එකක් මෙහෙම දාලා ඒ කියන්නේ ඔයගොල්ලෝ ගැන පොඩි විස්තරයක් දාලා ඊපස්සේ මේ ඔයගොල්ලන් කරපු වැඩ වලින් ඔයාලට හොඳයි කියලා හිතන වැඩ කීපයක් දාලා මෙන්න මේ විදිහට PDF ෆයිල් එකක් හදලා තියන්න පුළුවන් ඔයාගේ gig එකේ. කස්ටමර්ස්ලා ගොඩාක් වෙලාවට අහන දෙයක් තමයි ඔයාගේ ප්‍රීවියස් කලින් කරපු වැඩ සාම්පල් පෙන්වන්න කියලා. ඒ වෙලෙට ඔයාට කියන්න පුළුවන් ඔයාගේ gig එකට ගිහිල්ලා ඔයාගේ portfolio එක බලන්න කියලා. එහෙනම් මේ portfolio කියන එකත් ඔයා අනිවාර්යයෙන්ම හදලා මේ gig එකට දාගන්න. හරි ඊට පස්සේ මෙතනදී ඔයා අනිවාර්යයෙන් මේගොල්ලෝ අහනවා මේ gig image ඔයාම හදපු නැද්ද කියලා. මෙතනදී මේගොල්ලෝ ගොඩාක් ලොකුවට බලන දෙයක් තමයි කියන්නේ මේ අපිට වෙන කාගේවත් හදපු දෙයක් මෙතනදී අපේ gig image වලටවත් මේ පාවිච්චි කරන්න බෑ. මේ එහෙම වුණොත් ඔයාගේ gig එකම හෝ එහෙම නැත්නම් account එකම ban වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා gig image හදද්දී ඔයාම හදපු දේවල් මෙතනට පාවිච්චි කරන්න කොයි වෙලාවත් ඉන්ටර්නෙට් එකෙන් ගත්ත දේවල් පාවිච්චි කරන්න එපා. එහෙම වුණොත් දවසකින් දෙකකින් ඔයා account එකම නැති වෙන්න පුළුවන්. හරි. පස්සවා save and continue කරන්න. හරි ඊට පස්සේ ඔයාගේ gig එක හරි. ඊට පස්සේ ඔයාට මෙතෙන් publish gig කරන්න පුළුවන්. ඊට පස්සේ gig එක හැදුවට පස්සේ ඔයාට කියනවා gig එක ඔයාට share කරන්න පුළුවන් කියන්නේ ගොඩාක් customers ලා අතරට යවන්න. ඉතින් මෙහෙම මෙතනදී ඔයාට gig එක ඔයාගේ Facebook එකේ Twitter එකේ share කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ gig එක share කරද්දී ගොඩාක් ඕගොල්ලෝ try කරන්න foreign page වල ඔය gig එක share කරන්න කියන්නේ මොනවාද USA UK වගේ කට්ටිය ඉන්න page වල share කරන්න. ලංකාවේ pages වල share කරාට එච්චරම effective වෙන්නේ නැහැ. මොකද ලංකාවේ කට්ටිය Fiverr එකෙන් service එකක් buy කරනවා ගොඩාක් අඩුයි. ඒ වුණාට USA UK වගේ රටවල කට්ටිය ගොඩාක් මේ Fiverr එකෙන් service buy කරනවා. ඒ හින්දා ඔයා Facebook එකේ Twitter එකේ share කරද්දී ගොඩාක් foreign කට්ටිය ඉන්න pages වල මේක share කරන්න. එතකොට ඔයාගේ gig එක ලොකු promote එකක් වට ගන්න පුළුවන්.
හරි ඊළඟට ඔයා ඩන් කරන්න හරි දැන් ඔයාලා වාගේ gigs යටතේ ඔයාලට අලුතෙන් හදපු gig එක බලා ගන්න පුළුවන් හරි එතන මේ gig වලට ආවට පස්සේ හරි මෙතනින් ඔයාලට බලන්න පුළුවන් මේ වාගේ gig එකේ impression clicks orders are cancellation කියලා දිනවා මේ මෙතන impression clicks කියලා කියන්නේ මේ impression කියන එකෙන් කියන්නේ වාගේ gig එක කී දෙනෙක් දැක්කද කියන එක ක්ලික්ස් කියලා කියන්නේ කී දෙනෙක් වාගේ gig එක click කරලා ඇතුළට ආවද කියන එක. ඉතින් මෙතනින් වාගේ gig එකේ progress එක වට ලේසියෙන්ම බලා ගන්න පුළුවන්. මෙතනින් වට දාන්න පුළුවන් දවස් 7කදී කීයද දවස් 30කදී කීයද කියලා වට මෙතනදී හරියටම බලා ගන්න පුළුවන්. හරි. gig එක වා මෙහෙම හදාගත්තට පස්සේ ඔයාගේ profile එකට ගියාට පස්සෙත් ඔයාගේ gig එක මෙතන බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි ඔන්න gig එකත් හදලා තියෙන්නේ. හැබැයි අපි gig එක හදලා නිකන් හිටියට අපිට කවදාවත් file එකෙන් order එකක් නෑ හම්බෙන්නේ නෑ. මොකද දැන් අපි මේකේ අලුතෙන්ම තමයි මේකේ gig එක හදලා තියෙන්නේ. අපිට reviews එකකුත් එකක්වත් නෑ. මේ අපේ gig එක තාම උඩට ඇවිල්ලත් නෑ. ඒ හින්දා අපිට කවුරු හරි අපේ gig එක දැකලා order එකක් දෙන්න තියෙන chance එක ගොඩාක් අඩුයි. ඒ හින්දා මේ අපි අලුතෙන් gig එකක් හදලා අපි අලුතෙන්ම file එකේ වැඩ පටන් ගද්දී අපිට වැඩ හොයාගන්න තියෙන ලොකුම චාන්ස් එකක් තමයි මේ 5 එකේ තියෙන බය රික්වෙස්ට් කියන දේ. ඕගොල්ලන්ට මෙන්න මෙතන මෝ කියන එකට ඕගොල්ලන්ගේ ඩෑෂ්බෝඩ් මේ ප්‍රොෆයිල් එකට ඇවිල්ලා මෙතන කැරවල තියෙන මෝ කියන එකට ගියාට පස්සේ ඕගොල්ලන්ට බලන්න බය රික්වෙස්ට් කියලා කැලලක් තියෙනවා. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ ඔයාගේ gig එකට ගැලපෙන කස්ටමර්ස්ලා ඇවිල්ලා දාපු ඒගොල්ලන්ට කරගන්න අවශ්‍ය වැඩ. හරිද? දැන් මම තන ග්‍රැෆික් ඩිසයින් සර්විස් නේ දාලා තියෙන්නේ. දැන් මම කීපයක්ම හදලා තියෙන ඉතින් මගේ කීපයටම අදාළ දේවල් මෙතන පෙන්නනවා. දැන් උදාහරණයක් වශයෙන් කෙනෙක් දාලා තියෙනවා need infographic designer කියලා. එයා කියලා මට infographic කරන design කෙනෙක් ඕනි කියලා. එතකොට එයා කියලා තියෙනවා දවස් 3ක් දෙන වැඩේට එයාගේ බජට් එක ඩොලර් 6යි කියලා. ඉතින් මෙතනදී වාට පුළුවන් එයාට offer එකක් යවන්න. මෙම send offer කෙනෙක් click කළා कस्टम ग्राफिक फोटो एडिटिंग डिस्क्रिप्शन गोनी අපි description එකක් ගහමු. මම දැනට මේ වගේ එකක් copy paste කරගන්නම්. මම එතනට දාගත්තා hello I am Nimesh, I love graphic design, I have 7 years experience in this field, I think I can create exactly what you are imagining කියලා මම දැනට copy paste කරගත්තා. හැබැයි ඕගොල්ලෝ මේ buyer request දාද්දී ඕගොල්ලෝ මේ දැන් මම කරා වගේ copy paste කරපු වැඩේ කරන්න එපා. මොකද මේ මෙතනදී නම් copy paste කරලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඒක එච්චර effective නෑ. මොකද දැන් හිතන්න කස්ටමර් කෙනෙක් ඉන්නවා. අපි බලමු තව buyer request එකක්. හරි. මෙයා කියලා දිනවා I need graphic design done for t-shirt in caricature art multiple character and commercial right කියලා. හරිද? මේකට අපි copy paste කරලා අර මම ඉස්සල්ලා දැම්මා වගේ description එකක් දාන්න නැතුව දැන් මෙයා ඩොලර් 50කුත් දෙනවා කියලා තියෙන වැඩේට අපි යාට buy request එකක් දාන්න. අපිට පුළුවන් මෙයාට custom description එකක් දාන්න. දැන් එයා කියලා තියෙන යාට caricature art එකක් තියෙන multiple characters තියෙන t-shirt එක design කරගන්න ඕන කියලා. ඔයාට මෙතනට නිකන් අර හැමෝටම යවන જાතියේ පොදු description එක copy paste කරනවට වඩා ඔයාට පුළුවන් hello sir මම ඔයාගේ request එක කියෙව්වා. මං මීට කලින් ගොඩාක් caricature art කරලා තියෙනවා. ඒ වගේම මම t-shirt design මං ගොඩාක් කරලා තියෙනවා. ඉතින් මං ඔයාගේ t-shirt එකට ගොඩාක් attractive design එකක් කරලා දෙන්න. අන්න ඒ වගේ එයා කියලා තියෙන දෙයින්ම අරගෙන එයාට custom description එකක් වාට දෙන්න පුළුවන් නම් මෙතනදී අර copy paste කරනවට වඩා ඒක ගොඩාක් effective. ඒ හින්දා ඔයගොල්ලෝ පුළුවන් තරම් try කරන්න copy paste කරන්න නැතුව මෙතනදී එයාගේ රික්වයර්මන්ට් එකට අදාළව ඩිස්ක්‍රිප්ෂන් එකක් ඔයා කස්ටම් හදලා දෙන්න.
ඊට පස්සේ මෙයා කියලා තියෙන ඩොලර් 50ක් දෙනවා කියලා එයාගේ බජට් එක. ඒ කියන්නේ අර උඩරිම යන්න පුළුවන් ගාන. ඔයා මෙතන 50ම දාන්න ඕනේ. මම මෙතන 40ක් වගේ දාන්න. පස්සේ එයා කියලා තියෙනවා දවස් 7කින් තිබ්බණක් ඇති කියලා. වට 7ක් ම යන්නේ නැහැ නේ. මම 4ක් විතර දාලා අනිත් 30ක් දාලා සෝෂල් මීඩියා ඩිසයින් කරන්න නැහැ නේ. දාලා ඔයා යාට ඔෆේ එක යවන්න. හැබැයි මෙතනදී මේ අපිට ඕන තරම් බය රික්වෙස්ට් දාන්න බෑ. දවසකට බය රික්වෙස්ට් 10යි අපිට දාන්න පුළුවන්. දැන් මම එක දාපු ඉන්න මගේ මෙතන බය රික්වෙස්ට් 9 වුණා. තව මට දවසර 9යි දාන්න පුළුවන්. මේ මුලින්ම කවුන්ට් එක හැදුවට පස්සේ ඕඩර් ගන්න තියෙන හොඳම සහ ලේසිම ක්‍රමය තමයි මේ බය රික්වෙස්ට් දාන එක. දැන් ගොඩාක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලෝ ගොඩාක් කට්ටිය 5 account හදලා තියෙනවා. හැබැයි ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ට ඕඩර් එන්නේ නැහැ කියලා. ඉතින් ඕඩර් එන්නේ නැති වෙන්න තියෙන ප්‍රධානම හේතුව ඒගොල්ලෝ 5 account එක හදලා නිකන් තියෙන එක. ඕගොල්ලන්ට ඕඩර් ඕන නම් මුලින්ම ගිය ගමන් ඕඩර් එන්නේ නැහැ. ටික කාලයක් ඕගොල්ලන්ට බලාගෙන ඉන්න වෙනවා සහ බය රික්වෙස්ට් දාන්න වෙනවා. 5 account එක හදලා ඕඩර් එන්නේ නැහැ කියලා අත්තරින්න එපා. account එක හදපු දවසේ නම් හැමදාම ඔයගොල්ලෝ මේ පුළුවන් තරම් buy request 10ම අනිවාර්යෙන්ම දාන්න. මට මතකයි මම account එක හැදුවේ 2019 මම 19 account එක හදපු කාලේ මේ buy request 10ම දාන්න නැතුව මම නිදාගත්තේ නැහැ. හැමදාම يعني buy request 10 ඉවර වුණාට පස්සේ තමයි මම නිදාගන්න ගියේ. සමහර ලාවට රෑ 1-2 විතර වෙනකම් මම බලනවා buy request තියෙනද කියලා. ඕගොල්ලෝ මේ කම්පියුටරේ මින්න ඕනේ නැහැ. ඕගොල්ලෝ ෆෝන් එකට 5 app එක දාගන්න. ෆෝන් එකට 5 app එක දාගත්තාට පස්සේ ඔයාලට ෆෝන් එකේ 5 app එකෙන් ගොඩක් ලේසියෙන් මේ buy request check කරලා buy request වලට offers යවන්න පුළුවන්. ඒ හින්දා මේ account එක හදලා අනිවාර්යයෙන්ම මේ buy request 10ම දවසට දාන්න. ඒ වගේ මතක් කරලා custom offer description එකක් දාලා යවන්න. හරි. දැන් ඕගොල්ලෝ දන්න account එක හදන විදිහ ඊට පස්සේ gig එකක් හදන විදිහ බලුවා. ඊට පස්සේ කොහොමද buy request එකක් යවන්නේ කියලා අපි දැන් බලුවා. හරි. buy request එකක් යවලා ඕගොල්ලන්ට හිතන්න order එකක් ආවා කියලා. order එකක් ආවට පස්සේ ඕගොල්ලන්ට ඔයගොල්ලන්ගේ මේ dashboard කියන එකට ආවට පස්සේ ඔයාලට ආපු orders මෙතන බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මට orders දෙකක් ඇවිල්ලා තියෙනවා. මම මේ දෙකම deliver කරලා තියෙන්නේ. මම ඔයාලට පෙන්වන්නේ මෙන්න මේ විදිහ තමයි order එකක් ආවම ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා ෆෝන් එකට 5 app එක දාගෙන ඉද්දි ඔයාලට ෆෝන් එකට notification එකක් එනවා. browser computer browser එකේ log කරලා ඉද්දි browser එනොත් ඔයාලට notification එකක් එනවා බලා ගන්න පුළුවන්. තව ගොඩක් තියෙන ප්‍රශ්නයක් තමයි මේ වැඩේ කරන්නේ මේ ඉංග්‍රීසි ලොකුවට ඕනද කියන එක. සාමාන්‍යයෙන් මෙහෙමයි ඉංග්‍රීසි ලොකුවටම ඕනේ නැහැ. ඒගොල්ලෝ කියන දේ යන්තම් තේරුම් ගන්න පුළුවන් නැහැ. ඇති ඒගොල්ලන්ට තේරුම් ගන්න බැ නැතිින් මුල්ම කාලේ ඉතින් ට්‍රාන්ස්ලේට් එකේ දාලා හරි ඔයගොල්ලන්ට මේක ගේම ගහ ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් වෙන්න දැන් උදාහරණයක් වශයෙන් මම පෙන්නන්න මේ ආපු වැඩකට ගිහිල්ලා කොහොමද මේ වැඩේ ගැන කියලා තියෙන්නේ කියලා. මේ තියෙන දැන් මට ආපු ඕඩර් එකක් මම ඇතුළට ගිහින් පෙන්නන්න. හරි. මෙන්න මේ විදිහට තමයි ආයාගේ වැඩේ මට කියලා තියෙන්නේ. ආ කියලා දෙන හැලෝ නිමේෂ් දෙක. I would like to create professional brochure for printing for me similar to the one in this link aya kiyala thiyenne yata menne me link eke thiyena vidihata brochure ekak hada ganna one kiyala api link eke thiyena ekata poddak gihin balamu me thiyenne yage link eke thiyena brochure ekak eya kiyanne menne me wage mekak yata hada ganna one kiyala passe aya kiyala thiyena you can use the pictures whole page choice small pictures එයාගල් දින යා මේ දාල් තියෙන පින්තූර එයාට අපිට ඕන නම් මුළු පිටුවටම දාන්න සිම්පල් ලේඅවුට් එකක් ඕනේ. අන්න ඒ වගේ මේ ඔයගොල්ලන් දැන් පේරණේ කියන්නේ මෙන්න මේ වගේ තමයි එයා කස්ටමර් කෙනෙක් අපිට ඕඩ එකක් දෙද්දි වැඩේ ඩිස්ක්‍රයිබ් කරන්නේ. ඔයාට මෙන්න මේ විස්තරේ තේරුම් අරගෙන වැඩේ කරන්න පුළුවන් නම් ඔයාට මේක කරන්න පුළුවන් කිසිම අවුලක් නැතුව. හරි. ඊට පස්සේ ඔයා වැඩේ කරාට පස්සේ මෙතන උඩ තියෙන deliver කියලා බටන් එකක් deliver කියන බටන් එක බලලා ඔයා කරපු වැඩේ ඔයාට මෙතන upload වලට ගිහලා upload කරන්න පුළුවන්. අපි වැඩක් කළා upload කරාට පස්සේ customer එක බලලා එයා satisfied නම් එයා අපේ order accept කරනවා. එහෙම නැත්නම් ඔයාට revision මොනවා හරි ඕන නම් එයා revision එකක් ඉල්ලනවා. එහෙම වුණොත් අපි ආයෙ ආ කරලා එයා ඉල්ලන change එක කරලා අපිට ආයෙ පාරක් එයාට deliver කරන්න පුළුවන්. හරි මෙතනදී ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් සමහරట్లా හිතන ඇති කාට හරි හිතන ඇති සමහරට අපෙන් වැඩක් කරගෙන සල්ලි නොදී යන්න පුළුවන්ද කියලා.
එහෙම දෙයක් මෙතනදි වෙන්නේ නැහැ. මොකද මේ 5 එකෙන් අපිට ඕඩර් එකක් එද්දී දැන් හිතන්නෝ කස්ටමර් එකෙක් අපිට ඕඩර් එකක් දෙද්දී මුලින්ම කස්ටමර් එකෙන් ඒ ඕඩර් එකට අදාළ ගාණ එයා කස්ටමර් එකෙන් අය කරගන්නවා. දැන් හිතන්න මේ ඩොලර් 20යි නේ මේ ඕඩර් එකට කස්ටමර් එකෙන් මුලින්ම ඩොලර් 20ක් අය කරගෙන ඒක 5 එකෙන් තියාගන්නවා. තියාගෙන අපි වැඩේ කරලා ඉවරනකම් ඒක 5 එකෙන් තියාගෙන අපි වැඩේ කරලා ඉවරලා කස්ටමර් කොයිලි හරි ඕඩර් ඇක්සෙප්ට් කරාට පස්සේ තමයි අපිට දෙන්නේ. එතකොට කියන්නේ කොයි වෙලාවෙත් කස්ටමර් එකෙන් අපිට සල්ලි හම්බෙන්නේ නැති වෙන්න අවස්ථාවක් නැහැ. මොකද වැඩේ පටන් ගන්න කලින්ම 5 එකෙන් සල්ලි ආගෙන් අය කරගන්නවා. ඒ හින්දා එතනදී අවුලක් වෙන්නේ නැහැ. හරි. දැන් අපි දැන් දැනගත්ත account එක හදන ඉතින් gig එක request දාන ඉතින් සා ඕඩර් එකක් ආවම කොහොමද බලලා ඕඩර් එක කරලා deliver කරන්න කියලා අපි දැන් බලාගත්තා. ඊළඟට අපිට බලන්න තියෙන්නේ කොහොමද දැන් අපිට එකතු වෙන සල්ලි කොහොමද අපේ අතට ගන්න කියන එක. ඒක නේද අපිට වැදගත්ම දේ. හරි අපි බලමු කොහොමද මේ 5 එකෙන් එකතු වෙන සල්ලි අතට ගන්න කියලා. ඕගලන්ට පුළුවන් මෙතන මේ උඩ තියෙන earning කියලා කොටසක්. මේ earning කියලා කොටසට ගියාට පස්සේ ඕගලන්ට බලා ගන්න පුළුවන් මේ අපිට කොච්චරක් available withdraw කරන්න කියලා. මෙතන මට පෙන්නන්නේ ඩොලර් 4යි. ඊට පස්සේ මෙතන වල පෙන්නන pending clearance කියලා. pending clearance කියලා කියන්නේ අපි අද වැඩක් කරොත් අපි ඒ වැඩේ කරපු සල්ලි අපිට clear වෙන්නේ දවස් 14කින්. ඒ කියන්නේ සති දෙකකින් සති දෙකක් යනකම් සල්ලි 5 එකෙන් hold කරලා තියාගන්නවා. ඒ hold කරලා තියාගෙන අපි අනිවාර්යෙන් දෙනවා. ඒක නොදී ඉන්නේ නැහැ. අනිවාර්යෙන් දවස් 14 අපිට හම්බෙනවා. දවස් 14ක් යනකම් අපිට හැබැයි withdraw කරන්න බෑ. දවස් 14කින් පස්සේ මේ pending clearance කියන තැනින් ඒවා අයින් වෙලා මේ අපේ available withdraw කියන තැනට යනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ සල්ලි එක්කෝ අපේ Fiverr revenue card එකකට ගන්න. Fiverr revenue card එකක් කියලා කියන්නේ ඕගොල්ලෝ දන්නවා ඇති අපිට පුළුවන් pay ඕගොල්ලෝ දන්නත් pay own. pay own account එකක් අපිට හදාගෙන pay own account එකට අපේ සල්ලි ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට කෙලින්ම 5 එකෙන් අපේ bank account එකට transfer කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ PayPal account එකක් තියෙනවා නම් PayPal account එකට transfer කරගන්න පුළුවන්. ඒකට මම නම් මෙතෙන් recommend කරන්නේ ඕගොල්ලන්ට මේ Fiverr revenue card කියන එක විදියට වා සල්ලි withdraw කරන්න. දැන් ඔයා මුලින්ම මෙතන ගිහිල්ලා Fiverr revenue card කියන එක එබුවට පස්සේ ඔයාගේ payment account එකක් නැත්තම් ඔයා කෙලින්ම යන්නේ මේ payone account එකක් හදන තැනට. ඊට පස්සේ ඔයාලා එතනට ගිහිල්ලා payone account එක හදා ගන්න පුළුවන්. මම පොඩ්ඩක් ටග් ගාලා ඒගොල්ලන්ට ඒකත් පෙන්වනවා කොහොමද payone account එකක් හදාගන්නේ කියලා. මේ payone කියලා කියන්නේ bank account එකක්. අපිට සල්ලි මේ 5 එකේ තියෙන සල්ලි අපේ ඒ payone කියන bank account එකට අරගෙන ඒකෙන් අපිට පුළුවන් අපේ local bank account එකට ලේසියෙන්ම transfer කරගන්න. මම පෙන්වනනම් payone account එකක් හදාගන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ට මෙතනින්ම හදාගන්න තෝරන කලින්ම payone.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මෙතනින්ම කලින්ම register වෙන්නත් පුළුවන්. මම පෙන්වන්නම් කොහොමද මේ register වෙන්නේ කියලා ඒකේ. පේනව නේද මේ මම වීඩියෝ එකක් ප්ලේ කරා. හරි පේවනේ එකට ගියාට පස්සේ ඒකත් මේ YouTube එකෙන් ගත් වීඩියෝ එකක් මම පෙන්නන්න. මේකෙත් බොහොම පොඩි ස්ටෙප් ටිකක් තියෙන්නේ. ඕගොල්ලෝ සයින් අප් එකට ගියාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ පොඩි ෆෝම් එකක් එනවා. ආගේ නමයි, ඊමේල් ඇඩ්‍රස් එකයි, බර්ත්ඩේ එකයි දාන්න. ඔය ඒ ටික දාලා නෙක්ස්ට් කරාට පස්සේ ඊළඟට වාජේ කන්ට්‍රි එකයි ඇඩ්‍රස් එකයි සිප් කෝඩ් එකයි ඒ ටික දාන්න වෙනයි, මොබයිල් නම්බර් එකයි ඒ ටික දාගෙන ඊට පස්සේ වාගේ සිකියුරිටි ඩීටේල්ස් ටික, කියන්නේ වාගේ පාස්වර්ඩ් එකයි සිකියුරිටි වෙක්ෂන් ටිකයි මෙතනින් දාගන්න පුළුවන්. ඒ ටිකත් ඔයා දාගත්තට පස්සේ වාගේ බැංක් ලෝකල් බැංක් ඩීටේල් බැංක් එක මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන්. මෙතන බැංක් නේම් කියන තැනට තනින් වාගේ වාගේ බැංක් එක මෙතනින් තෝරන්න පුළුවන්. ඔයාගේ account name එකට ඔයාගේ bank account එකේ තියෙන විදිහට ඔයාගේ name එක මෙතෙන්ට දෙන්න.
වස බ්‍රාන්ච් කෝඩ් එක කියන වාගේ බැංකුවේ account එක හදලා තියෙන බ්‍රාන්ච් එකේ කෝඩ් එක ඒක ඔයාලට ලේසියෙන්ම Google කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට බැංකුවට call කරලා හරි ඒක අහ ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ account number එක. ඊට පස්සේ ඔයා payment account එක හැදුවට පස්සේ ඒගොල්ලෝ දවස් 3ක් ඇතුළත review කරලා ඔයාගේ account එක approve කරනවා කියලා කියන එකට දවස් 3ක් යන්නේ නැහැ වැඩේට. පෑය දෙක තුනක් ඇද්දී ඔයාගේ payment එකත් ඕගලන්ට active වෙනවා බලා ගන්න පුළුවන්. මමගේ කවුන්ට් එකට පෙන්නන්නම් ගිහිල්ලා හෙලෝ මචං. ඔව් මචං, ওই පේන එකේ අපි දාන නමයි 5 එකේ අපි දාන නමයි එකට සමාන වෙන්න ඕනද? ආ නෑ නෑ, ඒක කිසිම අවුලක් නෑ, ඒක සමාන වෙන්න ඕනේ. ඔයා පේන එකේ එක නමකින් හදලා 5 එකේ එක නමකින් ඇදුවට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මේ දෙක කියන්නේ වෙනස්. ඊමේල් එකත් ප්‍රශ්න නැහැ නේද? නෑ, ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. පේන එක ඔය account එක හදලා ඇතුළට ගියාට පස්සේ වඩ මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඔයා 5 එකෙන් මෙතන ගිහලා වගේ withdraw button එක එබුවට පස්සේ මේ 5 revenue card එක එබුවට පස්සේ වඩ පළවෙනි පාර නම් අහන වඩ පේන account එකක් දැන්ටමත් තියෙනවද? එහෙම නැත්නම් අලුත් එකක් හදන්නද කියලා වඩ එතනින්ම හදන්න පුළුවන්. නැත්නම් කලින් එකක් හදලා මෙතනින් එකක් තියෙනවා කියලා වා හදපු එකට එතනින් log වෙන්න පුළුවන්. පස්සේ ඔයා පේන එක log වුණාට පස්සේ මෙතනින් ඔයාට ඔයාගේ බැලන්ස් එක බලා ගන්න පුළුවන්. 5 එකකින් ඔයා revenue card එකේ withdraw කරලා පොඩ්ඩ වෙලාවක් යද්දී පැය දෙකක් පැයක් විතර යද්දී ඔයාට මෙතන බැලන්ස් එකට ඔයාගේ ඔයා 5 එකකින් withdraw කරපු සල්ලි ටික මෙතනට ඇවිල්ලා තිනවා බලා ගන්න පුළුවන්. මෙතනට සල්ලි ටික ආවට පස්සේ ඔයාට පුළුවන් මෙතන තියෙන withdraw button එක ඔබලා ඔයාගේ ලෝග අව අතන ඉස්සල්ලා ඇඩ් කරපු ඔයාගේ ලෝකල් බැංක් account එකට සල්ලි withdraw කරගන්න. මම මගේ commercial bank එකක් ඇඩ් කරලා තියෙන්නේ. මෙතන මගේ bank account එක. ඊට පස්සේ කීය දැන් 5 එකෙන් ආපු සල්ලි වලින් කීයක් ඔයා withdraw කරනවාද කියලා මෙතනට ගහන්න තියෙන. දැන් මට මෙතන ගහන්න දෙන්නේ නැහැ මොකද මගේ සල්ලි නැති හින්දා. හැබැයි මෙතනදී ඔයා bank එකට withdraw කරද්දී ඔයාගේ අවම වශයෙන් ඩොලර් 50ක් තියෙන්න ඕනේ. ඩොලර් 50ක් එකතු වෙනකන් ඉඳලා ඒ හින්දා ඔයා 5 එකෙන් withdraw කරන්න ඩොලර් 50ට වඩා වැඩියෙන් තියෙද්දී ඔයාට කෙලින්ම payone එකට අරගෙන payone එකෙන් ඔයාගේ bank account එකට දාගන්න පුළුවන්. එහෙම නැත්නම් මට තව ක්‍රමයක් තියෙනවා bank account එකට withdraw කරන්න නැතුව ඔයාට පුළුවන් මෙතන payone එකේ settings වලට ගිහිල්ලා මෙතන තියෙන payone card කියලා මේ පේඕන කියන එක සමහර කට්ටිය එක එක විදිහට ප්‍රොනවුන්ස් කරනවා. මේ පයෝනිය කියලා කියනවා, පේඕන කියලා කියනවා. මේ ඒක අවුලක් නැහැ, ඒගොල්ලෝ කැමති විදිහට ප්‍රොනවුන්ස් කරන්න. මට නම් මේක පේඕන කියලා දැන ප්‍රොනවුන්ස් වෙන්නේ. සමහරු පේනිය කියලාත් කියනවා මේකට. ඒක අවුලක් නැහැ ඒක. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ මෙතන මේ සෙටින්ග්ස් වලට ගිහිල්ලා 5 මේ sorry පේඕන කාඩ් කියන එකට ගිහිල්ලා මෙතනින් කාඩ් එකක් ඔයාලට ඕඩර් කාඩ් කියන එකට ගිහිල්ලා කාඩ් එකක් ඕඩර් කරන්න. එහෙම දැන් මම මේ කාඩ් එකක් ඕඩර් කරලා තියෙන්නේ. එහෙම ඔයා කාඩ් එකක් ඕඩර් කරාට පස්සේ ඔයාලට තැපෑලෙන් කාඩ් එකක් ඔයාලගේ ගෙදරට එනවා, මාස්ටර් කාඩ් එකක්. ඒ මාස්ටර් කාඩ් ටික ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙහේ අපි ලෝකල් බැංක් ඩෙබිට් කාඩ් පාවිච්චි කරනවා වගේම මෙහි තියෙන ඕනෑම ATM එකකට දාලා පේඕන කාඩ් එකෙන් සල්ලි withdraw කරන්න. ඒතරා මේ මෙතනින් බැංක් එකට withdraw කරන්න ඕනේ නැහැ. කෙලින්ම වාට කාඩ් එකෙන් වාට withdraw කරන්න පුළුවන්. හරි. ওই ටික තමයි මට කියන්න තියෙන්නේ. කියන්නේ මේ account එක හදලා, gig එක හදලා ඊට පස්සේ කොහොමද buy request දාලා order එකක් ගන්න සහ order එකක් ආපුවම කොහොමද order එක කරලා deliver කරලා සල්ලි ආවම කොහොමද අපි පේ වෙනක හරහා සල්ලි අතර ගන්න කියන ටික තමයි මට කියන්න ඕනේ ඔයගොල්ලන්ට. ඉතින් තවම කියන්න දැන් ඔයගොල්ලන්ට ගොඩාක් තියෙන ගොඩාක් දෙන දැන් මේ 5 ගැන එහෙම ආපුවාට පස්සේ අහන දෙයක් තමයි සාමාන්‍යයෙන් කීයක් විතර මේකෙන් හොයන්න පුළුවන්ද කියන එක. මෙහෙමයි මේ හොයන්න පුළුවන් ගන්න තීරණය වෙන්නේ ඉතින් ඔයා කරන වැඩ අනුව තමයි. ඔයා මුලින්ම 5 එකට ආවට පස්සේ ඔයාට ආපු ගමන් මේකෙන් ලොකු ගාණක් හොයන්න බෑ. සමහරවිට ඔයාට මාස 3ක් විතර කීයක්වත් හොයන්න තු ඔයාට බය රික්වෙස්ට් දාම බලාගෙන ඉන්න වෙනවා. මාස මං හිතන්නේ මමත් මාස 3ක් විතර මමත් කීයක්වත් නැතුව බලාගෙන හිටියා. මම කරේ මාස 3ක් යන හැමදාම බය රික්වෙස්ට් දැම්මා. ඔයාම දාලා බය රික්වෙස්ට් දාලා ඊට පස්සේ ඔයාට ඕඩර් එක දෙක එන්න ගත්තට පස්සේ
වාට ටිකෙන් ටික ඔයාගේ ඉන්කම් එක වැඩි කරගන්න පුළුවන් සාමාන්‍යයෙන් ඊට පස්සේ වාට දැන් වාට මං කියවන gig එක මුලින්ම ඩොලර් 5න් පටන් ගන්න කියලා පස්සේ වාට සාමාන්‍යයෙන් ඕඩර් ටිකක් ඇවිල්ලා ලෙවල් 1 විතර වුණාට පස්සේ වාට පුළුවන් වාගේ gig වල ප්‍රයිස් වැඩි කරන්න ප්‍රයිස් වැඩි කළා ටික ලොකු ගණන් වලට වාගේ සර්විස්ස් සෙල් කරන්න දැන් උදාහරණයක් වශයෙන් දැන් මගේ gig එක මං දැන් ඩොලර් 20ට තමයි මං ප්‍රයිස් කරලා තියෙන්නේ දැන් මම ඕගලන්ට පෙන්වන්නේ කියන්නේ මේකෙන් මම earn කරනවා කියලා ඕගලන්ට පෙන්වන්න හින්දා තමයි ඕගලන්ට motivation එකක් ගන්න හින්දා මම මගේ earning එක මම ඕගලන්ට පෙන්වන්නම් මම මේ මැයි මාසෙට දැනට ඩොලර් 200ක් earn කරලා තියෙනවා 200ක් earn කරලා තියෙනවා ඩොලර් 40ක active orders තියෙනවා ඒ කියන්නේ ආසන්න වශයෙන් මේ ඩොලර් 40න් ඕගලන්ට තව කියන්න ඕන තුනක් අපි කරන හැම වැඩෙම 100ට 20ක් 5 එකෙන් 5 charge ජස් කියලා ඒගොල්ලෝ අය කරගන්නවා. ඒ කියන්නේ අපි ඩොලර් 100ක් earn කරොත් ඩොලර් 20ක් ඒගොල්ලෝ ගන්නවා. මෙතන 40යි කියලා තිබ්බට මට මේ ඕඩර් දෙකෙන් මට එතකොට හම්බෙන්නේ 120ක් කියාම ඩොලර් 32යි. එතකොට දැන් මේ මාසේ 16 වෙද්දි මම ඩොලර් 232ක් earn කරලා තියෙනවා. ඒ කියන්නේ මාස භාගයක් යද්දි. එතකොට නිකන් මට average QA එක මාස ඉවර වෙද්දි ඩොලර් 400ක් විතර ඇවරේජ් හොයාගන්න පුළුවන්. මම ඒක ඕගලන්ට කිව්වේ මොටිවේෂන් එකක් ගන්න. කියන්නේ මෙන්න මේ වගේ ගාණක් ඕගලන්ට හොයාගන්න පුළුවන් කියන එක කියන්න. ඉතින් ඕගොල්ලොත් කල් දාන්න එපා වැඩේ අදම පටන් ගන්න. පටන් අරගෙන ඕඩර්ස් එන්නේ නැහැ කියලා නිකන් ඉන්න එපා. කවුන්ට් එක හදලා ඕඩර්ස් එනකන් හැමදාම බය රික්වෙස්ට් දාන්න. ඒ වගේම හැමතිස්සෙම 5 එකේ ඇක්ටිව් වෙන්න අනිවාර්යයෙන්ම 5 app එක දාගන්න මොබයිල් ෆෝන් එකට. දාගන්න හැමතිස්සෙම 5 එකේ හැම පැය 24ම ඔන්ලයින් ඉන්න. ඔන්ලයින් ඉන්නේ කියන්නේ හැමතිස්සෙම app එක ඕපන් කරගෙන ඉන්න ඕනේ. app එක බෑග්ග්‍රවුන්ඩ් එකෙන් රන් වුණා නම් 5 එකේ ඔන්ලයින් පෙන්වනවා. මේ මැෂින් එකේනුත් 5 එකේ ලොග් වෙන හැමතිස්සෙම අනිත් ඇජි gig බලන්න මොනවාද ට්‍රෙන්ඩින් වෙන gig කියලා බලන්න. කොහොමද අනිත් ඇගේ gig image කොහොමද වෙනස් වෙන දැන් සමහර කාලවල තියෙන කියන්නේ ක්‍රිස්මස් කලන් වෙද්දි කට්ටිය gig image මේ අප්ඩේට් කරනවා ක්‍රිස්මස් විදියට. අන්න ඒ වගේ මේකත් එක්ක ඉඳලා මේකේ ට්‍රෙන්ඩින් වෙන දේවල් අනුව ආගේ gig එක වෙනස් කරන්න gig එක හැබැයි නිතරම වෙනස් කරන්න යන්නත් එපා. එහෙම උණු gig එක පල්ලෙහාට යනවා. ඕගොල්ලන්ට 5 කරගෙන යද්දි තව ඕගොල්ලන්ට හම්බෙයි මේ SEO කරනවා gig rank කරලා උඩට ගන්නවා. ඒව දැම්ම හිතන්න එපා. වා gig එක හදලා ටික කාලයක් ගියාට පස්සේ වායේ පැත්තට යන්න. වාගේ ප්‍රධානම දේ තමයි gig එක ඔයා ඇට්‍රැක්ටිව් වෙන්න හදාගන්න ඔයා gig image ලස්සනට හදාගන්න. ඔයා මතක තියාගන්න ඔයා කොච්චර මොන SEO කරත් අන්තිමට ඔක ගිහිල්ලා කියන්නේ කවුරු හරි මිනිස්සෙක් නෝක ක්ලික් කරන්න ඕනේ. ඒ හින්දා කියන්නේ ඔක මිනිස්සෙක්ට ඇට්‍රැක්ටිව් වෙන විදිහට ඔයා gig image එක හදාගන්න. හදාගත්තොත් ඔයාට අනිවාර්යයෙන්ම ඕඩර් ගන්න පුළුවන්. කාටරි ප්‍රශ්න දිනවද මං කියපු ඒවා සම්බන්ධ? මම මේ බය රික්වෙස්ට් පෙන්වන්න නැහැ නේද? ආ ඔව් මට කියන්න වතුනා. මේ බය රික්වෙස්ට් එකට ගියාට පස්සේ මේ බය රික්වෙස්ට් හැම වෙලාවෙම පෙන්වන්නේ නැහැ. බය රික්වෙස්ට් එකක් අල්ලගන්න මාර අමාරුයි. දැන් ඔයා බලන හැම වෙලෙම මෙතන හිස් තමයි පෙන්වන්නේ. දැන් මේ මගේ නම් හැම වෙලෙම ගොඩක් පෙන්නනවා. මේ ඒක 5 එකේ පොඩි බග් එකක්. මේ මගේ පරණ බය රික්වෙස්ට් අයින් වෙන්නේ නැහැ. ඉතින් මමත් ඒක 5 එකට කියන්න ගියෙත් නැහැ. මේ සාමාන්‍යයෙන් බය රික්වෙස්ට් පෙන්වන්නේ නැහැ. බය රික්වෙස්ට් පෙන්වන වෙලාවක් කියලා වෙලාවක් කියන්නත් බෑ. අපි ඒ පෙන්වන වෙලාවට බලන්න ඕනේ. දවසට බය රික්වෙස්ට් 10ක් අල්ල ගන්නවා කියන්නේ හරිම අමාරු වැඩක්. ඒනකට ඒක අමාරුෙන් හරි අපි කරන්න ඕනේ. බලන වෙලෙට නෑ. අපි බලන වෙලාවකට චාන්ස් එකක් තිබිලා එකක් තිබ්බොත් අපි ටග් ගාලා රික්වෙස්ට් එක දාන්න ඕනේ. මේ අනික බය රික්වෙස්ට් තිබ්බත් ඒ අපි ඔෆර්ස් දැම්ම නැත්තම් මේ දාලා මේ බලලා මේ අනිත් පැත්තට රික්වෙස්ට් එක නැති වෙනවා. දැන් හිතන්න ඔයා බය රික්වෙස්ට් බලද්දි එකපාරම බය රික්වෙස්ට් 4ක් 5ක් පෙන්වනවා කියලා එහෙම 4ක් 5ක් පෙන්නුවොත් ඔයා අනිවාර්යයෙන්ම මෙතන බලන්න මේ පෙන්වනනේ ඔපර්ස් යවලා තියෙන ප්‍රමාණය. මේ ඔපර්ස් අඩුම එකට සෝරි ඔපර්ස් වැඩිම එකට ඔයා මුලින්ම බය රික්වෙස්ට් එක යවන්න. මොකද ඒක තමයි මුලින්ම මේ ඔයාට ඩිසපියර් වෙන්නේ පේන්නේ නැතුව යන්නේ. ඒ හින්දා මුලින්ම ඔෆර්ස් වැඩි එකට වැඩි එකේ ඉඳලා බය රික්වෙස්ට් දාන්න පටන් ගන්න. මේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට කියන්නේ රෑට බය රික්වෙස්ට් පෙන්වන ප්‍රතිශතය වැඩි. මොකද දැන් මෙතන ටයිම් ඩිෆරන්ට් එකින් හින්දා ගොඩක් මේ 5 එකේ සර්විස් මිලදී ගන්න එන්නේ UK USA වගේ රටවල කට්ටිය. ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට කියන්නේ අපිට රෑට තමයි ඒගොල්ලන්ට දවල් ඒ හින්දා ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට
රෑට තමා මේ අපේ ටයිම් එකකින් මේ වැඩ කරගන්න දෙන්නේ අපිට ටිකක් රෑට බැලුවොත් මේ බය රික්වෙස්ට් පෙන්නන ප්‍රමාණය පොඩ්ඩක් වැඩි කියලා කියන්න පුළුවන් ඉමේස් මේ කට්ටිය චැට් එකේ මේ ප්‍රශ්න වගේ අහලා තිබ්බා ටිකක් බලමු හරි මේ අහලා තියෙනවා 5 එකේ තියෙන මේ ස්කිල් ටෙස්ට් යන මම පෙන්නන්නම් එක මේ මට කියන්න අවුතන මේ 5 එකේ තියෙන මේ ස්කිල් ටෙස්ට් කියලා දෙයක් මේ ඕගලන්ට පුළුවන් මේ වගේ ඩෑෂ්බෝඩ් එකට ගියාට පස්සේ फोटोशॉप टेस्ट इनडिजाइन इलस्ट्रेटर प्रोग्रामिंग තියෙන මොකක් හරි සබ්ජෙක්ට් එක සම්බන්ධයෙන් ඔයාට මෙතනදි එක්සෑම් එකක් කරන්න පුළුවන්. එහෙම එක්සෑම් එකක් කරාම තියෙන වාසිය තමයි ඔයාගේ මෙතනින් පෙන්නනවා කොච්චරක් එක්සෑම් එකේ ලකුණු ගත්තද කියලා. සහ ඔයා ගොඩක් වැඩි ලකුණු ගන්නතොත් ඔයා ගන්න ලකුණු ප්‍රමාණයත් එක්ක ඔයාගේ ගිග් එක උඩට එන ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේ ටෙස්ට් එකත් ඔයගලගේ සබ්ජෙක්ට් අදාළව ඔයගලන්ට කරන්න පුළුවන් ටෙස්ට් ටික කරන්නත් අමතක කරන්න එපා. මේ ඉංග්‍රීසි ටෙස්ට් එකක් තියෙන ඉංග්‍රීසි ටෙස්ට් එක ඔයගොල්ලෝ අනිවාර්යෙන් කරන්න. සහ ඔයගලගේ ෆීල්ඩ් එකට අදාළ ඉතුරු ඔයගලන්ට කරන්න පුළුවන් ටෙස්ට් ටිකත් කරන්න. හැබැයි මේ ටෙස්ට් එක කරද්දී මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. මේ ටෙස්ට් එක මේ ඔයගලන්ට Google කරලා උත්තර කොපි කරගන්න ටිකක් අමාරුයි. මොකද මේක බ්‍රවුසරේ ඕපන් වුණාට පස්සේ ඔයගලන්ට බ්‍රවුසරෙන් එළිය ක්ලික් කරන්නත් අමාරුයි. එහෙම කරොත් වෙන ටැබ් එකකට හරි ක්ලික් කරොත් වෝනින් එකක් එනවා මේ තව පාරක් එහෙම කරොත් ටෙස්ට් එක නවත්තනවා කියලා. එහෙනම් ඔයගොල්ලෝ පුළුවන් නම් කියන්නේ टेस्ट करन वेलावट एक्को उत्तर टिक फोन के हरी सर्च करगण इतम मार देवल मेकट एन टिका अब क्यूल करगण पुलवा देवा बेरवेला टेस्ट लखन होंटे गुडक बेरी आट पुलवा मेतने मे टेस्ट लखन अडून मन मेतने हईट कलती अंडे එහෙම ටෙස්ට් එක ලකුණු අඩු වුණොත් වාට ආයේ මාස 3කින් පස්සේ තමයි ආයේ ටෙස්ට් එක කරන්න පුළුවන් වෙන්නේ. හරි තව අහලා තියෙනවා පැවිසි අතර ඔන්ලයින් ඉන්නේ කොහොමද ඇප් එක දාගෙන හිටියට ඔන්ලයින් පෙන්වන්නේ නැහැ රිෆ්‍රෙෂ් කරන්න ඕනේ කියලා මෙහෙම ඔයා මැෂින් එකෙන් 5 එකට ලොග් වෙලා හිටියොත් හැමතිස්සෙම ඔයා ටික වෙලාවක් ඇක්ටිව් නැතුව හිටියොත් ඒ කියන්නේ බ්‍රවුසරේ අල්ලන්නේ නැතුව හිටියොත් ඔයා ඕෆ්ලයින් වෙනවා ඒකට සමහර කට්ටිය පාවිච්චි කරනවා මේ Google Chrome එකට එහෙම එක්ස්ටෙන්ෂන් දාගන්නවා සරින් සරේට රිෆ්‍රෙෂ් වෙන්න බ්‍රවුසර් එක ඒ වගේ දේවල් වෙනකොට පාවිච්චි කරන්න එපා එහෙම වුණොත් 5 එකට 5 එකෙන් දැනගත්තොත් එහෙම දෙයක් ඔයා කරනවා කියලා ඒක වාගේ account එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒනට ඔයා ෆෝන් එකෙන් app එක දාගෙන ඉද්දි ඔයා online පෙන්නනවා. මේ එහෙම අවුලක් වෙන්නේ නැහැ.
හරි තව අහලා තියෙන එකම machine එකෙන් category දෙකක account හදන්න පුළුවන්ද කියලා. එහෙම අවුලක් නැහැ. category දෙකක account හදන්න පුළුවන් එක machine එකෙන්. first say recording එකේ link එක දානවාද කියලා අහලා තියෙනවා. recording එකේ link එක දාන්නම්. portfolio එකට අපේ website එකේ යවන්න දෙයිද කියලා. ඔව්. මචං එතකොට මේ machine එක format කරලා ඒ category එකක් හදන්න බෑද? මෙහෙම සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාගේ මැෂින් එක ෆෝමැට් කරාට ඔයාගේ Mac address එහෙම වෙනස් වෙන්නේ නැහනේ. 5 එකෙන් ටිකක් සැරට ඔබ ට්‍රැක් කරනවා. එහෙම වුණොත් ඔයා මැෂින් එක ෆෝමැට් කරොත් ඔයාගේ පරණ account එකටම log වෙන එක තමයි හොඳම දේ. මේ ඕනේ. ඔයාට ඒ කියන්නේ මේ එකක් තියෙනවා. පරණ එකේ මේ password එහෙම මතක නැත්නම් ඒවා reset කරගන්න පුළුවන්ද? password එක reset කරගන්න පුළුවන් මේ ඔයාගේ මොනවද මොනවද Google account එකෙන්ද ඔයා profile එක හැදුවේ? ඔව් මේ ඔයාට අර සාමාන්‍ය අපි Gmail එකම තුනම අපි ඔය recovery mail එකට code එකක් කියලා recover කරගන්නේ. ඔව් ඒ වගේ ඔයාට recover කරගන්න පුළුවන්. ආහ් හරි. මේ වත්ත portfolio එකේ website එකට යන්න පුළුවන්ද කියලා. portfolio එකේ website එකකට යවන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අපේ Behance වගේ account එකක් තියෙනවා නම් ඒක අපේ 5 එකට link කරන්න පුළුවන්. මම එකක් පෙන්වන්නම්. අපේ මේ Vimeo එකේ හරි GitHub එකේ හරි මොකේ හරි අපේ මේ පෙන්වන්න මොනවා හරි තියෙනවා නම් ඔයාගේ ඒ account මෙතනට ඔයාට link කරන්න පුළුවන්. portfolio link කියවුවට කමක් නැද්ද? chat එකේදී portfolio link එකකට කමක් නැහැ. හැබැයි chat කරද්දී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ portfolio link එකක් එවුවට කමක් නැහැ. හැබැයි කොයි වෙලාවත් chat එකේදී බයගේ personal details ඉල්ලන්න එපා. එහෙම වුණොත් ඒක ලෝක අවුලක් වෙනවා. ලෝක අවුලක් වෙනවා කියන්නේ වාගේ account එකෙන් ban වෙන්න පුළුවන්. කොයි වෙලාවත් 5 එකෙන් පිටව පිට customer contact කරන්න හදන්න එපා. උදාහරණයක් වශයෙන් හිතන්න වාගේ කස්ටමර් වාගේ ඇහුවොත් වැඩේ කරලා වාට ඊමේල් කරන්න පුළුවන්ද කියලා ඔයා කෙලින්ම කියන්නේ ඊමේල් කරන්න බෑ. මොකද ඒක 5 රූල්ස් වලට එරි මේ පිටින් යන දෙයක්. ඔයා 5 රූල් වලට එළියෙන් යන දෙයක් කරන්නේ නැහැ කියලා. මේ ගොඩාක් කස්ටමර්ස්ලා අහනවා ඊමේල් කරන්න පුළුවන්ද, කන්ටැක්ට් නම්බර් එකක් දෙන්න පුළුවන්ද, ඊමේල් ඇඩ්‍රස් දෙන්න පුළුවන්ද කියලා. එහෙම ආවොත් ඔයා අනිවාර්යයෙන්ම රිජෙක්ට් කරන්න. කාගෙන්වත් එහෙම පර්සනල් ඩීටේල් ඉල්ලන්නත් එපා. ඔයාගේවත් දෙන්නත් එපා. ඒක ඔයාගේ account එකට ප්‍රශ්නයක් වෙනවා ඔයා එහෙම කරොත්. ඊට පස්සේ අහලා තියෙනවා අයියා ලේසිම කැටගරි එක මොකක්ද කියලා. ලේසිම කැටගරි එක කියලා කැටගරි එහෙම කියන්න අමාරුයි. මොකද ලේසිම කැටගරි එක වෙන්නේ ඔයාට හොඳටම කරන්න පුළුවන් කැටගරි එක තමයි. දැන් ඔයාට ග්‍රැෆික් ඩිසයින් හොඳටම පුළුවන් නම් ඔයාට ලේසිම කැටගරි එක ග්‍රැෆික් ඩිසයින්. ඔයාට ප්‍රෝග්‍රෑමින් හොඳටම කරන්න පුළුවන් නම් ඔයාට ලේසිම කැටගරි එක ප්‍රෝග්‍රෑමින්. මම මෙතන ග්‍රැෆික් ඩිසයින් විතරයි කතා කරේ. උනාට ඔයාට මෙතන 5 වේට ගියාට පස්සේ වඩක් මෙතන වැඩ කරන්න පුළුවන් ගොඩාක් ෆීල් තියෙනවා. වඩ ග්‍රැෆික් ඩිසයින්, ඩිජිටල් මාකටිං, රයිටින් ඇන් ට්‍රාන්ස්ලේෂන්, වීඩියෝ ඇනිමේෂන්, මියුසික් ඇන් ඔඩියෝ, ප්‍රෝග්‍රෑමින්, ඩේටා බිස්නස්, ලයිෆ්ස්ටයිල් ගොඩාක් කැටගරි තියෙනවා. ඔයාට ඔයාට ස්කිල් එක තියෙන කැටගරි එකේදී මෙතන වඩ වැඩ කරන්න පුළුවන්. ඊට පස්සේ මචං මේ පොඩ්ඩක් හලෝ නිමේෂ්. ඔව් හලෝ. මචං මේ දැන් මගේ මේ පරණ 5 account එකක් හදලා තිබ්බා. ඔව්. ඒකේ මේ 5 account එකට log වෙන්න පුළුවන්. හැබැයි මම අර training එකට log වෙන්න බෑ. ඒක මට අමතකයි. ඒක මම පොඩ්ඩක් try කරනවා මේ ආයෙ ගන්න පුළුවන් කියලා. එහෙම නැතුව මේ account එකේ order එකක් ආවොත් මට වෙන account එකක් හදලා ඒකට withdraw කරගන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයාට payment account එක මේ දැන් එකක් add කරලා තියෙන එක මතක නෑනේ එහෙම නේද? ඔව් ඔව්.
ඕ එහෙම වුණොත් 5 අර earning කියන තැනට ගියාට පස්සේ ඔයාලට pay one account එක මාරු කරන්න option එකක් නැහැ එතන. එහෙම වුණොත් ඔයා 5 customer support එකට කතා කරන්න ඕනේ. කතා කරලා ඒගොල්ලන්ට පුළුවන් ඔයාගේ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම ඔයාගේ තියෙන pay one එක අයින් කරලා ඔයාලට අලුත් pay one එකක් එතනට add කරන්න මේ chance එක දෙනවා. ආහ් යාලම කස්ටමර් කන්ටැක්ට් මේ කන්ටැක්ට් කරන්න ඕනේ සපෝට් කස්ටමර් සපෝට් එකට කියන්න ඕනේ ඒක අපිට මේ තියෙන එක අයින් කරන්න බෑ ආ දැන් පේන්නේ තව සීන් එකක් තියෙනවා මේ මොකද්ද එකම ඩී එකට account දෙයක් හදන්නත් බෑ බං ඈ ඔව් ඔව් ඊට පස්සේ ඒක එහෙම වුණොත් එම් පොඩි ප්‍රශ්නයක් තියෙනවානේ ඔය ප්‍රශ්නයක් වෙනවා එකම කවුන්ටේජින් කැටගරි 2 3ක කික් දාන්න පුළුවන්. ඔව් එකම කවුන්ටේජින් කැටගරි 2ක කික් දාන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඒක මම අර ඔයගොල්ලන්ට පෙන්වුවේ account එක හදද්දිම අපේ මේ අර occupation එක දාන්න තැනදී අපිට මේ පුළුවන් මේ අපිට වැඩ කරන්න පුළුවන් field දෙකක් තෝරන්න. graphic design programming මේ වගේ දෙකක කික් අපිට දාන්න පුළුවන්. හෙලෝ අයියේ මේ එකෙන් දැන් මගේ මේ ඒක කම්පියුටර්ස් මගේ දෙකක් තියෙනවා. ඒක මට පුළුවන් ද මේ එකම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක තියාගෙන ඒ කියන්නේ මේ දෙකටම ෆයිල් පාවිච්චි කරන්න? මෙහෙම එකම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක කරන එක කර සිකියු නෑ. සාමාන්‍ය දැන් ඔහොම කරන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ එකම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නම් පාවිච්චි කරන්නේ ගොඩාක් වෙලාවට එක මැෂින් එකකට VPN එකක් හරි දාගෙන නැත්නම් අර මේ ප්‍රොක්සි හයිඩ් කරන එකක් හරි දාගෙන තමයි පාවිච්චි කරන්නේ. හරිද එහෙම නැත්නම් මගේ යාළුවෝ ඉන්න account දෙකක් පාවිච්චි කරන ඒගොල්ලෝ routers දෙකක් එක තමයි පාවිච්චි කරන්නේ මෙහෙමයි ඒක කියන්නේ ඔයා අද account දෙකක් දෙකකින් හදලා log වුණාම ඔයාගේ හෙට account එක බෑන් වෙයි කියලා කියන්න බෑ සාමාන්‍යයෙන් කියන්නේ 5 එකෙන් එහෙම දෙන්නේ නැහැ එකම category එකේ එකම location එකේ account දෙකක් run කරන්න ඒගොල්ලෝ බලන වෙලාවකට ඔක අහු වුණොත් ඔයාගේ account දෙකම ban වෙන්න පුළුවන්. ඒ හින්දා ඔයා ගොඩාක් safety මේ. ඔයා machine දෙකක් නම් ඔයාගේ MAC address එහෙම වෙනස් නේ. ඒ හින්දා ඔයා කොහොමරි internet connection එකත් දෙකට දෙකක් දෙන්න. ඒක ඔයාගේ මේ safety එකට ගොඩක් හොඳයි. ඒකට phone එකේ hotspot එක අනිත් එකට මේ router එක check කරන්න හරිනේ. ඔව් මගේ යාළුවෝ ඉන්න හැම එකකට phone එකෙන් hotspot දෙනවා එකකට router එක දෙනවා. එහෙම කරාම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒකත් තියෙනවා. ඒකෙන්ද මම දැන් අරන් තියන්නේ මොඩල් එක Wi-Fi plus package එක. ඒකේ තෝරේ මගේ තියෙන එකම මේ package එක තමයි phone එකේ router එකේ දෙකම තියෙන්නේ. ඒ කියන්නේ එකම router එකෙන් යන්නේ නේද? මේ කැපෙන්නේ මේ එක මේ connection එකෙන් තමයි. ආ ඒක ප්‍රශ්නයක් නේද? ඔව් එහෙම වුණොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒකයි ප්‍රශ්නයක් වෙන්න chance එකක් තියෙන හින්දා මොකද එහෙම risk එකක් ගන්න එපා. මොකද එහෙම වුණොත් අපරාදේ. ඔයාගේ orders තියෙන gig එකක් නැති වුණොත් අපරාදේනේ. එහෙනම් එහෙම මේ රිස්ක් එකක් ගන්න එපා කියලා දැන් මම නම් කියන්නේ. හරි ඒකයි. අයියේ පේනිය account එකක් single national ID එකක් දාලා verify කරගන්න බෑ නේද? සිංහල national ID එක මෙහෙම අලුත් ID එකේ පුළුවන්. මොකද අලුත් ID එකේ ඉංග්‍රීසි වලින් තියෙනනේ. පරණ ID එකෙන් බෑ. එහෙමනම් ඔයාට මේ ඔයාගේ driving license එක තමයි මේ පාවිච්චි කරන්න වෙන්නේ මේ verify කරන්න. හරි හරි thank you. පකිස්තාන් ඉන්දියන් වගේ පොඩි ඕඩර් ගානක් කළා වන් පේජ් එකේ ඉන්නෝනේ එහෙම මෙහෙම මම අහලා තියෙනවා පකිස්තාන් ඉන්දියන් අය වගේ එක පොඩි ඕඩර් ගානක් කළා පේජ් 1 එකට එනවා කියලා ඒක වෙන්නේ කොහොමද කියලා මෙහෙම සාමාන්‍ය කියන්නේ මෙතන මේ රොටේෂන් එක කියන්නේ 5 එකේ මේ ගිග් උඩට එන එක කියන්නේ අපි සමාල්ලාවට කියන්නේ සමහර කාලා තියෙනවා අපි මුකුත් නොකර හිටියත් සමාල්ලාට අපේ ගිග් එක උඩට එනවා මේ ඉඳලා පොඩ්ඩ වෙලාවක් පොඩ්ඩ කාලයක් තිබිලා ආයේ පල්ලෙහාට යනවා එහෙනම් වෙන්නේ අර 5 එකෙන් ඒක කරන්නේ හැමෝටම ඕඩර් එකක් දෙන්න ඕනේ හින්දා ඒ හින්දා ඕගොල්ලන් බලන්න බලන්න සමාල්ලාට ඒ කියන්නේ ඕඩර්ස් කළා නැති රිවියුස් නැති කට්ටියව සමාල්ලාට ෆස්ට් පේජ් එකට ඇවිල් කියන්නේ ඇවිල්ලා ටික වෙලාවක් තිබිලා යනවා හැබැයි ඉතින් අපි අපේ අර ගිග් එක ක්වොලිටි එක මේන්ටේන් කරලා අපි හොඳ රිවියුස් අරගෙන හැමදෙස්සෙම මේක ඇක්ටිව් හිටියොත් අපිට අපේ අර ගිග් එක ඉහළ පවත්වාගෙන යන්න එක ලොකු chance එකක් වෙනවා. සෙ බයජ් කන්ට්‍රි එක බලා ගන්න පුළුවන් ද ඕඩර් එක ගන්න කලින්. ආ බයජ් කන්ට්‍රි එක බලා ගන්න පුළුවන්. වාට බය කෙනෙක් ඕඩර් එක දැම්මට පස්සේ ෆෝන් එකට එනවා notification එක 5 app එකෙන්. පස්සේ notification එකට click කරලා පස්සේ ඕඩර් එක වැටෙනවා. වැටෙනට පස්සේ උඩ බයජ්ගේ නම වැටෙනවා. නම උඩ click කරලා පස්සේ බයජ්ගේ කන්ට්‍රි එක බලා ගන්න පුළුවන්.
අන්දැන්නේ අද කොල්ල කට්ටියක් ගෙනාලා ඉන්ටර්වයුව එකට දැම්මා ID එක දෙන්න පේනියර් එකේ ඔව් හෙලෝ ඔ හෙලෝ මගේ පේනියර් account එකක් තියෙනවා පර්ණ එකක ඒක මේ මඩක් ඉන්නේ password එක මතක නැහැ මගේ ඔව් අලුත් password එක reset කරද්දී birthday එකයි phone number එකයි ඉන්න phone number එක දුන්නත් මම හිතන්නේ මුලින් හදද්දී දාලා තියෙන fake එකක් හරි මොකක් හරි වෙලා දැන් reset කරන්න වෙන්නේ නැහැ ඒකට මුකුත් option එකක් තියෙනවා වාට පාර්ණ පේනියකට ලොග් වෙන්නම බැරි නම් වාට පුළුවන් අලුත් පේනියකක් හදලා 5G කස්ටම් සපෝට් එකේ කියලා අලුත් එක ඇඩ් කරගන්න 5 එකට. කියන්න මම ඒක රන් එකකින් හදන්න කියලා කියන්නේ. පාර්ණ ඊමේල් එකේ පේනියකක් හදලා නම් තියෙන්නේ ඒකට දැන් ආයෙකක් හදන්න බෑ. ඒතර වාට අලුත් ඊමේල් එකකින් හදන්න වෙන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. 5 එකයි පේන එකයි ඊමේල් දෙකකින් හැදුවට. හරි. අයි මගෙත් පේනිය එක පරණ එකක් තියුණේ ඒක මම 18 අඩු කාලේ තමයි හදලා තියුනේ ෆේක් බර්ත් එකක් දාලා මම කොහොම හරි එකට දැන් ලොග් වුණා මේ මට පුළුවන් දෙයක මේ account එකේ තියෙන details වෙනස් කරගන්න ඒ කියන්නේ මොන වගේ details බර්ත් එක ඒ කියන්නේ මගේ real එක දාලා මම ID verify කළා නෑ ඒකට දැන් ID verify කළා නෑ බර්ත් එක නම් වාට වෙනස් කරන්න බැරි වෙයි මම හිතන්නේ මම කරලා try කරලා නැහැ ඒක. කියන්නේ account එක දැන් pay වෙන account එක වගේ ප්‍රශ්නයක් වෙලා නැහැ නේද පුතාම නේද? නෑ නෑ transaction මුකුත්ම කරලත් නැහැ. ඒ කියන්නේ මට සල්ලි withdraw කරද්දි හැම මේ verify කරන්න ඕන වෙනවදයි? මෙහෙමයි verify කරන්න සමහර වෙලාවට ඕන වෙනවා. දැන් ඔයාගේ නම ඇත්ත නමද තියෙන්නේ pay එකේ? බර්ත් එක විතරයි වැරදි. බර්ත් එක විතරයි වැරදි. බර්ත් එක තියෙන්නේ. ඔය එක විතරයි. ඒක විතරද වැරදි? හරි එහෙම වුණොත් ඔයා ඕක මෙහෙම මම නම් කියන්නේ ඕක වා වෙනස් කරන්න ගිහිල්ලා මේව කරගන්න ඕනේ නැහැ. ඔයා ඕක කොහොමද පාවිච්චි කරන්න? ඔයාලා කවදරි පේවණියකට සල්ලි ඇවිල්ලා ඔයාට විත්ඩ්‍රෝ කරද්දී ඔක අවුලක් වෙන්නේ නැහැ. දැන් මම පේවණියක හදලා අවුරුදු 3ක් විතර අවුලක් නැතුව පාවිච්චි කරාට පස්සේ තමයි මට වෙරිෆයි කරන්න කියලා ආවේ. ඔයා ඔක අවුලක් වෙන එක ගැන වෙරිෆයි කරන්න කියනකම් පාවිච්චි කරන්න වෙරිෆයි කරන්න ආපු දවසට ඔයා ID එකේ මේ ඊ එක වෙනස් කරලා කියන ෆොටෝ එකක් ගාලා ඊ එක වෙනස් කරලා දාන්න කොච්චර අවුලක් වෙන්නේ දැන් ඔය අපේ ඩ්‍රොප් ෂිපින් කරන කට්ටිය මේ 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 මොනවාද ෆිලිපීන් ID අලුතෙන්ම හදලා දාන්නේ මේ එහෙනම් ඔක වෙනස් කරන්න ගිහලා නිකන් ප්‍රශ්නයක් වෙයි මාත්මේ ඩ්‍රොප් ෂිපින් කරන එක හින්දා මැනේජ් පේමන්ට් එක හින්දා පේනී එකට මම මැසේජ් දැම්ම ඒක රිප්ලයි කරන්න නැහැ මේ දවස්වල ඔව් ඒක කස්ටමර් සපෝට් එක අල්ලගන්න එක නම් ටිකක් අමාරු රිප්ලයි කරන්න නැහැ ඊට වඩා ලේසි මේ කෝල් එකක් ගන්න එක. ඔව් එහෙමයි. එතකොටයි දැන් ওই තියෙන මේල් එක මගේ පර්සනල් මේල් එක. ඒක මම මේ වෙන මේල් එකකට චේන්ජ් කරලා ඒ මේල් එකට මම ආයි account එක රීප්ලේස් කරන්න පුළුවන්ද? මේල් එක නම් චේන්ජ් කරන්න පුළුවන්ද කියලා මම හරියටම දන්නේ නැහැ පේන එකේ. මම try කරා. මගේ දොරට ගිහින් නැහැ. ෂුව නැති ඉන්නේ. ඒක මම හරියටම දන්නේ නැහැ මල්ලි. ට්‍රැෆික් වැඩි වෙද්දි ගිග් එක උඩට එන චාන්ස් එකක් තියෙනවා මෙහෙමයි සමාල්ලාවට දැන් ඔය ඔය Facebook එකේ එහෙම ඕගොල්ලෝ දැකලා ඇති තියෙනවා කියන්නේ මෙහෙම gig එකක් SEO කරලා ට්‍රැෆික් කරලා උඩට ලන් දෙනවා මෙන්න මෙච්චරක් ගාණක් ගන්නවා කියලා. මම නම් කියන්නේ ඕගොල්ලෝ එහෙම කරන්න ඕනේ නැහැ. ඔයා gig එක quality එකට ඔයා හදලා gig එකේ quality maintain කරගෙන යනවා නම් ඔයයි gig එක කොහොමත් උඩට එනවා. මේ ඔයා අමුතුවෙන් ඔක SEO කරන්න ඕනේ නැහැ. SEO කරලා මොනා කරලා ගත්තත් අර මං කිව්වේ ඕක අන්තිමට කොහොම හරි මිනිස්සෙක්නේ click කරන්න ඕනේ. අපේ gig එකේ කොච්චර උඩට ආවත් වැඩක් නැහැ gig එකේ image එක දැක්කම කාටවත් click කරන්න හිතෙන්නේ නැත්නම් ඔය කවුරු click කරන්නේ නැහැ. ඉතින් ඔයා gig එක මේ quality එක හදලා ඔයා මේ හරියට service එක දීලා පාවිච්චි කරලා ඔයාලා SEO කරන්න වෙන්නේ නැහැ. මන්නම් කියන්නේ දැන් මොකද SEO අනම්මනම් කියන්නේ 5 එකෙන් අපිට දෙන දේවල් නෙමෙයි. ඒ කියන්නේ 5 එකෙන් අපිට gig එක උඩට ගන්න chance එකක් දෙන promote gig කියලා එකක් තියෙනවා. ඉතින් අපේ gig එක 5 එකට pay කළා උඩට ගන්න පුළුවන් ප්‍රොමෝට් කරගන්න පුළුවන් එහෙම නැතුව අර තර්ඩ් පාටි ක්‍රමවලට කරන එක සමහරట్లాට يعني මං කියන්නේ හැමතිස්සෙම නෙමෙයි සමහර වෙලාවට අපේ account එකේ risk එකක් වෙන්න පුළුවන් ඒ හින්දා ඒ වගේ risk වලට යන්න එපා මොකද මේ අපේ account එකට orders දෙක තුනක් ඇවිල්ලා සාමාන්‍ය ටික
තත්ත්වයකට ආවට පස්සේ කවුන්ටේ නැති වුණොත් ලොකු අපරාධයක්නේ. ඒ හින්දා ඔයා පුළුවන් තරම් 5 එකෙන් කියන විදියට කවුන්ට් එක කරගෙන යන්න බලන්න. වෙන ක්‍රමවලට උඩට ගන්න එහෙම හදන්න try කරන්න එපා. ඔයා gig එක හදලා reviews 10ක් ඇවිල්ලා ඔයා level 1 වලට ආවට පස්සේ ඔයාට 5 එකෙන් මේ chance එක දෙනවා මේ 5 එකට කියලා මේ gig එක promote කරගන්න. එතකම් පොඩ්ඩක් අර ඉවසගෙන ඉන්න වෙන ක්‍රමවලට යන්න එපා. එහෙම කරලා يعني කරගන්න බෑම කියලා නෙමෙයි කියන්නේ, පොඩි risk එකක් තියෙනවා. ඒ පොඩි risk එකවත් ගන්න එපා කියලා තමයි මම නම් recommend කරන්නේ. Hello අයියෝ. Thank you. ඔව්. මේ දෙකෙන් දැන් අපි මේ දැන් අපි මේ අර මේ ඉට්ස් එකේ දාපු listing එකක තියෙන දැන් image එහෙම දැන් එකෙන් දැන් ඒ දැන් අපේම listing එකක තියෙන image එහෙම 5 එකේ දාලා එහෙම කරාට ප්‍රශ්නයක් නැද්ද? මොකද ආයෙ චුට්ටක් කියන්න මම ලැහුන්නේ. ඒ කියන්නේ මම දැන් මේ ඉට්ස් එකෙත් කරනවා. ඉතින් මේ ඩිජිටල් ප්‍රොඩක්ට් ඒ කියන්නේ බිස්නස් කඩේම කරනවා. ඒතකොට මම දැන් ඒවට දාපු දැන් ඉමේජ් ම අරගෙන ඔව් 5 එකට දාන්න ප්‍රශ්නයක් නැද්ද කියලා. ආ ඒ කියන්නේ ඔයාම හදපු ඉමේජ් නේද? ඔව් ඔව්. ආ ඔය එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයා කියන්නේ ඔයාගේ මේ වුණා නම් කිසිම අවුලක් වෙන්නේ නැහැ. ආ. දැන් ඒක දැන් අපි ඒක දැන් අනිත් පැත්තකට ප්‍රශ්නයක් නැද්ද? ඒ කියන්නේ මේ ඒ කියන්නේ මේ මේ වේදි 5 එකේ දාලා තියෙන ඉට්ස් වලට දැම්මොත් එහෙම ප්‍රශ්නයක් වෙන්න තියෙනවා. ඉට්ස් එකේ අර පොඩි යාල පොඩි කේස් අදිනවනේ ඒක. නෑ ඒ කියන්නේ ඒක ඔයාගේ ඉමේජ් එකක් ඉදන් ප්‍රශ්නයක් වෙන්නේ. ඒ කියන්නේ ඒගොල්ලෝ හැමතිස්සෙම කියන්නේ කියන්නේ වෙන කෙනෙක්ගේ ඉමේජ් ගන්න එපා කියලානේ. සාමාන්‍යයෙන් දැන් මෙහෙම වැඩක් තියෙනවා. දැන් Google එකෙන් ගත්තා සමහරවිට ඔක අහුවෙන්නේ නෑ. දැන් මම මාස දෙකක් විතර Google එකෙන් ගත්ත ඉමේජ් එක මුල් කාලේ gig එකට දාගෙන හිටියා. කිසි අවුලක් වුණේ නෑ. ඒක ඒගොල්ලන්ට අහු වුණොත් තමයි ප්‍රශ්නයක් වෙන්නේ. තව පාරක් මට මෙහෙම වැඩක් වුණා. මම්ම ඉලස්ට්‍රේටර් වලින් ඇඳපු වෙස්මු උණක් මම මගේ gig image එකට දාගත්ත එක මම්මයි ඇඳේ. ඒ කියන්නේ කොහෙන්වත් බලාගෙනත් නෙමෙයි මම හිතලම මගේ concept එකට ඇඳපු එකක් ඉන්ටර්නෙට් එකෙන් ගත්ත කියලා 5 එකෙන් මේ මගේ gig එක බෑන් කරා. එහෙම දෙයක් වෙන්න පුළුවන් සමහර වෙලාවට. ඒ හින්දා ඒ කියන්නේ මේ අපිට අර 100%ක්ම ෂුවර් කරන්න බෑ. ඔයා අනිවාර්යෙන් ඔයාගේ ඉමේජ් එක පාවිච්චි කරන්න හැමතිස්සෙම ඔයාගේ ඉමේජ් ඔයාගේ ඩිස්ක්‍රිප්ෂන් ඔයාගේ දේවල් පාවිච්චි කරන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්න තියෙන chance එක ගොඩාක් අඩුයි. හරි. සබ් ඕඩර්ස් ගන්නවා කියන්නේ මොකද්ද කියලා අහලා තියෙනවා. සබ් ඕඩර්ස් ගන්නවා කියලා කියන්නේ දැන් හිතන්නකෝ මම 5 එකේ gig එකක් දානවා. මම ඩොලර් 20ට ෆ්ලයර්ස් හදනවා කියලා. මට ඕඩර් එකක් ආවම මේක හරි ඩ්‍රොප් ෂිපින් වගේම තමයි. මම ඩොලර් 20ට ෆ්ලයර්ස් හදනවා කියලා කාගෙන් හරි ඩොලර් 20ක් අරගෙන ඩොලර් 20ට සෝරි ඩොලර් 5ට ෆ්ලයර්ස් හදන කාට හරි කියලා ෆ්ලයර් එක ඩොලර් 5ට හදාගෙන මගේ කස්ටමර්ට ආපහු දෙනවා. ඒතර මට ඩොලර් 15ක ලාභයක් තියෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ සබ් ඕඩර්ස් ගන්නවා කියලා කියන්නේ. ඉතින් gig එකේ ඉමේජ් එක හදන්න ලේසි ක්‍රම තියෙනවද කියලා. ලේසි ක්‍රම කියන්නේ මෙහෙම gig එකේ ඉමේජ් එක තමයි ලස්සනටම හදන්න ඕනේ. ඒක වා තියම් මහන්සිලා ෆොටෝෂොප් වලින් හදන්න. දැන් හිතන්නකෝ ඔයා ග්‍රැෆික් ඩිසයින් නෙමෙයි වෙන මොකක් හරි කැටගරි එකක් කරන්න කියලා හිතන්නකෝ ප්‍රෝග්‍රෑමින් කියලා. ඔයාට ෆොටෝෂොප් එහෙම අමාරු නම් ඔයාට gig image ලස්සන හදාගන්න බෑ කියලා හිතනවා නම් මම නම් කියන්නේ හොඳම ක්‍රමය ඔයාට ඒවක් කරන්න පුළුවන් හොඳ දක්ෂ යාළුවෙක් කියලා ඔයා gig image එක හොඳට හදාගන්න. අයි අපේ gig එකකට Facebook එක හරහා ad එකක් boost කරලා මේ traffic එක ගත්තොත් ඒක ප්‍රශ්නයක් වේද? නෑ නෑ Facebook එක හරහා ad එකක් boost කරලා ගන්න පුළුවන්. අර මම කිව්වා වගේ ඔයා පුළුවන් තරම් try කරන්න Facebook එකෙන් ad එකක් boost කරද්දී ඒ කියන්නේ foreign audience එකට ad එක පෙන්වන්න try කරන්න. මොකද ලංකාවේ කට්ටියට ad එක පෙන්වලා ඒක ඇත්තටම තේරුමක් නෑ. මොකද ලංකාවේ කට්ටිය 5 එකෙන් service එක sell කරන ගොඩ මේ buy කරන ගොඩාක් අඩුයි. ඒ කියන්නේ ට්‍රැෆික් එකේ තියෙන අවුලක් කියලා බෑන් කරන්න හැමදෙකුත් නෑනේ. නෑ නෑ එහෙම බෑන් කරන්නේ නෑ. ට්‍රැෆික් එක වැඩි වෙද්දී අපේ ඉම්ප්‍රෙෂන් වැඩි වෙද්දී අපේ gig එක තව උඩට එනවා. ඒ කියන්නේ මේ 5 එකෙන්ම අපිට කියනවා හැමදෙස්සෙම අපි ඕඩර් එකක් කම්ප්ලීට් කරත් සෝෂල් මීඩියා වල ඒක ෂෙයා කරන්න කියලා 5 එකෙන්ම කියනවා. හින්දා ඒක කිසිම අවුලක් වෙන්නේ නෑ. හරි thank you. හලෝ ආසිරි ඉන්න
වැඩ කරන් යන පුළුවන් බා මේ අහන්නකෝ ආසිර මේ කවුන්ට් එක හදන එකේ නම් කියලා දෙන්න නේද එතන ඉඳන්ම කරානා හරිනේ මං එහෙම වුණත් අනිත් ලැප් එකෙන් ලොග් වෙන්නද මොකද මගේ මේ ලැප් එකෙන් මචං account මං දෙයක් හදලා තියෙන්නේ දැනට අහහ එහෙනම් එහෙම මට ඒ ගන්න පුළුවන් මට ඒ ගන්න පුළුවන් ඉන්නේ ඒකද ඕනේ බලමු හරි විනාඩියක් දෙන්න මට හරි ආසිරි කට්ටේම ඇවිල්ලානේ ඉන්න බා ඔව්නේ හරිද හරි බා ආ මම කරන්නේ යන්නේ ආසිරි මචං මේ ස්ට්‍රීම් එක ෂෙයා කරන්න දෙන්න බා නිමේෂ් චුට්ටක් බලන්න දැන් බලන්න දැන් පුළුවන් ඇති ඔයාලට පේනවනේ බයි ස්ට්‍රීම් එක? ආ පේනවා. පේනවා. මේකත් 5 එක වගේම තමයි නිමේෂ් කියෝ වගේ 5 එකේ සාමාන්‍යයෙන් ඕඩර් සැඩි මේකේ සාමාන්‍ය ටිකක් අඩුයි. හැබැයි මට නම් සෙට්ලා තියෙන අවුලක් නැහැ මේ සයිට් එක. මේකෙත් අර වගේම තමයි කියන්නේ ඉස්සල්ලාම අපිට Google account එකකින් හරි email එකකින් හරි අපිට account එකක් හදාගන්න පුළුවන් people per hour කියලා අපි search කරොත් අපිට site එකට යන්න පුළුවන් site එකට ගිහිල්ලා මෙතන උඩින් තියෙනවා login in button එකක් තියෙනවා sign up එකක් තියෙනවා ඔයාලා දැනටම account එකක් හදාගෙන ඉන්නවා නම් login දීලා log වෙන්න පුළුවන් නැත්නම් ඔයාලට sign up දීලා ඔයාලට account එකක් හදාගන්න පුළුවන් ඊට පස්සේ ඉස්සල්ලාම අහනවා ඔයාලට account එකක් කියන්නේ ඔයාලට හදන්න ඕන account එක ඔයාලා freelance කෙනෙක්ව hire කරන්නද නැත්නම් work කරන්නද කියලා. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි freelance කෙනෙක් විදිහට වැඩ කරන්න යන හින්දා අපි හදා ගන්න ඕනේ I want to work as a freelancer කියලා. ඊට පස්සේ ඔයාලට sign Facebook account එකෙන් හරි ඔයාගේ Gmail account එකකින් හරි මේකට log වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මෙතන ඔයාගේ first name එක last name එක
ඊමේල් එක දෙන්න ඕනේ මම මෙතන දැනට මගේ Facebook account එක යූස් කරනවා ඊට පස්සේ ඔයාලගේ FB එකට හරි නැත්නම් ඔයාලගේ Gmail එකට ගන්නම් Gmail එකට හරි කෝඩ් එකක් දෙනවා යාසාලට කෝඩ් එක එන්ටර් කරලා account එක ක්‍රියේට් කරගන්න පුළුවන්. පස්සෙ ඔයාලගේ password එකක් අහනවා account එකට. මචං ආසිරි මේ මට account එකක් හදාගන්න බැරි ඒ වගේ බා එහමද එහෙනම් මේ ඔව් මං වැඩේ වෙන තැන ඉඳන් යන්න ඒ කියන්නේ account එක හදන එක ලොකු අමාරුවක් නෑ අර 5 එකේ array කරාගේ තමන්ගේ ළමයි name ටික දාගත්තා ඊට පස්සේ skills ටික තෝරන්න තියනවා graphic designs ද ඒ කියන්නේ තමන් කරන මේක අනුව ඒ විදිහට මං එහෙම වුණොත් account එකක් හදන එකේ link එක share කරන්න හරි එහෙමක ඔයාලගේ account එකක් හදුවාට පස්සේ ඔයාලට login වෙන්න පුළුවන්. login එකේ ආගේ username and password ගහලා login වෙන්න පුළුවන්. නැත්නම් ඔයාල Facebook account එකක් කරා නම් හදේ Facebook එකේ through login වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේකෙත් 5 එක වගේම තමයි ඔයාලගේ profile එකේ ගියපහම ඔයාලගේ profile එකේ විස්තර බලා ගන්න පුළුවන්. මේකේ 5 එකේ gigs නේ තියෙන්නේ මේකේ gigs නෙමෙයි තියෙන්නේ මේකේ offers කියලා තියෙන්නේ 5 එක වගේම අර පොඩි වචන වල පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා මේක ඉස්සල්ලාම කියන්නේ මේකේ අර 5 එකේ වගේ account එකේ details වෙනස් කර ගන්නවා නම් මෙතන profile එක ගිහිල්ලා ඔයාලට edit එක click කරාට පස්සේ edit එකේ ඔයාලගේ first name එක දෙන්න පුළුවන් ඊට පස්සේ last name එක දීලා ඊට පස්සේ ඔයාලගෙන් අහනවා do you represent a company ඒ කියන්නේ ඔයාලා company එකක් යටතේ වැඩ කරන්නේ නැත්නම් ඔයාලා තනියමද වැඩ කරන්නේ කියලාද අපි තනියම වැඩ කරන හින්දා එතනින් අපිට no select එක දෙන්න පුළුවන් ඊට පස්සේ මෙතන අහන්නේ job title එක ඇවිල්ලා ඔයාලා කරන job එකට අදාළ දේ ඒ කියන්නේ graphic design නම් graphic design නැත්නම් data entry නම් data entry video editing නම් කියන්නේ ඔයාලා ඔයාලට පුළුවන් හැකියාව skill එක තියෙන පැත්ත අනුව ඔයාලට job title එක
සිලෙක්ට් කරලා කියන්නේ අනිවාර්යෙන් ඒක දෙද්දි පොඩ්ඩක් අර ඇඩ්වාන්ස් ප්‍රොෆෙෂනල් විදිහට දෙන්න මොකද දැන් නිකන් ග්‍රැෆික් ඩිසයිනර් කියලා දැම්මට වැඩක් නැහැ මොකද ඔයාලගේ ඔෆර්ස් හරි නැත්නම් ඔයාලගේ ජොබ් එකක් දෙන්න හරි බලන එක්කන ඔයාලගේ ඉස්සලා ජොබ් ටයිටල් එක බලනවා එතකොට ඔයාලගේ ඩිස්ක්‍රිප්ෂන් බලන හින්දා ඔයාල පොඩ්ඩක් ජොබ් ටයිටල් එක ගැන පොඩ්ඩක් අවධානය දෙන්න ඊට පස්සේ ඔයාලට කවර් පේජ් එකක් දෙන්න පුළුවන් Facebook එක වගේ අර පොඩි කවර් පේජ් එකක් ඔයාලගේ ප්‍රොෆයිල් එකට දෙන්න පුළුවන් ඊට පස්සේ ප්‍රොෆයිල් පිච් එක අනිවාර්යෙන් අර 5 එකේ වගේම තමයි ඔයාලගේ ඔයාලගේ රියල් ෆොටෝ එකක් වෙන්න ඕනේ ෆේක් ෆොටෝ එකක් දැම්මොත් එයාලා රිවිව් එකකින් මැසේජ් එකක් එවනවා ඔයාලට ඒ කියන්නේ ඔයා දාලා තියෙන ෆේක් ෆොටෝ එකක් අනිවාර්ය මේ ඔයාගේ ඔරිජිනල් ෆොටෝ එකක් කේනුවට දාන්න කියලා එතකන් ඔයාගේ ප්‍රොෆයිල් පිච් එක පෙන්වන්නේ නැහැ ඊට පස්සේ මෙතන ආයසලින් නැත් තියෙනවා per hour rate කියලා එතන ඔයාලගේ ඔයාලා පැයට පැය ගානකට කියන්නේ ඔයාලා පැයට වැඩ කරනවා නම් ඔයාලගේ රේට් එක කොහොමද කියලා අහන්නේ සාමාන්‍යයෙන් මුලදී පටන් ගද්දී ඔයාලට ඩොලර් 8 විතර ඉඳන් රේට් එක දා ගන්න පුළුවන් වැඩි ලොකු ගානකට දා ගන්න යන්න එපා එහෙම වුණොත් ඔයාලට අර ජොබ් වෙන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් ඊට පස්සේ ඔයාලට ෆෝන් නම්බර් එක දෙන්න පුළුවන් ඔයාලගේ ඊට පස්සේ මෙතන about you එකත් අර වගේම තමයි 5 එක වගේම තමයි ඔයාලගේ ගැන ඔයාලා පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න ඕන ඔයාලා මොනවද කරන්නේ ඔයාලට මොනවද තියෙන හැකියාවන් එතකොට ඔයාලා වෙයි චූස් කරගන්න ඕනේ මේ දේ කරන්න කියලා ඔයාලා පොඩි ක්ලයන්ට් පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් විදියට ඔයාලගේ about එක දෙන්න ඕනේ ඊට අමතරව ප්‍රොෆයිල් ස්කිල්ස් ටික තියෙනවා එතන වෙන්නේ දැන් මම ඉස්සරහට කියන්න ඒ ප්‍රොෆයිල් ස්කිල්ස් අපි යූස් කරන්න කියලා මෙතන ප්‍රොෆයිල් ස්කිල්ස් වල අරින් ඔයාලා පොඩ්ඩක් ඒ කියන්නේ ඔයාලා කරන්න පුළුවන් සයිට් පැත්තෙන් ඔයාලා ඒ කියන්නේ දැන් හිතමුකෝ ඔයාලා වෙබ් ඩිසයින් නම් මෙතන වෙබ් ඩිසයින් කියලා ගහපුවාම එතන ස්කිල් එක එනවා ඔයාලා කැමති ස්කිල් 15ක් ඔයාලට දෙන්න පුළුවන් ඒ 15 අනිවාර්යෙන් ඔයාලට වැඩක් කරගන්න පුළුවන් කියලා හිතන පැත්තෙන් විතරක් ස්කිල් ටික සර්ච් කරලා මෙතන දෙන්න ඔයාලා වෙබ් නම් කැමති කියලා ගහලා ඒක දුන්නාම ඒ ස්කිල් එක ගන්නවා මෙතන ඊට පස්සේ මෙතන consider adding this relevant skills කියන්නේ මම ඒක ඉස්සරහදී ඔයාලට පොඩ්ඩක් කියලා දෙන්නම් මෙතන අපිට දැම්මැට් කරන්න බෑ ඒක ඔයාලා කරන වැඩිත් අනු ඔයාලට වැඩි රේටින්ස් අනු තමයි එතන ඔයාලට ඔටෝමැටික්ලි ඒ කියන්නේ සිස්ටම් එකෙන් ඔයාලට skills ටික දානවා ඊට පස්සේ මෙතන ලැන්ග්වේජ් ස්කිල් කියන්නේ ඔයාලට පුළුවන් මොනවද ලැන්ග්වේජ් ඒ ලැන්ග්වේජස් වලට කියන්නේ ඔයාලා හිතනවා නම් ඔයාලට ට්‍රාන්ස්ලේෂන් පුළුවන් කියලා ට්‍රාන්ස්ලේෂන් කරන්න පුළුවන් ලැන්ග්වේජ් ඕන එකක් දාන්න පුළුවන් හින්දි කියන ඔයාලට හින්දි පුළුවන් නම් ඉංග්‍රීසි වලට ඒ වගේ ඕන ලැන්ග්වේජ් එකක් මෙතන සිලෙක්ට් කරලා ඔයාලට පුළුවන් ස්කිල්ස් වලින් ඊට පස්සේ මෙතන ඉන්ඩස්ට්‍රි එක්ස්පෙරිමන්ට් කියන්නේ ඔයාලා කියන්නේ කැමති කියන්නේ සයිට් වලින් ඔයාලා කියන්නේ මොන වගේ පැති වලටද යන්නේ ඇඩ්වර්ටයිසින් නම් ඇඩ්වර්ටයිසින් වලට කියන්නේ එතන ස්කිල්ස් පහක් අපිට තෝරගන්න පුළුවන් ඔයාලා කරන ඒවා දැනට මන් දීලා තියෙන ඇඩ්වර්ටයිසින් IT ඉන්ටර්නෙට් මාකටිං සොෆ්ට්වෙයාර් කියලා. ඒ කියන්නේ මන් සාමාන්‍යයෙන් කරන දේවල් අනුව තමයි මේ පහ ඒ ටික ඒ පහ මන් තෝරගෙන තින්නේ. ඊට අමතරව මෙතන ප්‍රොෆිටිලෝ කියලා තියෙනවා. ඒ ඇවිල්ලා ඔයාලා දැන් ඒ කියන්නේ ඔයාලම හදපු ඔයාලම කරපු දේවල් අප්ලෝඩ් කරන්න ඕනේ ක්ලයන්ට්ලා ඔයාලගේ ෆයිල් එකට ඇවිල්ලා. එතකොට ඔයාලගේ ප්‍රොෆයිල් එක view කරලා බලද්දී ඔයාලට පේන විදිහට ඔයාලට පුළුවන් ඒ කියන්නේ ඔයා කරපු මේ වැඩ කියලා පෙන්වන්න. එතන එතකොට ඔයාලට 70ක් විතර ඔයාලා කරපු වැඩ මේ අප්ලෝඩ් කරන්න පුළුවන් ඉතින් නะ. ඊට පස්සේ ඔයාලගේ ලොකේෂන් එක දෙන්න ඕනේ. ඊට පස්සේ notify me about කියන්නේ ඔයාලට ඒ කියන්නේ දැන් අපි නම් ලංකාවේ ඉඳ රිමෝට් වර්ක් only නැත්තම් සාමාන්‍යයෙන් US based වගේ වැඩ කරනවා නම් remote as well as on site එකක් දෙන්න පුළුවන්. මොකද සමහර client ලා ඉන්නා කියන්නේ එයාලා එන්න කියලා වැඩ දෙනවා. ඒ කියන්නේ අර ඔෆිස් එකට එන්න කියලා අන් ඒ වගේ. එතකොට දැන් අපි ලංකාවේ ඉඳ අපිට රිමෝට් වර්ක් කොන්ටි දීලා ඩන් කරන්න තමයි තියෙන්නේ. එතකොට ඔයාලගේ ප්‍රොෆයිල් එක ෆිනිෂ් වෙනවා. සාමාන්‍යයෙන් අලුතෙන් එකක් හදද්දී තව ඔයාලගේ විස්තර ඇඩ් කරන්න තව පොඩි ටිකක් තියෙනවා මුලදී සයින් අප් එකේදී. ඒක අතර 5 එක වගේමයි ලොකු වෙනසක් නැහැ. ඊට අමතරව ගත්තොත් මේකෙත් 5 එක වගේම තමයි අර මේක අර ජොබ් රික්වෙස්ට් වෙනවට ජොබ් රික්වෙස්ට් කියලා නෙමෙයි තියෙන්නේ සර්ච් ප්‍රොජෙක්ට් කියලා. ඔයාලට සර්ච් ප්‍රොජෙක්ට් එකට ගිහිල්ලා ඔයාලට පෙන්නනවා මෙතන ෆ්‍රීලාන්සර් ප්‍රොජෙක්ට් දැනට තියෙනවා 4265ක්. එතකොට ඒ 4265
ඉස්සල් මෙතන වැටෙනවා කොච්චර ටයිම් එකකට කලින්ද දාලා තියෙන්නේ එතකොට මොකද්ද ප්‍රොපෝසල් කීයක් යවලාද කියලා එතකොට අර කිය අර බය රික්වෙස්ට් එකට අපි රික්වෙස්ට් කරනවා වගේම තමයි මේක අපිට තියෙන්නේ ප්‍රොපෝසල් යවන්න එතකොට ආලා සර්ච් ප්‍රොජෙක්ට් එකට ගියපුවාම එතන වැටෙනවා කොච්චර ප්‍රොජෙක්ට් කියන්නේ දැනට බයස්ලාට කියන්නේ ඔයාලා කියන්නේ ඔයාලගේ මොනවද යාලට වෙන්න ඕනි කියලා වැඩ යාලා දීලා තියෙනවා මෙතන ඔයාලට ඕනෙම නම් දැන් ට්‍රැෆික් ඩිසයින් කියලා ගහුවොත් ට්‍රැෆික් ඩිසයින් කැටගරි එකට අදාළව විතරක් ඔයාලට සර්ච් කරලා ගන්න පුළුවන් එතකොට එක්කෙනෙක් කියලා තියෙනවා ට්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් හැබැයි දවස් 5කට කලින් දාලා තියෙන පෝස්ට් එක එතකොට එයාට අපි ප්‍රොපෝසල් යවලා තියෙනවා 12 එතකොට එයා පැයට ඩොලර් 23 ගන්න තමයි ගෙවන්නේ ඊට පස්සේ ඔයාලට පුළුවන් මේකේ ඒ කියන්නේ ඔයා හිතමුකෝ මේ ට්‍රැෆික් ඩිසයිනර්ට ප්‍රොපෝසල් එකක් යවනවා නම් ඔයාලට මෙතන සෙන්ඩ් ප්‍රොපෝසල් යන්න තියෙන්නේ ඒක ක්ලික් කරපුවාම ඔයාලට එනවා ප්‍රොපෝසල් එක යවන එක ඊට පස්සේ මෙතන සෙන්ඩ් ප්‍රොපෝසල් කියලා අයිකන් එක තියෙනවා දැනට මට ප්‍රොපෝසල් එකක් යවා ගන්න විදිහක් නැහැ මොකද මේ මං මේ මාසෙට යවා ගන්න යවන්න තියෙන ඔක්කොම ප්‍රොපෝසල් යවලා දෙන්නේ ඒ කියන්නේ ඔයාලට මාසෙකට දෙනවා ප්‍රොපෝසල් ක්‍රෙඩිට් 15 මාසෙකට ඔයාලට ප්‍රොපෝසල් ක්‍රෙඩිට් 15යි හම්බෙන්නේ මුළු මාසෙටම අරක වගේ දවසින් දවස අලුත් වෙන්නේ නැහැ එතකොට ඔයාලා බලන්න ඕනේ අනිවාර්යෙන් මේ යවන 15 ඔයාලට කරගන්න පුළුවන් 15ක්ද එතකොට දැන් සාමාන්‍ය අනික බලන්න මෙතන ටයිම් එක අනිවාර්යෙන් බලන්න මොකද 5 එකේ නම් මං හරියටම දන්නේ නැහැ කොහොමද කියලා මේකේ නම් يعني ජොබ් එකක් දාලා දැන් සාමාන්‍ය ෆ්ලයර් ඩිසයින් එකක් වගේ ගත්තාම ෆ්ලයර් ඩිසයින් එක දාලා විනාඩියක් දෙකක් යද්දී අනිවාර්යෙන් ජොබ් එක සෙට් වෙනවා කාට හරි එතකොට අපි ඉස්සෙල්ලාම ජොබ් හැම වෙලේම අප්ඩේට් එකේ ඉන්න ඕනේ මොකද ජොබ් එක ආපු ගමන් හැම يعني යවන වෙනම කම්පැනිස් තියෙනවා එතකොට සාමාන්‍ය විනාඩියක් විනාඩි දෙකක් ඇතුළත අනිවාර්යෙන් ජොබ් එක අවර්ඩ් වෙනවා ඒ හින්දා සාමාන්‍යයෙන් ඔයා හොඳට බලන්න ටයිම් එක දැන් සාමාන්‍ය විනාඩි 10කට විතර පස්සේ ඔයා ප්‍රොපෝසල් එකක් යවනවා කියන්නේ ඔයාගේ ප්‍රොපෝසල් ක්‍රෙඩිට් එකක් අපරාදේ ඒ හින්දා අනිවාර්යෙන් මේ 15 අනිවාර්යෙන් ඔයාට පුළුවන් හොඳම දෙයකට යවන්න අනිත් දේ තමයි තව විදිහක් තියෙනවා ඔයාලට ඔෆර් එකක් අර අරකෙ ගිග් දානා වගේ අරකෙ ගිග් දානා වගේ මේකේ ෆයිල් එකට ගිහිල්ලා ඔයාලට ඔෆර්ස් දාන්න පුළුවන් ඔෆර්ස් එකට ගියාට පස්සේ ඔයා දාපු ඔෆර්ස් වෙනම පෙන්නවා ඊට අමතරව මෙතන තියෙනවා පෝස්ට් ඔෆර්ස් කියලා අරකෙ ගිග් එක වගේම තමයි මේක ඊට පස්සේ මේක දෙන්න ඕනේ ඔයාලට කියන්නේ මොනවද කරන්න පුළුවන් කියන්නේ I can do professional flyer design නැත්නම් I can do data entry Microsoft Excel මොනවා හරි ඔයාලට දෙයක් මේක දෙන්න පුළුවන් දැනට මම එකක් පෙන්වන්නම් නෑ එල්ල අම්මත් පම්බු මොකද වැඩිදන්න වැඩි කර රෝස් පාක් විදියට දුන්නා ඔයාලා ඊට පස්සේ I can do design photoshop 30 images හරි again ඔයාලා කරන අනුව දැන් තුමුකෝ I can do ඔයාලට ප්‍රොෆෙෂනල් කියන ෆ්ලයර් ඩිසයින් හරි ඔයාලා කරන දේ අනුව ඔයාලට පුළුවන් මෙතන නම දෙන්න අර 5 එකේ ගිග් එකට නම දෙනවා වගේම තමයි ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලා ඒකට කොච්චරක්ද කියලා මේකෙදි 5 එකේ නම් මම ලිමිට් රේන්ජ් එකක් දන්නේ නැහැ හැබැයි මේකෙදි නම් يعني සමහර ජොබ් තියෙනවා දැන් ඒවට ඩොලර් 5ක් දෙන්න බෑ يعني අවම ගාණක් යාලා කියනවා يعني සමහර ජොබ් තියෙනවා ඩොලර් 10ටත් බෑ අප්‍රූව් කරන්නේ නැහැ යාලා කියන්නේ අර ජොබ් එකේ يعني හරිම මාකට් එක යාලා දීලා තියෙනවා සයිට් එකෙන් එතකොට සාමාන්‍ය ෆ්ලයර් එකක් වගේ හදනවා නම් ඩොලර් 10ක් වගේ තමයි යන්නේ ඊට අමතරව ඔයාලට يعني මේකේ ඩොලර් වලින් තියෙනවා පවුන්ඩ්ස් වලින් තියෙනවා යුරෝ වලින් තියෙනවා ඔයාලට يعني අනිත් ඒවා වගේ ඔයාලට කස්ටමර් ප්‍රයිස් දුන්නොත් ඔයාලට يعني
එකේ රටවල් අනුව ඔයාලට ප්‍රයිසස් ඔන්න වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් අහනවා ඔයාලට ඩෙලිවර් කරන්න පුළුවන් ඩේට් එක එක දවසකින්ද නැත්නම් දවස් දෙකකින්ද තුනකින්ද ගොඩක් වෙලාවල ඔයාලා අලුත් හින්දා ඔයාලා ඉන් වන් ඩේ වගේ දෙන්න. එතකොට ජොබ් හම්බෙනවා පොඩ්ඩක් වැඩි. ඊට පස්සේ ඔයාලට මෙතන කැටගරි එක තෝරන්න තියෙනවා. දැන් අපි හදන්නේ ෆයර් ඩිසයින් එකක් හින්දා මං යනවා ඩිසයින් කැටගරි එකට. ඒකේ ආය සබ් කැටගරි එකක් එනවා. ඒ කියන්නේ ඔයාලා ඒක ඇතුළේ මොනවා ඩිසයින් එක ඇතුළේ 3D ඩිසයින් ද animation ද මොනවද කරන්න කියලා. එතකොට අපිට graphic design and graphic design logo design නා ඒ design එක ඇතුළේ අපිට වෙනම categorize එකක් sub category එකක් තෝරලා ඒක දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන skills ටික අහනවා වගේ. ඒ කියන්නේ අර කවගේම තමයි ඔයාලා කරන job එකට අනුව skills. එතකොට දැන් කවුරු හරි ඔයාල graphic design ඒ කියන්නේ මට flyer එකක් ඕනේ කියලා search කරද්දී ඔයාලගේ offer එක search කරන විදිහට ඔයාලා මෙතන tag add කරන්න ඕනේ. දැන් flyer කියලා ගහපුවාම flyer design tag එකේ එනවා. ඊට පස්සේ ඔයාලා graphic කියලා දෙන්න පුළුවන්. හොඳටම බලන්න මේ tags දෙද්දී අනිවාර්යෙන් ඔයාලට job එකක් ගන්න පුළුවන් විදිහට ඔයාලා හොඳම tags ටිකක් දෙන්න. එතකොට අර search එද්දී අනිවාර්යෙන් ඒ කියන්නේ දැන් flyer එකක් නා අනිවාර්යෙන් graphic design පැත්ත යනවා. එතකොට flyer යනවා photoshop ඔය tags හරහා තමයි අනිවාර්යෙන් search ඉන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට upload කරන්න photo එක. ඔයාලා කරන flyer එකට අනුව ඔයාලට flyer photo flyers වල photos upload කරන්න පුළුවන් ඔයාලට. ඊට අමතරව ඔයාලට ඕනනම් video එකක් මේකට tag කරන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට ඔයාලා කලින් අර property row එකට add කරපු මොනවා හරි ගන්න ඕන නම් ඒකෙන් මෙතනින් import කරන්නත් පුළුවන් මොනවා හරි photos. ඊට අමතරව ඔයාලට නිකන් quote tag එක දාන්න ඕන නම් ඒක උනත් add කරන්න පුළුවන්. ඒවා නම් ඉතින් ගොඩක් වැදගත් නැහැ. ඔයාලා photo එකක් හරි video එකක් හරි ගොඩක් දුරට කියන්නේ දාන photo එක ඔයාලා අර professional විදියට කියන්නේ customer client කෙනෙක් වගේ profile එක බලපුවාම ඒකට අර හිත එන විදියට ඔයාලා ගොඩක් වෙලාවට ඒක කරන්න try කරන්න photoshop editing පාරක් කියන්නේ ලස්සන එක professional විදියට කරලා ඊට පස්සේ එතන ඔයාලට photo set කරන්න පුළුවන්. දැනට මම add කරන්නම් මගේ සාමාන්‍යයෙන් කක් ඊට අමතරව මෙතන එනවා ඔයාලගේ අර කවගේම තමයි gig එක වගේම තමයි ඔයාලගේ offer එක ගැන මොනවා හරි මේක අනිද්දී තමයි ඔයාලා photo එකක් upload කරද්දී ඒකේ මෙතන size එකක් යාලා කියනවා. ඒ size එකට අනිවාර්යෙන් upload කරන්න ඕනේ නැත්නම් යාලා recommend කරන්න නැහැ. කියන්නේ photo එක reject කරනවා. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා upload කරන photo එක මෙතන කියන size එකට add කරන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ about your offer එක ඔයාලගේ offer එක ගැන මම පින්නන්න වෙන එකක්නේ දාලා තියෙන එක. මෙයා design photoshop කරා. කියන්නේ මෙයා photos 30ක් design කරනවා කියලා කියනවා. ඒකට අදාළව මෙයා දාලා තියෙනවා එයාගේ කියන්නේ එයාගේ job එකේ එයා මොකද්ද කරන්නේ. එයා දාලා තියෙනවා background remove කරනවා, changing කරනවා, does color changing, image retouching අන්ගේ වගේ. දැන් ඔයාලා flyer එකක් හදද්දී flyer එකට අදාළ ඔයාලා කොහොමද ඒක කරන්නේ, එතකොට ඔයාලා මොනවද දෙන source files, එතකොට ඊට අමතරව ඔයාලගේ මොනවද යාට ලැබෙන සේවය. කියන්නේ පැය 24ම ඔයාලා වැඩ කරනවද, යාට කොච්චර වෙලාවක් revision එක දෙනවද, ඒ වගේ විස්තර ටික මෙතන ඔයාලට දාන්න පුළුවන්. දැනට මම මෙතනින් කොපියක් කරන් දාන්නම් මෙයාගෙන්. ඔයාලා අනිවාර්යෙන් අර කිව්වා වගේම copy paste කරන්න යන්න එපා. මේක නම් අනිවාර්යෙන් يعني මේක අනිවාර්යෙන් අහු වෙනවා කියන්නේ ඔයාලට අනිවාර්යෙන් customer يعني මේ gig එක මේ offer එක දාලා තියෙන අනිත් එක්කෙනා ඔයාලට message එකක් දාලා complain කරනවා. ඒ හින්දා අනිවාර්යෙන් ඔයාලා මේකේ description ඔයාලා යාලගෙන් يعني අදාළ විස්තර ටික ගන්න. හැබැයි ඔයාලගේ
දෙයක් විදිහට මේක ඔයාලා දෙන බවුට් එක අනිවාර්යෙන් ඔයාලට අදාළ වෙන විදිහට ඔයාලා මේක හදන්න ඊට පස්සේ මෙතන තියෙනවා provide description ඒ කියන්නේ offer එක ගැන search කරද්දි ඒ කියන්නේ පොඩි description එකක් දෙන්න කියලා ඒක වචන 150ක් 130ක් අතර අනිවාර්යෙන් එන්න ඕන නැත්නම් ඒක approve කරන්නේ නැහැ එයාලා දැනට මම copy paste එකක් දෙන්නම් උඩේ කියෙම අනිවාර්යෙන් වචන 130ක් කර 150ක් කර ඇතුළත එන්න ඕනේ කියන්නේ දැන් ඔයාලා ෆ්ලයර් එකක් හදනවා නම් ඔයාලා ෆ්ලයර් එක හදනවා මට මෙච්චරක් experience තියෙනවා මම ඔයාලට මේ කාලෙකින් delivery කරන්නම් කියලා පොඩි ඒ කියන්නේ පොඩි description එකක් දෙන්න ඕනේ අර search කරන එකට result එකක් විදියට එන විදියට අර උඩ දාන about එක වගේම තමයි ඒක අර පොඩ්ඩක් ලොකුවට දානවා මේක අර සාරාංශයක් විදියට පොඩ්ඩක් පොඩි කරලා දාන්න පුළුවන් අපිට ඊට අමතරව ඔයාලට පුළුවන් දැන් අපි මේක හදන මේ ෆ්ලයර් එක design කරන්න ඩොලර් 10කට ඊට අමතරව ඔයාලට ඕන නම් පුළුවන් එක්ස්ට්‍රා විදියට ෆ්ලයර් එකත් එක්ක ඔයාලට ඔයාලට කියන්න පුළුවන් බයර්ට ලෝගෝ design එකක් ඔයා කරනවා එක්ස්ට්‍රා ඩොලර් 5කට කියලා ඒ වගේ ඔයාලට ඕන නම් තව දාන්න පුළුවන් ඔයාලට ටූ ෆ්ලයර් කරනවා ඔෆර් එකක් විදියට ඩොලර් 12කට අන් ඒ වගේ ඔයාලට තව ඕනනම් කියන්නේ එක්ස්ට්‍රා විදියට ඔයාලට ඔප්ෂන්ස් දාන්න පුළුවන් එතකොට බය ඔයාගෙන් සර්විස් එක ගද්දි ඒක පින්නනවා ඔයාලට ඒ කියන්නේ මේ ඩොලර් 10ට අමතරව ඕනනම් ඔයාලට එක්ස්ට්‍රා තව ඩොලර් 5ක් දීලා ලෝගෝ එකක් ඩිසයින් කරගන්නත් පුළුවන් මෙයාටම කියලා නැත්නම් තව ෆ්ලයර් දෙකක් ඩිසයින් කරගන්න ඒ කියන්නේ ඔයා කැමති විදියට එමෙම් පල්ලෙහාට ඕන තරම් අයිටම්ස් දාන්න පුළුවන් ඊට අමතරව ඔයාලට ඕනනම් මෙතන ඔප්ෂන්ස් එක තියෙනවා මෙතන අර මෙතන ඇවිල්ලා ෆාස්ට් ඩෙලිවරි වගේ හැබැයි මේකේ සීන් එක තියෙන්නේ දැන් අපි අලුත් හින්දා ওই ඔප්ෂන් එක දීලා මෙතන අර ප්‍රයිස් එකක් දැම්මට වැඩක් නැහැ මොකද අපි මේ අපිට ජොබ් වෙන ප්‍රමාණය අඩු වෙන්නේ අපි සාමාන්‍යයෙන් ඒ කියන්නේ ගොඩක් හයි ලෙවල් යනවා නම් මෙතන අපිට පුළුවන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවස් 3ක් විතර යන ජොබ් එකක් ගන්න අපි දවසකට ඒ කියන්නේ දවස් 3කට ඩොලර් 100යි නා අපි දවසින් එක කරලා දෙනවා මට ඩොලර් 150ක් ගෙවන්න වගේ ऑप्शन එකක් තියෙනවා මෙතන දාලා අපිට ඒක ෆාස්ට් ඩෙලිවරි එකක් විදිහට අපිට ඔප්ෂන් එකක් දෙන්න පුළුවන් ඊට පස්සේ මෙතන තියෙනවා what do you need from the buyer to get started කියලා ඒ කියන්නේ බයර්ගෙන් ඔයාට මොකද්ද වෙන්න ඕන කියන එක කියන්නේ හිතන්නකෝ දැන් ෆ්ලයර් එකක් ඩිසයින් කරද්දී අනිවාර්යෙන් එක්කෝ කම්පැනි නේම් එකක් තියෙන්න ඕන නැත්නම් තීම් කලර් එකක් තියෙන්න ඕන නැත්නම් එයාලා ఫోటో సెట్ කරනවාද නැත්නම් මම ఫోటో సెట్ කරන්නද డిజైన్స్ මොන හරි కాన్సెప్ట్ තියනවාද ඒ වගේ ඔයාලට මෙතන టైప్ කරලා ඔයාලට ඉල්ලන්න පුළුවන් ඔයාලට කියන්නේ අනිත් අයගේ సెర్చ్ ఆఫర్ කරලා බලු ఆఫర్ సెర్చ్ කරලා බලපුවාම මේ ආදාලා තියනවා ready my description and if the image are too complex please ask me the best price before you order ඒ කියන්නේ ඔයා description එකයි අර image එක ඒ කියන්නේ කලින් එයා కాంటాక్ట్ කරගන්න කියනවා ప్రైస్ ගැන කතා කරන්න ඒ වගේ ඔයාලට පුළුවන් ඒ කියන්නේ ඔෆර් එකට කලින් ඔයාලට මොනවද එයාගෙන් වෙන්න ඕනේ ඒ කියන්නේ වෙන්න ඕනේ කියන ඔප්ෂන්ස් ටික ගන්න ඊට පස්සේ මෙතන අර මම අර මුලදී කිව්වා වගේම ඔයාලගෙන් අහන්න ඔයාලා රිමෝට් වැඩ කරන්න නැත්නම් ඔන් සයිට් එකක් විදියටද කියලා දැන් අපි ඇත්තටම කරන්නේ ගෙදරද යන්න වැඩ කරන්න ඒතකොට ඔයාලා රිමෝට්ලි එක දෙන්න ඕනේ ඊට අමතර යට කන්ෆර්ම් බටන් එක ඔබලා ඔයාලට පෝස්ට් එක ඔෆර් කරන්න පුළුවන් ඔක් කරේ වැරද්දක් තියනවා නම් මෙතන error එකක් එනවා post එක offer කරන්න දෙන්නේ නැහැ මේකේ නම් මුලින් ඉඳන්ම ඔයාලට පුළුවන් ඔයාලගේ offer එක උඩටම ගන්න ඔයාලට පුළුවන් මෙතන promote එකක් විදියට feature එක දුන්නොත් ඔයාලගේ profile එක කියන්නේ ගාණක් ගෙවලා කියන්නේ එක දවසක්ද දවස් දෙකක්ද සතියක්ද මාසයක්ද ඒ ගාණ අනුව ඔයාලගේ profile එක කියන්නේ search කරද්දී උඩම පින්නන විදියට biased ඔයාලගේ ප්‍රොෆයිල් එකට කියන්නේ ප්‍රොමෝට් එකක් දෙන්න පුළුවන්. ඒක කරන්න නැත්නම් ඔයාලට මෙතනින් ස්කිප් එක දෙන්න පුළුවන්. ස්කිප් එක දුන්නාම අර කියවගේම මේක අහනවා කියන්නේ මේ account එක ඔයාලට Facebook එකේ හරි LinkedIn එකේ හරි Twitter එකේ හරි ෂෙයා කරන්න පුළුවන් views වැඩි කරගන්න. ගොඩක් කලාවට LinkedIn එකේ බලා ගන්න LinkedIn එකේ ෂෙයා කරගන්න. මොකද ඒක හොඳයි මේ ඒකේ කියන්නේ ගොඩක් USA US කියන්නේ ඉතාලියෙන් එයාගේ බයස්ලා ගොඩක් ඉන්නා. එතකොට ඔයාලට ඒක ට්‍රූත් ජොබ් හම්බෙනවා ගොඩක් වැඩි. ඔයාලට අනිවාර්යෙන් account එක හදපුවාම ওই දෙකෙන් එකට අනිවාර්යෙන් ඔයාලා link වෙන්න ඕනේ නැත්නම් account එක හදන්න දෙන්නේ නැහැ. මෙතන share කරා
ෂෙයා කරේ නැහැ කියලා ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට ඕන විදිහට ෂෙයා කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන skip එක දෙන්න. skip එක දුන්නාම ඔයාලගේ ඔයාලා දාපු offer එක post වෙනවා. එතකොට මෙතන ඔයාලා ඩොලර් 10 කියලා දාලා තියෙනවා. එතකොට ඔයාලගේ විස්තර ටික මෙතන යටින් ඔක්කොම විස්තර ටික වැටෙනවා. හැබැයි මේක දැම්ම මේ offer එක වැටලා නැහැ. අනිවාර්යෙන් මේක පෙන්වුවාට පැය දෙකක් තුනක් යද්දී එයාලා මැසේජ් එකක් දාලා මේ offer එකේ මේ අපි මේවා copy කරලා දෙනවා නම් copy කරලා දෙනවා නැත්නම් මේ ගානට يعني හිතමුකො ඩොලර් 5ක් අපි දාලා දෙනවා කියලා. එයාලා මැසේජ් එකක් එනවා මේක ඩොලර් 5කට කරන්න බෑ. ඊට වඩා මේ edit කරලා හදන්න මේක අවම වශයෙන් මේ මේ ගණන් තමයි යන්නේ. ඒක පොඩ්ඩක් අපි offers මේ බලලා ඉවරලා ඒ ගණන් දෙන්න කියලා එයාලා ඔයාලට ඊමේල් මැසේජ් එකක් එනවා. එතකන් මේ gig يعني offer එක active වෙන්නේ නැහැ. ඊට පස්සේ offer එක active නම් කිසිම අවුලක් නැහැ. මේක active කියලා වැටෙනවා. ඊට පස්සේ මෙතන ඔයාලට පෙන්නනවා views ගන්න. ඒ කියන්නේ ඔයාලගේ offer එක කවුරු හරි බලලා තියනවා නම් කවුරු හරි click කරලා තියනවා නම් මෙතන views වලින් පෙන්නනවා කී දෙනෙක් බලලා තියනවාද කියලා. ඊට පස්සේ මෙතන sales කියන්නේ ඔයාලගේ මේ offer එක කොච්චරක් කට්ටිය يعني අරා බයි කරලා තියනවාද කියලා. ඊට පස්සේ මෙතන earnings පෙන්නනවා වෙනම. ඊට පස්සේ ඔයාලට ඕන නම් මේ gig එක push කරන්න පුළුවන් ටික කාලයකට නැත්තම් edit කරන්නත් පුළුවන් delete කරන්නත් පුළුවන්. කියන මොනවා හරි ඔයාලට මග යනවා නම් දෙයක් නැත්තම් අලුතෙන් ඔයාලා ලස්සන ෆොටෝ එකක් හදාගත්තා නම් ඒක upload කරන්න ඔයාලට ගිහිල්ලා edit එක දීලා මෙතන ආය update offer දුන්නා. ඒක update කරගන්නවා. ඒ තමයි අනිත් විදිහ කියන්නේ අර එකක් තමයි අපිට ප්‍රොජෙක්ට් එකක් සර්ච් කරලා අර අපි අර රික්වෙස්ට් බය වගේ මේක ප්‍රොජෙක්ට් එකක් සර්ච් කරලා කියන්නේ බයස්ලා දාලා තියෙන එක එක කියන්නේ කැටගරිස් අනුව අපිට ගිහින් ප්‍රොපෝසල් එකක් යවන්න පුළුවන්. හැබැයි ප්‍රොපෝසල් මාසෙකට 15 යවන්න පුළුවන්. ඒ හින්දා හොඳට බලලා යවන ප්‍රොපෝසල් එක හොඳටම යවන්න. ඔයාලා කියන්නේ අනිවාර්යෙන් ප්‍රොපෝසල් එකක් ආද්දී හොඳ ඩිස්ක්‍රිප්ෂන් එකක් දෙන්න. අනි අනික යාලා කියන්නේ වැඩේ ගැන කියන්නේ මුලදී දෙයක් කියනවා. මෙතන යාලා අහලා තියනවා කියන්නේ යාලා මේ මේ දේවල් කරන්න කියලා තියෙන අනිවාර්යෙන් මේ අපේ ප්‍රොපෝසල් එක යවද්දී අනිවාර්යෙන් මේ අදාළ දේවල් ටිකක් කියන්නේ කැටගරි කරලා යවන්න ඕනේ. නැත්තම් නිකන් අපි කොපි පේස්ට් කරලා යවුවා හින්දා යාලා පොඩ්ඩක් අර කියන්නේ අපේ ප්‍රොපෝසල් එක බලනවා අඩුයි. ඒ හින්දා අනිවාර්යෙන් යවද්දී ඒ කියලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකට අනුවම පොඩ්ඩක් ප්‍රොපෝසල් එක යවන්න බලන්න. ඊට පස්සේ ඔෆර් එකක් පෝස්ට් කරන්න පුළුවන්. ඔෆර් එකක් විදිහට දාලා يعني ගොඩක් වෙලාවට ඔෆර්ස් වලට ඉස්සලාම ජොබ් ඔෆ් වෙනවා අඩුයි. ඔෆර්ස් වලට අඩුයි ඇත්තටම ඔෆ් වෙන්නේ එක්කෝ ප්‍රොජෙක්ට් එකකට අපි ආවන ප්‍රොපෝසල් එකකින් තමයි. ගොඩක් දුරට අපි يعني කවුරු හරි ප්‍රොපෝසල් එකක් දාපු ගාමම යවන තරමට අපිට අපේ ප්‍රොපෝසල් එක බැලුවා කියලා අපිට මැසේජ් අර WhatsApp එකේ සීන් කරා කියලා මැසේජ් එකක් එනවා. එතන යා කියන්නේ අපි සුපිරියරටම කියන්නේ ෆොටෝස් ටික ඇටච් කරලා යවුවොත් එහෙම අනිවාර්යෙන් ජොබ් එක කන්ෆර්ම් අපිටම හම්බෙනවා. කියන්නේ එයා බලන්නේ ඉස්සල්ලාම කවුද යවන්නේ. ඒ වගේම හොඳටම කියන්නේ ඩිස්ක්‍රිප්ෂන් එකයි හොඳටම කියන්නේ ඒ වැඩේට අදාළ මොනවද කරලා තියෙන්නේ කියලා විතරයි. සමහර වෙලාවට ඔයාලා ලෝගෝ ඩිසයින් කරාට ඔයාලට සාමාන්‍ය ෆ්ලයර් ඩිසයින් කරන්න බැරුව ඇති. හැබැයි ෆ්ලයර් ඩිසයින් ඔෆර් එකක් හරි ඔයාලට ෆ්ලයර් ඩිසයින් ජොබ් එකක් එම આવුත් ඔයාලා පොඩ්ඩක් ඔයාලගේ යාළුවෙක්ට හරි කියලා කරගන්න. මොකද එන ජොබ් එක කොහොම හරි කරා කියන්නේ ඔයාලට පොඩ්ඩක් රේටින් හැදෙනවා. කියන්නේ රේටින්ස් 2ක් 3ක් අප් වුණාම ඔයාලට ජොබ් වෙන ප්‍රමාණය කොහොමත් වැඩි. ඊට පස්සේ ඔයාලට තව එකක් තියෙනවා. ඒක ඇවිල්ලා ඔයාලා අර මුලදී ඔයාලා මෙතන දාන ස්කිල්ස් ටික අනුව අර එඩිට් එකේ ප්‍රොෆයිල් එක හදද්දී දාන ස්කිල්ස් ටික අනුව කවුරු හරි يعني ක්ලයන්ට් කෙනෙක් ජොබ් එකක් ඔෆර් කරනවා. يعني හිතන්න ලෝගෝ ඩිසයින් එකක් කියලා. මට මේ ලෝගෝ ඩිසයින් එක හදා ගන්න ඕනේ මේ මේ ගානට. ඒක මට හෙට උදේ විද්‍යාවට මෙහෙමයි කියලා ඔයාලට විස්තරත් එක්ක ඩිස්ක්‍රිප්ෂන් ටිකක් දානවා. එතකොට එයා ගහනවා ටැග් ටික. ඒ ටැග් වල ග්‍රැෆික් ඩිසයින් තියෙන්න පුළුවන් නැත්නම් ලෝගෝ ඩිසයින් තියෙන්න පුළුවන් මොනවා හරි තියෙන්න පුළුවන්. එතකොට ඔයාගේ මෙතන ස්කිල්ස් අනුව ඔටෝමැටිකලි සිස්ටම් එකකින් එයා ගන්න ටැක්ටික තෝරගන්නවා.
ඒක වාට එනවා නිකන් ඉන්විටේෂන් එකක් ඔය කියන්නේ ආරාධනාවක් වගේ ඔටෝ එන් සිස්ටම් එකෙන් දැනට මට පෙන්වන්න විදිහක් නැහැ මගේ ඊයේ තිබ්බ වන් ඔක්කොම ඉවර කරා මෙතෙන්ට තමයි ඉන්නේ ප්‍රොජෙක්ට් ඉන්විටේෂන් කියලා ඒකට ඔයාලා ඒකට ප්‍රොපෝසල් ඒකට ප්‍රොපෝසල් එකක් තමයි යවන්න ඕනේ හැබැයි ඒකට ප්‍රොපෝසල් එක යවද්දී අදාළ වෙන්නේ නැහැ ඒ කියන්නේ ප්‍රොපෝසල් ක්‍රෙඩිට් තිබ්බ නැති උනාට කම්මන්නේ ඔයාව සිලෙක්ට් කරලා තියෙන හින්දා ඔයාලට ඒක ෆ්‍රී ඔෆර් එකක් විදිහට ඔයාලට යවන්න පුළුවන් මෙතෙන්ට නේ ඉන්විටේෂන් එක කියන්නේ ජොබ් එක අනිවාර්යෙන් 100% ෂුවර් කියන්නේ ඔයාලට එන ගමන්ම ඔයාලා ඇක්ටිව් වීඩියෝත් ඔන්ලයින් පැවිසි අතරම වගේ මෙතෙන්ට ජොබ් එක ආවා කියන්නේ අනිවාර්යෙන් එවෙලම යවුවා කියන්නේ ඔයාලට අනිවාර්යෙන් ජොබ් එක සෙට් වෙනවා කියන්නේ ඔයාලට ඒ දේ හරියටම කරගන්න පුළුවන් නම් මොකද මාත් ඉස්සල්ලාම මට ආපු ඉන්විටේෂන් එකකින් තමයි ඉස්සල්ලාම ජොබ් එක අහු වුනේ ඒකෙන් පස්සේ එක දිගට ජොබ් 20ක් විතර ආවා එහෙම එහෙම ඊට පස්සේ මේකෙත් අර තියනවා මේ මොකද්ද කියන්නේ ඩිරෙක්ට් බය කියන්නේ ඔයාලට දැන් 5 එකේ නම් අර කියනවනේ කියන්නේ ඊමේල් එහෙම යවන්න එපා කියලා හැබැයි මේකෙ පොඩි සීන් එකක් තියනවා දැන් හිතන්නකෝ ඔයාලා කාට හරි මැසේජ් එකක් දානවා නම් ඒකේ කියන්නේ ඔයාලට යවන්න පුළුවන් ෆයිල් එකේ ප්‍රමාණය ඇවිල්ලා MB 20 දැන් හිතමුකෝ ෆ්ලයර් දෙකක් ඩිසයින් කරනවා MB 40ක් විතර යනවා එතකොට ඔයාලට එයාගෙන් රික්වෙස්ට් කරන්න පුළුවන් මට ඔයාගේ ඊමේල් එක එවන්න මොකද මේක ට්‍රූ ආවට මට එවන්න විදිහක් නැහැ හැබැයි මෙතනදී මේ මොකද ඔයාලා ගොඩක් කලාවට බලන්න කියන්නේ සාමාන්‍ය කියන්නේ ඊමේල් එක ගෙවුවට පස්සේ අත් එක්ක ඩිරෙක්ට් ගන්න දිනු කරන්න යන්න එපා මොකද සමහර ලාට ෆයිව් එක වගේ මේකෙත් එහෙම තමයි ඔයාලට ජොබ් එකක් හම්බුනහම එයාලා ඉස්සල්ලාම සයිට් එක ට්‍රූ ඩිපොසිට් එකක් ගන්නවා එතකොට ඔයාලා කියන්නේ බය නැතුව ඔයාලට වැඩේ කරන්න පුළුවන් ආ වැඩේ කරා කියන්නේ අනිවාර්යෙන් ඔයාලට සල්ලි හම්බෙනවා දැන් ඔයාලා ඩිරෙක්ට් වැඩ කරන්න ගියොත් එහෙම සමහර ලාට ඔයාලා වැඩේ කරලා ලැබුවාට පස්සේ පොරවාට සල්ලි ගෙවන්න නැතුව ඉන්න පුළුවන් ඒ හින්දා ගොඩක් කලාට ඩිරෙක්ට් වැඩ කරන්න යන්න එපා හැබැයි මට මේකෙන්ම සෙට් වුණා ඩිරෙක්ට් බයස්ලා 4 දෙනෙක් විතර එයාලා නම් වැඩේ කරන්න කලින් මට සල්ලි දානවා ඒ හින්දා ඉතින් මට ඒක ලොකු ප්‍රශ්නයක් නෑ හැබැයි ඉතින් මම රෙකමෙන්ඩ් කරන්නේ නෑ ඒක ඔයාලට කියන්නේ ඔයාලා බලන්න ඉස්සල්ලාම ඔයාලගේ කියන්නේ ජොබ් එක අනුව ඔයාලා හදාගන්න මොකද සයිට් එකට 120ක් ගෙවන්න ඕනේ දැන් සාමාන්‍යයෙන් මම ඩොලර් 200 කට වැඩක් කරා කියන්නේ මට ඩොලර් 40ක් විතර නිකම්ම පාඩු ඉතින් අර ඩිරෙක්ට් බයස්ලාට ගොඩක් කලාවට එයාලා කියන්නේ කියන්නේ ඔයා සයිට් එකට ගෙවන්න ඕනේ නැ මේ මං ඔයාලට සල්ලි දෙන්නා එතකොට ඔයාලට ඒක ලාභයිනේ මෙහෙමයි කියලා එතකොට ඒ කියන්නේ මට නම් හම්බුන ක්ලයන්ට්ස්ලා ඒ කියන්නේ ට්‍රස්ට් කරන්න පුළුවන් අය ඒ හින්දා අවුලක් නැහැ ඒ කියන්නේ එයාලා මාත් එක්ක ඩිරෙක්ට් වැඩ කරනවා ඊට අමතරව මං ඒ කියන්නේ එයාලවත් හම්බුනේ මේකෙන් මේක ට්‍රෝම ගොඩක් කලාවට වැඩ කරන්න බලන්න මොකද ඒක 100%ම ඔයාලට හොඳයි අනිවාර්යෙන් ඒ කියන්නේ ක්ලයන්ට් කෙනෙක් එක්ක මැසේජ් කරද්දී එයාලා මොකක් කරේ මැසේජ් එකක් එවුවාම එයත් එක්ක ගොඩක් කලාවට ෆ්‍රෙන්ඩ්ලි විදිහට මැසේජ් කරන්න ඒ කියන්නේ ඔයාලගේ සර්විස් එක උපරිම යාට දෙන විදිහට ඒ සමහර වෙලාවට කියන්නේ එයා ඒ කියන්නේ දැන් හිතන්නකෝ එක වැඩක් ඉවර කරාට පස්සේ ඔයා යාලට මැසේජ් එකක් දාන්න කියන්නේ තව වැඩ තියෙනවා නම් ඒ දේවල් මට කරන්න පුළුවන් වෙන කාවත් කන්ටැක්ට් කරගන්න එපා මාවම ආයෙ කන්ටැක්ට් කරගන්න කියලා ඔයාලට මැසේජ් එකක් දාලා එයාව ෆ්‍රෙන්ඩ්ලි කරගන්න පුළුවන් එතකොට එක දිගට එයාගේ මොන හරි වැඩ ආපුවාම එක දිගට එයා දෙන්නේ ඔයාලට තමයි ඒ වැඩ ටික. එතකොට ඔයාලට කොහොමත් රේටින්ග්ස් උත් හැදෙනවා ඔයාගේ account එකට සල්ලිත් ඇටනවා. එතකොට ඔයාලට කිසිම අවුලක් නැහැ. අනික සමහර බයස්ලා ඉන්නා කියන ලොකු කම්පැනි ඒ කම්පැනි වල එක එක සෙක්ෂන් අනුව එක එක කියන්නේ ගොඩක් වැඩ එනවා. දැන් මගේ බයස්ලා දෙන්නෙක් ඉන්නවා. එක කෙනෙක් ඇවිල්ලා ස්කූල්ස් වල ලොක්ෙක් ඩීන් කෙනෙක් වගේ. එතකොට අනිත් එක්කන හොස්පිටල් වල. දැන් එතකොට ඒ තියෙන ඔක්කොගම යාලගේ කියන්නේ තියෙන හැම රටකම එතකොට ඒ වගේ හැම දෙයකම හැම ඩක්ම ඉන්න මට තමයි. එතකොට මේ දේවල් ඒ කියන්නේ එක්කෙනෙක් කියන්නේ හොඳ එක්කෙනෙක් වල්ලා ගත්ත කියන්නේ ඔයාලට කියන්නේ මාරම කියන්නේ ඒකෙන් මාරම බෙනිෆිට් ගන්න පුළුවන්. ඒ හින්දා අර ඉස්සල්ලාම එන ක්ලයන්ට් එක පොඩ්ඩක් ෆ්‍රෙන්ඩ්ලි වෙලා කියන්නේ අනික මේකේ අර මේකේ තර 5 එක වගේ තමයි නින්ජා කියලා සෙට් එකක් ඉන්නවා. එයාලා අනිවාර්යෙන් ඔයාලා මේ දාන හැම මැසේජ් එකක් රූම එයාලා චෙක් කරනවා. චෙක් කරලා ඉවරලා දැන් ඉතමුකෝ මොකක් කරේ වැරදි මැසේජ් එකක් දාලා කියලා ඊට පස්සේ ආව කෙලින්ම අය මොනවත් නැහැ කෙලින්ම account එක block කරලාම දානවා.
එයාගෙම තමයි සමහර ඔයාලට සමහර මැසේජ් එනවා සමහර බයස් ලගේ ඔහා මේ සයිට් එකේ ෆුල් ලොග් වෙන්න ඊට පස්සේ අපි දෙන්නා එකතු වෙලා වැඩ කරමු මෙහෙමයි කියලා එතකොට එව්වට රිප්ලයි කරන්න යන්න එපා මොකද එව්ව අනිවාර්යෙන් එයාලා බ්ලොක් කරනවා මොකද මෙයාලගේ සයිට් එකෙන් يعني වෙලාවට මැසේජ් කරන්න දෙන්න නැති හින්දා එහෙනම් අනිවාර්යෙන් වැඩ කරද්දි මැසේජ් කරද්දි ඔෆර් එකක් උනත් දාද්දි අර විදියට අනිවාර්යෙන් හොඳට හිතලා බලලා හරියට يعني අවංකව වැඩේ කරන්න බලන්න එතකොට අනිවාර්යෙන් يعني නැත්තම් මොකද ජොබ් දෙයක් සෙට් තුනක් සෙට් වුණාට පස්සේ ඔයාලට account එක බෑන්ඩ් වුණා හරි account එක මොනවා හරි වුණා කියන්නේ ලොකුම අවුලක් වෙනවා ඊට අමතරව මේකෙත් අර 5 එකේ වගේම තමයි ඔයාලට reviews ටික බලා ගන්න පුළුවන් මම නම් මේක වැඩ කරන්න නම් දැන් මාස දෙකක් තුනක් විතර දැනට මගේ reviews 29යි තියෙන්නේ يعني උනාට මම වැඩ කරලා තියනවා 50කට වැඩිය ඊට අමතරව direct bias ටත් මේකෙන් set කළා එයාලගේ වෙනම වැඩ කරනවා මම දැනට ඉතින් සාමාන්‍යයෙන් يعني ඔයාලා හරියට දෙයක් කරගත්තොත් ඔයාලට අනිවාර්යෙන් මාසෙකට කොහොමත් 50යට පන්නලා හොයන්න පුළුවන් සමහර දවස්වල මම يعني සමහර දවස්වල පැය දෙක තුනටත් 20000ක් 25000ක් විතර හොයලා තියෙනවා ඒක ඉතින් අර තමන්ගේ يعني මහන්සියම කැපීම අර රෑ වෙනකන් ඇහැරන් ඉඳලා කොහොම හරි يعني තමන් يعني එක ජොබ් එකක් කරගත්ත කියන්නේ يعني ගොඩක් අය දෙන ප්‍රශ්න තමයි ඔෆර්ස් දානවා රික්වෙස්ට් දානවා හැබැයි ජොබ් එකක් සෙට් වෙන්නේ නැහැ ඉතින් ඔහේ ඉන්නවා එහෙම නැතුව අර يعني තමන් يعني තමන්ට වාසියක් උන් නැතත් ඉතින් ෆ්ලයර්ස් නම් හදන්නේ ෆ්ලයර්ස් ලස්සන එක එක ඩිසයින්ස් හදලා කොහොම හරි ක්ලයන්ට් එවලා බලන්න අනිවාර්යෙන් මාසයක් දෙකක් ඇද්දි හරි ඔයාලට අනිවාර්යෙන් ජොබ් එකක් සෙට් කරගන්න පුළුවන් හරියට ට්‍රයි කරොත් මොකද හැමෝම බලන්නේ ඒ කියන්නේ හැමෝම ඉස්සල්ලාම දවසක් දෙකක් තුනක් විතර පොඩ්ඩක් ට්‍රයි කරලා බලනවා ඊට පස්සේ වැඩේ අතහැරලා දානවා මොකද මේ හරියන්නේ නැහැ ජොබ් එකක් සෙට් වෙන්නේ නැති මේමයි කියලා හැබැයි ඉතින් අර මාත් චූටි කාලයක් දැන් මාස දෙකක් තුනක් කියන්නේ චූටි කාලයක් ඒ කාලය ඇතුළත මම يعني සාමාන්‍යයෙන් මේ විදි 2 ලක්ස් අප් හොයලා තියෙනවා එතකොට සාමාන්‍යයෙන් يعني තමන් හරියට තමන්ගේ මහන්සියෙන් දෙයක් කරගත්තා අනිවාර්යෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන් ඊට අමතරව මේකෙත් අර වගේම තමයි පේමන්ට්ස් වලට ආර්ඩර් යන්න පුළුවන් මේකෙත් පේමන්ට්ස් වලට යද්දී ඔයාලගේ අනිවාර්යෙන් මේකේ මේකනම් මාසයක් විතර යද්දී අනිවා මාසයක් සමහර ලාවට අලුතෙන් account එක හදද්දී ඔයාලගෙන් අහනවා මේ ඔයාලගේ يعني verification එකක් இல்லනවා يعني identity card එකේ ඕනේ ආයේ bill එක හරිය නැත්තම් ඔයාලගේ bank account එකේ ඉස්සරහ page එකේ නම යටන page එකේ photo එකක් යාලට ආවන්න එතකොට ඔයාලා verification එක දෙනවා ඊට අමතරව මේකේ security correction තියෙනවා ඒවට ඔයාලා අර Facebook එහෙම හදනාගේ ඒ හින්දා ඒ ගැන මම කතා කරන්න යන්නේ ඒ විදිහට ඔයාලා හදා ගන්න පුළුවන් ඊට අමතරව දැන් මම මෙතන primary category දීලා තියෙන design එතකොට ඔයාලා يعني හිතමුකෝ ඔයාලා translation නැත්නම් web design මොනවා හරි කියලා ඔයාලට හදිස්සිය හරි ඉස්සරහදී ඕක මාරු කරගන්න ඕනේ يعني web design නෙමෙයි ඔයාලා ගොඩක් යන්නේ traffic design පැත්ත. ඒතකොට ඔයාලට මෙතන design පැත්ත හරි නැත්නම් traffic design හරි ඒ ඔයාලා යන category එක අනුව ඔයාලට පස්සේ ඕනෙම නම් මාරු කරගන්න පුළුවන් ඊට අමතරව payments පැත්තට ගියපුවාම ඔයාලගෙන් ඉස්සලාම security question එක අහනවා payments එකට යන්න කලින් ඔයාලා එක හදලා තියෙද්දි එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒ කියන්නේ ඔයාලගේ password එකක් අහන්නේ ඊට පස්සේ මේකෙත් අර කියාගි
කට්ටියටම සමාවෙන්න ඕනේ මේ යුහන්ගේ මේ පව කට්ටයක් වෙලා තියෙනවා තව මේ 5 එක ගැන තවත් ප්‍රශ්න තියෙනවා නම් කට්ටියට අහන්න පුළුවන්ද හලෝ මේ ඒත් එක්කම කියන්න ඕනේ මේ ගොඩක් කට්ටියට මේ එන්න බැරි වුණා මේ මොකද මුලින්ම අර කට්ටිය වැඩිච්ච හින්දා මේ ගොඩක් කට්ටිය මේ එන්නටිය පරක් වුණා ඉතින් මේ මුල් ටික බලන්න බැරි වෙච්ච කට්ටියට අපි මේ මේ රෙකෝඩ් කරා මේ රෙකෝඩ් එක මේ අපි අනිවාර්යයෙන්ම දෙන්නා ඕගොල්ලන්ට මේ අපි රෙකෝඩ් එක මේ YouTube එකට දාන්න YouTube එකට දාන channel එකේ link එක මම මේ chat එකට දාන්නම් ඕගොල්ලෝ එතනින් ඒ channel එකට ගිහිල්ලා video එක ගන්න ඒ වගේම අපි टेलीग्राम ग्रूप हदला वीडियो के डिस्क्रिप्शन के लिंक दाला थी तो करगने खरी प्रश्न आवत् आप ग्रूप अवील अपीते खाता करना पड़वा मैं प्रश्न वाले अपी सपोर्ट अद्देना तावना प्रश्न तीन मैं दयान पड़वा अरगेन अकाउंट के दाने नेतु कार्ड पर्सनल डीटेल दिन नेतु कार्ड पर्सनल डीटेल गान नेतु विन पेमेंट में तड़ बल्टे कार्डिंग मत पेमेंट टील दान नेतु ए विधि रे कोलो किएना रूल्स वाला नु अकाउंट एक करके नहीं क्यों किसी माउला को नहीं अकाउंट एक बैंड भी नहीं किसी माउला को तो उन्हें अकाउंट एक करके नहीं बोलवा कट्टी प्रश्न आगे कट्टी वेड़ी कल दरगन यदि प्रश्न दिब अभी संबंध करगन अहंड मैं टेलीग्राम ग्रूप लिंक दैट बॉक्स जॉइन वीडियो मुल्टी बल बेरी कट्टी आप रिकॉर्डिंग बल थी मेथनिंग अदेशन अभी हेमोट थैंक यू अट्टी थैंक यू।